සිවුදුර ලොන්දර උසන්නයි. ලොකු සරණ අවසලාගෙන ඉස්සෙල්ලා අවසලා. පදවසක් වන්න වෙනවා නේ. හරි. මයිතරේ දැන් දෙත් අහපු නිසා ප්‍රශ්න තියෙනවා නම් මොන හරි අහන්න. ඊට පස්සේ අපි තවම එක පැත්තකින් ඉස්සර කරලා දෙන්න. දැන් නන්දලට මාවන්නේ ප්‍රශ්න ඇත්ද දැන් උදේ ඉඳන් ඇහුවනේ. මට ප්‍රශ්න අහන්න ලාවක් නෑනේ දෙන්න. ප්‍රශ්න තියෙනවා අහන්න ඕන ප්‍රශ්නයක් අහන්න. මේ බය නැතුව මෝඩ ප්‍රශ්න හොඳ ප්‍රශ්න කියලා කොහොමත් නෑ. මේවද පටිසමුපාදය සිතකට පැනෙව්වේයි වගේ එකක්ද? ඒ කියන්නේ මේ පටිසමුප්පන්න න්‍යායක් පනවන්නේ කියන එකද? ඒක තමයි මෙතන මේ ඔය අපිට පැටලිල්ල වෙලා තියෙන එක ප්‍රශ්න නිසා. බුදු පියාණන් වහන්සේලා සිතේ උපදින විදිහ පෙන්වන්න පටිසමුපාදය පැනෙවුවා නෙමෙයි. පහල බුදු පියාණන්සලා පෙන්නුවේ පටිසමුපාදය නිකන් ගන්නකො. දැන් මම අහන්නේ දැන් මේ අර ඉපදිලාම ඒ කියන්නේ ගෙම්බ පැනලම නැත්තම් දැන් මොකටද පටිසමුපාදයක් කියලා තියෙන්නේ? පහල ඒ ප්‍රශ්නේ අපිට අද අහන්න වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ නිසා. අපි අද අරන් තියෙනවා පටිච්ච සමුප්පාදයෙන් මේ ලෝකේ දේවල් බිහි වෙන විදිය කියන්න පුළුවන් කියලා. ඒක වැරදි නෑ හරි. නමුත් අපි මේ විස්තර කරලා දින බිහිවීම ගැන නෙමෙයි ඔය කියන්නේ. පැහැදද? ඒ කියන්නේ Nirodhaya දන්න කෙනා දන්නවා මේක මට පේනවා නම් පේන්නේ මෙහෙමයි කියන එක. පැහැදද? ඒ කියන්නේ මෙහෙමයි. මම මේ දැන් කිරිතේ එක දාගත්තේ මෙතන මේකින්ද? පටිච්ච සමුප්පාදය අවබෝධයි කියන්නේ මේ මහ ලොකු එකකට නෙමෙයි. එතන කියන්නේ ඒක මහ ලොකු එකක් නෙමෙත් නෙමෙයි ඈ. ඒකමයි අල්ලන්න තමයි මේ. එතනද කියන්නේ බුදු පියාණන් වහන්සේලා මොකක්වත් නෙමෙයි. එතන කියන්නේ ගෙම්බෙක් පයින් එක නවත්තන්න බෑ. ඕක පයින්වමයි. ඔබට යම් දවසක තේරුනොත් ගෙම්බෙක් පයින්ද බැරි තැනින් මේ පැන්නේ කියලා. එදාට ඔබට කියන්න පුළුවන් පයින්වනම් පැන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඒකට කියන්න පුළුවන් අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස් වේදනා කියලා. මම ඒක කියන්නම් විස්තරේ කොහොමද එන්නේ කියන්නේ කියන්නේ. හරිද? එතකොට තේරෙන්නේ මොකද්ද ඔය කියලා තියෙන්නේ. අපිට අද වෙලා තියෙන්නේ අර අපි ලොකුසන්නසත් කතා කරනකොට ඔය කතාව මැදුනා. අපි අද සමහරවිට බල්ලෙක් ඉපදෙන විදිහ පරිසමපාදින් කතා කරනවා. ඒවැයි කිසි දෝෂයක් නැහැ. අපි මේ තෝර අරන් තියෙන විදිහින් අපිට අද ඇත්ත වෙලා තියෙනවා. බල්ලෙක් ඉන්නව හොනේ නෙමෙයි. මේ බල්ලෙක් හේතු නිසා මෙහෙම ඉපදෙන්නේ කියලා. ඒකත් අපි හරි පැත්තර නෙමෙයි අරන් තියෙන්නේ. හද හරියට දැක්කනම් පටිසමුපාදේ ආට තේරෙන්න ඕන කම මෙච්චරයි. මේ ලෝකය පැනවෙන්න බෑ කියන එක. ඉපදෙනවා කියන එකට එහා ගියලා. ඒක දන්න කෙනාට දකින කෙනාට පුළුවන් මේක ඉපදුනේ මෙහෙමයි කියලා කියන්න. පැහැද? මම මොකක් අන්නේ දැන් මේ දැන් දින සම්මතයේ හරි මොන හරි කරන විශ්ලේෂණ වලට වරද්දක් කිව්ව නෙමෙයි ඈ. මම මේ කිව්වේ එතන අපි අර ශ්‍රාවකයෝ විතර අරගෙන තියෙන්නේ අපි ඉන්න නිච්ච සංඥාවට. පැහැද? අර මම මුලින්ම කිව්වේ හිතේ තියෙනනේ මැද ස්වභාවය මොනවා හරි කියලා. ඔන්න ඕක ඇත්ත කරන්න තමයි මිනිස්සු හරි කවුරු හරි මොනවා හරි දෙයක් අහගන්නේ. අන්තිමට අහුවාම මොකද්ද තේරුනේ කියලා? ආ මොනවත් නැහැ කියලා තමයි තේරුනේ කියනවා. ඉතින් නැති වෙන්නත් මොනවා හරි තේරිලා. නේද? අපි කියන්නේ මතක නැහැ කියලා. දැන් ඒ කියන්නේ මතකය නම් වැරද්ද. මතක නැති වුණා නම් හරි කියනවනේ. දැන් නැත්තේ මොකද්ද ආයි? ආයි මතකය වගේ ඔන්න ඔය වගේ කතාවක් ඔය කියන්නේ. නේද? මතක නෑ කියන එකත් අමතක වෙන්න ඕනේ හරිනම් හරියට කියවෝ. හරි. හරි. තව ප්‍රශ්න තියෙනවද? ඒ කියන්නේ එතන ඇත්තනම් වෙන්නේ නැති වෙනකොට, ඒ කියන්නේ නැත කියන එක පවතිනකොට ඇත කියන එක නැති වුණාම නෙමෙයි. ඒක අප්‍රමුඛ වෙනවා. අනාරි ප්‍රකට නැ ප්‍රමුඛ වෙන්නේ නැහැ. එතන අපිට මේ මොහොත දෙන්නුනේ නෑ කියලා. හැබැයි අපි දන්නෝනේ තිබ්බ දෙයක් කියලා. ඔව් එතකොට මෙහෙම ප්‍රශ්න කරනවා. එතකොට ස්වභාවයක් තියනවද කියන එක. මම මේ දැන් ඔය මම දන්නවා නැන්දලට දැන් කියන්න වචන නැති හින්දානේ ඕකෙන් ගන්නෙ. නමුත් මම මේ ආයි හරෝලා ගහන්නේ බූමරංග. මේ මොකක් හරි බූමරංගුව මේ එතකොට ඒකෙන් බලන්න ආයි එක එනවද කියලා. පැහැද? එතු මම දන්නවා ඉතින් වචන වලින් කොහොම කිව්වත් මට හිර කරන්න පුළුවන්. ඒ වචනයක් කියන්නේ ලෝකනේ ආයි. එහෙම කොහොමද කිව්වේ කියපු දැනින් ටක් ගාලා හිතනවා ඉතින්. ඔව් එහෙම කියන්නත් බෑ කියලා තේරුම් ගත්තා නම් හරි. පැහැද?
පැහැද? තව ප්‍රශ්න තියෙනවද? ඕ ඒක මෙහෙමයි. අර දැන් ඒකට දැන් ඇන්දර තේරුණා නම් මම අර ඉපදෙනවා කිව්වේ විස්තරය. ඉපදෙන විදිහ ගැන. ඉපදෙන විදිහ ගැන මම කිව්වේ ශාස්ත්‍ර දෘෂ්ටිය තියලා. ඒ කියන්නේ මේ කෙනෙක් ඉපදෙන විදිහයි මම ඒවලේ පෙන්නුවේ. එතකොට මොකද්ද? ඒ ශාසනයේ ඉප කතාව නෙමෙයි මම කිව්වේ. මම කිව්වේ මේ ප්‍රතිපදාව තුළ ඉපදෙනවා කියලා තේරුම් ගන්න කියලා උපනිෂයක් කළේ. එතකොට ශාස්ත්‍ර දෘෂ්ටියේ නැතුව ඉපදීමක් පෙන්වන්න බැරුව යනවා. අපි දන්න ඉපදීම. මම එතන පෙන්වුවේ මේ අපි දන්න ඉපදීමොත් අපි හැරෙට දැනන් ඉඳලා නැහැ කියන එක පෙන්වන්න. يعني මිනිහෙක් ඉපදෙනවා කියන එකයි. මේ යන විදියට කියෝ. මම කිව්වේ දැන් වචනේ මිනිහෙක් ඉපදෙනවා ඈ. ඒකට කියන්නේ ශාස්ත්‍ර දෘෂ්ටිය. හැබැයි ඒ දෘෂ්ටිය නම් කිව්වේ ඊට එහා එකට උපනිෂය නිසා. බල කෙනෙක් ඕකෙන් කියලා නැවැත්තුවොත් දෝසයි. ඇයි ඉතින් යාට තේරෙනවා ආ ඉපදෙන මිනිහෙක් ඉන්නවනේ. බල අර කියන්නේ අර මට මතක නැහැ ඒක මේ අන්‍යාගම පොතක තියෙන්නේ. අන්‍යාගම කියන්නේ වෙන ආගම දර්ශනය. අර හරියට නිකන් මේ කය අතෑරලා තව කයකට ඇඳුම් මාරු කරනවා වගේ යනවා කියලා. ඒ ආත්ම දෘෂ්ටිය එන්නේ ඔන්න ඔය විදිහට කිව්වහම. හැබැයි මම ඒක බය නැතුව කිව්වේ ඊට එහා එකක් මේකේ පෙන්වන්න පුළුවන් නිසා. පැහැදිලිද? දැන් නැත්තම් මට කියෙලිම කියන්න පුළුවන් ඉපදෙන එකෙක් නැහැ කියලා. ඉතින් මම එහෙම කිව්වට වචනෙට ඉපදෙන්නේ නැති කෙනා දන්නවා. ඇයි කෙනෙක් ඉපදෙන්නේ නැහැ කිව්වහම ඉපදෙන්නේ නැත්තේ කවුද? කෙනෙක්. එතකොට එයා එහෙම විපදිලානේ. හල්. එහෙනම් මං කිව්වෝ ඔබේ ජංජාලයක් වගේ හිර වෙනවා. අන්තෝ ජරා බහි ජරා තමයි කතාව. හල්. ඔහුත් නොවේ ඔහු නොවන්නේත් නෙවෙයි කියන ඕ ඒක තමයි. ඒ ඒ ඒක තමයි. දැන් ඕක මාමේ ඔය ඇත්තම මේ දෘෂ්ටියක ඉඳලයි ඔය පැහැදිලි කිරීම කියන්න වෙන්නේ. ඒක කියන්නේ ඒක ඇත්ත කරන්න නෙමෙයි. අපි ඉන්න තැනින් පොඩ්ඩක් උඩට එන්න තමයි. ප්‍රතිපදාව තුනට එන්න. හරිද? ඒ කියන්නේ මම ඕක කිව්වේ ඉපදෙනවා කියන එක තේරුම් කරේ මොකකටවත් නෙමෙයි. අපි ඉපදෙන જાතියේ ඉන්නවා නම් අපි ඉපදෙන ස්වභාවයේ ඉන්නවා නම් ඒක ඉක්මවල නැත්තම් අපි පාප පැත්තට හිත බර කළොත් ඉපදෙන්න වෙන්නේ පල්ලෙහාට කියලා වෙන්න. වෙන මොකටවත් නෙමෙයි වෙන්නේ. නැතුව දැන් ප්‍රත්‍යක්ෂ කරන්න එපා. හරි මේ කියන්නේ ඉතින් ඉපදෙන කෙනා ඉන්නවනේ කියන්නේ. බලද ඒක තේරුම් ගන්න තමන්ගේ දින අයහපත දුරලන්නත් යහපත වඩා වර්ධනය කර ගන්නත්. බලද සබ්බපාපසකරණ ගාතාව ගත්තොත් මම මේ කිව්වල උසනසත් එක. එතන ගන්න සබ්බපාපසකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධහන සාසනං. ඔකේ අපි දන්න අර්ථේ මොකද්ද? දන්න අර්ථේ නෙමෙයි අපි අපිට තේරලා දෙන අර්ථේ මොකද්ද? සියලු බුදුරන්ගේ දේශනාව නම් සියලු පවින් වැළකෙන්න පිනම කරන්න يعني කුසලයේම වඩන්න සිත පවිත්‍ර කරගන්න. ඔන්න උතර බලන්න. උතර මම දැන් කිව්ව වචන පෙළේ හොඳට බලන්න අර්ථය. වචනෙට බලන්න අර්ථය. උතර මොකද්ද කිව්වේ? සියලු පවින් වැළකෙන්න. වැළකෙන්න කියද්දී ඒක කලියුත්තද නැද්ද? කලියුත්ත මේ. පින උපදවන්න පින කරන්න කියන්නේ කලියුත්තක් ආයි. ඔයක හරි. ඒ තමයි මම කියන්නේ ප්‍රතිපදාව පෙන්වන දන ඔය. ඊපස්සේ සිත පිරිසිදු කරගන්න, දමණය කරගන්න. එතනක් තියෙන මොකද? කරගන්න. ඒක බුදු පියන් වහන්සේලාගේ අනුශාසනාව. ඒ අර්ථ කිසි දෝෂයක් නැහැ හොඳේ. හරියට හරි මොකද්ද ඔය කියන්නේ? ඔය කියන්නේ සාසනයට එන්න ඕගොල්ලෝ කරන්න ඕනේ වැඩේ. කරන්න ඕනේ වැඩේ ඈ. කෙරෙන වැඩේ නෙමෙයි. ආ දැන් පල්ලෙහා ඉදන් උඩට බලන්න. ඒ තමයි බුද්ධාන සාසනාව. බුදු පියන් වහන්සේලාගේ අනුශාසනාව නම් කුමක්ද? සචිත්ත පරියෝධපන. හිත දමණය වෙන එකයි අනුශාසනාව. හිත දමණය වුණොත් කුසලයේ උපසම්පදා වෙයි. කුසලයේ කෙරෙයි. කුසලයේ කෙරෙනවා නම් පාපය අකර්මණ්‍ය වෙයි. පැහැදිලි වෙනද? පැහැදිලිද? ඒ මුල ඉඳන් අගට කියද්දි ඒක තේරෙන්නේ ප්‍රතිපදාව වඩන එක. අග ඉඳන් මුලට තෝරනකොට තේරෙනවා මේක තමයි වැඩෙන එක. හැබැයි වැඩෙන එක කරන්න බෑ වඩන්න නැතුව ඈ. ඒක තේරුම් ගන්න මුලින්ම මම යයිුවේ සිල් ටික රකින්න නැතුව සිල් රැකින දවසක් නම් එන්නේ නැහැ. අපි අද හිතන් ඉන්නේ මොනවත් නොකර සිල් රැකින දවසක් එයි කියලා. ඒක වෙන්නේ නැහැ. දන් දෙන්නේ නැතුව දානේ નિરાයාසයෙන් දෙන දවසක් නම් එන්නේ නැහැ. මේ පුරුද්දමයි යම් දවසක નિરાයාස වෙන්නේ. පැහැදිලිද? මම ඒකයි කිව්වේ අපි දන්නේ නැතුව මේක බලන්න ගිය සැනින් අපිට තේරෙන්නේ කරන්නමයි කියලා තියෙන්නේ කියලා. පැහැදිලිද? කරන්න කොටසක් තියෙනවා. ඒ කරන කොටසෙන් තමයි යම් දවසක කෙරෙන දවසක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම තෝරගන්න ඕනේ මේක.
අපි යමක් කරමින් ඒක නිවන කියන තැනට නොදා ඉන්නයි ඕනේ ඇත්තටම. මම හරි කිව්වේ මම සීමාවක් තුලයි කිව්වේ කියලා. දවලු මගේ සීමාව තමයි මෙච්චරයි සීමාව. වසඟේ නෑ, ස්ථිර නෑ, මොනෝ හරි ඒවෙන් ප්‍රතිපදාවක හික්මෙන්ද ඒක නිවන කියලා නොහිතා. මොකද ඕකෙන් සෑහෙන නිවීමක් එනවා. ඒක දන්න කට්ටිය දන්නවා ඒක. ඒ වචන වලින් සෑහෙන නිවෙනවා. එතන කියන්නේ තමන්ගේ හිත බින්දුවටම නිවුණා කියන එක නෙමෙයි. තමන්ගේ ගිනි රසෙ චුට්ටක් අඩු වුණා විතරයි. ගින්න තාම තියෙනවා. අන්න ඒක දැනගෙන කරනවා නම් ඕන එකක් කිසි ප්‍රශ්නයක් නැහැ. සියලු දෙනාගේ ප්‍රශංසාවට ලක් වෙනවා. හැබැයි ඕක නොදැන කෙනෙක් කිව්වොත් මේක කරන එකෙන්ම නිවන් දකින්නවා කියලා. අර මං දවල්හ ප්‍රශ්න ඉදින් එහෙම තාම බන්දේ දියුර මේතර තිනවා. මේ ඔක්කොම කාරණා කටයුතු කියවන්නේ ලෝකේ තියෙන දුකක් ගැන දැකලානේ, ලෝකේ දුකක් කියලානේ. මං අහන්නේ සැපක් තියෙන ලෝකෙක ඔය කමටහන් වඩලා මොකද්ද කරන්න පුළුවන්? ඉතින් කොහොමනවත් කරන්න බෑනේ එතන. ඇහල්ද? ඒකයි මං කිව්වේ. ඒක කරන එකේ සීමාව තේරුවා නම් කරන්න එතකොට හරියි. පැහැදිලිද? ඉතින් අර අපි ආපු ඒ මනෝපුබ්බංගමාදම්මාගෙන් අපි ඉස්සරහට ගියේ. එතන මං ඒකයි කිව්වේ. ඔතනත් මං කියමින් ආවේ මනෝපුබ්බංගමාදම්මා, මනෝසෙට්ටා, මනෝමයා, මනසාචේ පසන්නේන, බාසුතිවා කරෝතිවා, තතෝණං සුක්ඛමං වේති, ඡායවන පාය. අදන මේ හිත ප්‍රදූෂණුත්, ඒ කියන්නේ හිත අපිරිසුදු නම් චක්කංව හතෝපද. ඒ කියන්නේ මේ හරක් පිටිවැසෙ බැඳපු ගැලවගේ. මේ ගැලවගේ. දැන් අපිට උතන ওই ગાත දෙක අර්ථ ගත්තාම මම ඒ කියන්නේ ලෞකික ප්‍රතිපදාවට අතිශයම රුකුලක් ඔය ධම්මපදයේ. එතකොට බලන්න එතන ගන්නේ මනස දූෂණය වුණොත් හිතන දේ සහ කියන දේ සහ කරන දේ කොහොමත් අවැඩ අසාධාරණ පැත්තට යන්නේ. පාපේටමයි යන්නේ. එතකොට කයින් කොහොමත් කියකනවා. කයින් අකුසල් 3ක් යනවා. වචනයෙන් අකුසල් 4ක් යනවා. හිතෙන් අකුසල් 3ක් යනවා. ඔය අකුසල් 10න් දරුණුම අකුසල් 3 මොකද්ද? සිතෙන් යන එක. පැහැදිලිද? ඒකින්ද දැන් ඕක කියවුවට පස්සේ කවදාවත් පුළුවන් ද කියනකෝ අපි දන්න සීලෙකින් හිත හික්මවන්න. නෑ පංච සීලෙන් දිනේ හිත හික්මවන්න නෙමෙයි. පංච සීලේ ප්‍රණීත මට්ටමට යනකොට හිත තමයි හික්මෙන්නේ. නමුත් අපි අද මේ රකින්න කියලා කියන්නේ ඒකෙන් හික්මවන්නේ කයයි වචනයයි. කියන්නේ සීලය කියන්නේ කය වචනයට නමක් කියලා, කය වචන සංවලට නමක් කියලා. හැබැයි ශාසනයේ පෙන්වන පරමාර්ථ උත්කෘෂ්ඨ සීලය කය වචන සංවලට කියප එක නෙමෙයි. හිත සංවර වෙන එක තමයි. බලන්න අද අපිට කය වචනේ සංවර කරන්න වෙලා තියෙන්නේ හිත අසංවර නිසාද නැද්ද? අන්න හරි. හරිම සීලය පිළිහිටන්නේ ලයි. පැහැදිලි අර ගිනි පත්තු වෙච්ච හදවත නිවුණා නම් අන්න ඒකයි හරිම සීලය. හැබැයි හිතයි කය හිත නිවෙන්න නම් කය වචනේත් නිවා ගන්න පුළුවන් මනසක යා ඉඳලා තියෙන්න ඕනේ. ඒකයි මේ දැන් මේවා කියද්දි ටක් ගාලා ගන්න අර අපිට පුළුවන් බැරි වුණාට හොඳම ලේසි ගෑලිනේ. අපිට හැමෝටම තේරෙනවා හිත ඉක්මනට සංවර කරනනම් හරිනේ තමයි කියලා. කරන්න බෑ එහෙම. පැහැදිලිද? ඒයි මං කියන දුවන බස් එකකට නගින්න ඇවිද බෑ. මුලින්ම ටිකක් දුවන්න ඕනේ. ඊට පස්සේ වේගය අහුුණාට පස්සේ නගින්නයි බහින්නයි දෙකම පුළුවන්. ඒ වගේ හිත කියන එක සංවර කරන්න එක පාට හිත පැත්තට දුවන්න බෑ. මුලින්ම කරන්න ඕනේ හිත කියන මේ හරකා වැට පයින්නොනම් වැට ගන්න එක. එතකොට එයා දුවන සීමාව අඩු වෙනවා. ඊට පස්සේ හිමින් මෙල්ල කරලා බෙල්ල මුලින්ම බැඳනනම් කමේ මොකක් හරි කණුවක. දැන් උන්ට හෙල්ලෙන්නම් බෑ. එහෙම තමයි හික්මවන්නේ. කවදාවත් බෑ හොඳේ ගාල කඩන් යන හරකෙක් එක පාට කණුවට ගේන්න. අනිවාර්යෙන් අපිට ඇනුමක් කන්න වෙනවා ඒකයි. එයා හීලා නැහැ හොඳේ. ඒකයි ලේසි නැහැ. ඔය අස්සයෝ හැම හික්මවන්නේ එහෙම. අපි හිතන විදිහට මේ අස්සයෝ මෙල්ල කරන්න බෑ. උන්ගෙන් පාරක් ඇවුත් එම් මැරෙන මොන්සේ. අස්සයෝ පසගින් දියන හස්ති රාජයේ හික්මවන්න කොච්චර මාරුවෙද? ඒකයි වැඩේ ඒක නේද? ඉතින් මම අර කියන්න ගියේ ඔතන මේ ප්‍රතිපදාව තුළ හික්මෙනවා නම් ඔය ගාථාවෙන් තේරුම් ගන්න හිත දූෂණය වුණොත් ඒකාන්තයෙන් පවපැත්තට බර වෙනවමයි. ඒ කරපු පව අනිවාර්යෙන් අර ගැලේ ඉන්න ගොනාගේ පස්සේ එන ඒ ගැලේ බර නැති වෙන්නේ නැහැ වගේ කොහොමත් බර නතර ගන්න බෑමයි. ඒක තමයි ඒකේ අර්ථය. ඒකේ අනිත් පැත්තේ විරුද්ධ අර්ථය වෙන්නේ. විරුද්ධ කියන්නේ හොඳ පැත්තට අර්ථය වෙන්නේ. හිත සංසුන් නම් හිත පිරිසුදු නම් කය වචනය සිත කියන එක සංවර කරගන්න පුළුවන්. කරගන්න පුළුවන් ඈ. හිත පිරිසුදු කරගත්තොත්. පැහැදිලි. يعني කරන්න ඕන කැලෝ කිව්වේ. එතකොට යාගිත ප්‍රසන්න නිසා එයාට කිසි බරක් නැහැ හිතේ. මොකද පිනමයි තියෙන්නේ සැහැල්ලුවෙන් ඇතහැ. හරි දැන් ඕකට සතුරු වෙන්න එපා. දැන් ඊට පස්සේ තමයි මේක කියලා තියෙන්නේ හොඳම. ඕක තමයි තේරුම් ගන්න ඕන කැලල. يعني මේ ප්‍රතිපදාව තුල. ඒ ප්‍රතිපදාව තුල වඩන කෙනා, ඒ ප්‍රතිපදාවේ හික්මන කෙනා ඊට එහා අර්ථකින් ඉන්න ඕනේ. එතනදී බලන්න මේක.
රහතුන් වහන්සේලා කියන්නේ පින සහ පව කියන එක කරන්න නැති කට්ටියද කරන්න බැරි කට්ටියද? රහතුන් වහන්සේලා කියන උත්තමයන් වහන්සේලාට පින පව කරන්න බැයිද? පින පව වෙන්නේ නැද්ද? නැහැ. උන්වහන්සේලා පින් පව කරන්නේ නැහැ තමයි අපිට තේරෙන්නේ. පින් පව කරන්නේ නැත්තේ පින පව කරන්න බැරි නිසා. සාමාන්‍ය මිනිස්සු පින් අපි කියන්නේ පව නොකර ඉන්නේ. එහෙම ගමු ලේසිකක්. රහතුන් වහන්සේලා පව කරන්නේත් නැහැ. සීලයක හික්මන කට්ටිය පව කරන්නේත් නැහැ. අපිට පේන්නේ බාහිරින් දෙගොල්ලෝ මේක විදිහක් කරනවා කියලානේ. හැබැයි ලොකු වෙනසක් තියෙනවද? සිල් රකින්න කෙනෙක් පව කරන්නේ නැත්තේ පව කරන්න පුළුවන්කම තියාගෙන. පැහැදිලිද? රහතුන් වහන්සේලා පව කරන්නේ නැත්තේ පව කරන්න බැරි නිසා. ඒ දෙක ඒ හින්දා තමයි චිත්තසංතාන දෙක උත්කෘෂ්ටව වෙනස් වෙන්නේ. හසර පොළ වගේ වෙන්නේ නිසා. ඒකයි අර කියද්දි කියන්නේ රහසින්වත් පව නොකරන බුදු පියාණන් වහන්සේලා කියලා. ඒක දෝෂයක් නෑ කියන එක හරියට දැනගන්න ඕනේ. පව කරන්න පුළුවන්කම තියාගෙන රහසින්වත් පව නොකර ඉන්නව නෙමෙයි. උන්වහන්සේට බලෙන්වත් බෑ රහසින්වත් පව කරන්න. එහෙම මට්ටමේ හින්ද සුද්ධයි. අපේ චරිතවල තියෙන්නේ ඒක නෙමෙයි. අපිට රහසින් පව කරන්න පුළුවන්. අපි නමුත් නොකර ඉන්නවා. හැබැයි ඒක කළ යුතුයි. හැමතරම මේක දෝෂාරෝපණයක් නෙමෙයි. ඒක කළ යුතුයි. එහෙම ඒ කරන කෙනාට තමයි යම් දවසක අර මට්ටමට යන්න පුළුවන්. ඒ බහැල. දැන් මම කියන්නා මේකයි. පින සහ පව කියන එක නිසා පැවැත්ම ඇති වෙනවද පැවැත්ම නැති වෙනවද? සසර යනවද සසර නැවතිනවද? යනවා නේද? දැන් බලන්න ඊ අර්ථෙම ගත්තොත්. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටමනෝමයා කියන ගාත දෙක ගත්තාම මනස පිරිසුදු වුණොත් යහපත වෙනවා. ඒ කියන්නේ පින වෙනවා. මනස අපිරිසුදු වුණොත් අයහපත වෙනවා පව වෙනවා. එතකොට දැන් අපි ඕකේ ප්‍රතිපදාව පැත්තෙන් කතා කරනකොට මම කිව්වේ පින කරන්න කියන එක. අපි ගත්තොත් අපි දන්නව නේද 6-4 කියන එක. 6-4 දන්නවනේ. එතකොට බලන්න මනුස්ස කියන තලය උඩ තියෙනවනේ 6ක්. 6ක් තියෙනවනේ මෙතන දිව්‍ය තල. මං කියන්නේ 31ම ඕනේ. අපි දන්න 6-4න් යමු. පල්ලෙහා තියෙනවනේ 4ක්. දැන් මෙතන සමස්තය 11ක් තියෙනවනේ. මට හොඳට හිතලා කියන්න උඩම දිව්‍ය ලෝකේ එක කියලා අරගෙන යටම නරකය කියන පල්ලෙහාම නිරේ. කියන්නේ නරකයේ තිරිසන් ප්‍රේත අසුර කියලානේ අපි කියන්නේ. ඒ පල්ලෙහාම අපාය ගත්තාම ඒකට ගම්කෝ අපි 11 කියලා අංකේ. ඒ උඩම දිව්‍යතලයේ එක පල්ලෙහාම අපාය 11 වෙනි තැන. මට කියන්න මේ තැන් 11න් මනුස්ස තලයට හිමි වෙන්නේ අංක කීයද? කීවෙනි අංකෙද? 11න් කීවෙනි ස්ථානෙද මනුස්ස තලයේ තියෙන්නේ? කීයද? 7. ඒක හරි. ඇයි උඩින් 6ක් ගියාට පස්සේනේ මනුස්ස තලයේ 7 වෙනි තැන තියෙන්නේ? අහන්න. මම දැන් අහන්නේ මේකයි. 7 වෙනි ඉලක්කම බර පල්ලෙහාට උඩ පැත්තට. බලන්න. පල්ලෙහාටයි බර. 7 බර 11 පැත්තට මිසක් එක පැත්තට නෙමෙයි. ඒ කියන්නේ මැදත් නෙමෙයි මැදිරුත් පල්ලෙහා තියෙන 7. දැන් බලන්න පින්වන්දි. මනුස්ස තලයේ කියන්නේ පල්ලෙහාට බර ලෝකයක්. පල්ලෙහාට බර වෙනවා කියන්නේ ලෝභ දේශ මෝහය වැඩිද අලෝභ දේශ මෝහය වැඩිද? ඒ කියන්නේ ඇලෙන ගැටෙන ප්‍රමාණය වැඩිද නොවැළෙන නොගැටෙන ප්‍රමාණය වැඩිද? අන්න හරි. ඒක තේරුම් ගත්තා නේද සරලවම? මනුස්ස තලයට පස්සේ තියෙන අපාය පැත්තර වෙන්නේ තිරසන්නේ. තිරසනුම් බලන්න උන්ට තියෙන ඇලීමයි ගැටීමයි කියන දෙකෙන් තුර මොකක්වත් නැහැ. අපි ඒකට වඩා උඩ හිටියට අපි ආසන්නයි තිරසන් අපායයි. එතකොට නිකන් බලන්න අපි નિરાයාසයෙන් අපේ හිත නිකන් තිබ්බොත් අපේ નિરાයාස ස්වභාවයේ තියෙන්නේ නොඇලීම නොගැටීමද ඇලීම ගැටීමද? ආහෙනයි ඉතින් පින් නොකර ඉඳලා බලන්න අනිවාර්යෙන් ඇලීම ගැටීම කියන ලෝභ දේශයට බහිනවා. ඒ කියන්නේ නියතයි ඉන්න තනිනුත් තව පල්ලෙහාට පිළි. ඒකයි බුදු පණවසලා කියන්නේ පින කරන්නලා කියලා. පව් කරන්න එපා කියලා. මොකද දන්නවද? පව් කරන්න එපා කියන්නේ. පින් නොකරත් වෙන්නේ පව් කොහොමද? අහල. ඒ හින්දායි ඔච්චර කරුණාවෙන් කිව්වේ කරන්න එපා මොනවද දසකුසලයක්. මේ නැතුව මේ අපිට තියෙන මේ අකාරුණිකවකට මුම් කොටු කරන්න ඕනේ කියලා නෙමෙයි. බුදුහාමුදුරුවෝ දන්නවා අපිට වඩා හොඳට මේක නොකිව්වොත් කොටු වෙන තරම හිතා ගන්න බෑ කියලා. හරි. ඔය හොඳට අහනවනේ. තලයේදී තාම අවාසියදාගත මත්තමක් නේද? ඒක හරි. දැන් මම මේව පෙන්නපු එකෙන් අවාසිය පේනවා. හැබැයි ඒකෙන් කියන්න බෑ වාසියක් නෑ කියලා. බෑද? මොකද මනුස්ස තලයේ මිනිසුන්ට තියෙන ප්‍රතිලාභ දිව්‍ය තලයේ කට්ටියවත් නෑ. ඒකේ හොඳ ප්‍රතිලාභය මොකද්ද? පිටසක්වලක කෙනෙක්ට මහාන වෙන්න බෑ. මනුස්සත්ව ප්‍රතිලාභය නැති කෙනෙක්ට මහාන වෙන්න බෑ. ඉතින් හොඳට දෙනවන්න මේ ලෝකේ දුර්ලභයි කියලා පෙන්නපු කාරණාවල අතිශයම දුර්ලභයි මනුසත් බවයක් ලබාගෙන මහාන වෙන්නේ. නාග ලෝකේ මිනිස්සෙටවත් නාග ලෝකේ නාගයෙක්ටවත් මහාන වෙන්න බෑ. ඉතින් එහෙනම් මනුස්සතලේ තරම් වාසනාවන්තනකුත් නැහැ. ඒ වගේම අවාසනාවන්තනකුත් නැහැ. ඒකයි කියන්නේ මෙතන තියෙන්නේ කල්ලසුක විපාක කියන එක.
දිව්‍යතල සුදු පාට පැත්තට යන්නේ. සතර පායේ කළු පාට පැත්තට යන්නේ. අපි මැද වගේ ඉන්න නිසා කළු සුදු දෙකම තියෙනවා. එහෙනම් මම කියපේ. මම කියන්න ගියේ ඉතින් අපි පිනවදී නිකන් හිත ඇතෑරියෝ. يعني මේ අපි අපෙන් නම් ආගෙන ඉතින් විශේෂයෙන් පවුනම් වෙන්නේ නැහැ. එහෙනම් අපි කරන්න ඕනෙම නැහැ නේද කියන අර්ථය එනවනම් මම හිතන්නේ දැන් නම් ඒක හනිමිඩිය දහසක් වෙලා තියෙන්නේ හුඟා. ඒ දවස්වල තමයි හුඟා කට්ටියෝවා කියවන්න ආපු කාලයක් තිබ්බේ. මම ගිහි කාලෙදත් ඔය කතාව අහලා තිනා හොඳට. මම ඒකෙන් තමයි කියන්නේ. මේ එහෙම කළ යුතු නැහැ නේ කොහොමත් අපි පව කරන්න නැහැ නේ කියලා. මෙහෙමයි වැඩේ තියෙන්නේ. හිත හිතන එක නවත්තන්න පුළුවන් කියමුකෝ. හිතන එක. හිතන්න නැතුව හිටියා කියමුකෝ. මං අහන්නේ හිතන එක නවත්තන්න පුළුවන්. හිතන එක නෙමෙයි හිතන එක නවත්තන්න පුළුවන්. ඉතින් මනුස්සලේ ස්වභාවයෙන්ම හිතෙන්නෙම පල්ලෙහාට නම් ඉතින් අපි කතා කරන්න ඕනේ. මම මේ දැන් මේ නොකිය කිව්වේ මිනිස්සු හිතන මට්ටමේ නෑ හොඳේ. අපි කාටවත් හිතන මට්ටමට එන්න බෑ කවදාවත්. අපි අද හිතන් ඉන්නේ අපිට හිතනවා කියලත් හිතලා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ මිනිස්සු හිතන්නේ පාපේට. ඒ හින්දා අනිවාර්යෙන් ඉන්න තලෙනුත් පිරිහෙනවා. ඒකයි යෝගේ අභාග්‍ය සම්පන්නකම. ඉතින් මම කියන්නේ ගියේ මේකයි කලින්. පින පව කියන්නේ ලෝකෙට සාපේක්ෂව පවට සාපේක්ෂව පින අතිශය උත්කෘෂ්ටයි. ඕක කොහොම කිව්වත් ඕගොල්ලෝ පින නොකර අතාරින්න උඹ බලන්න. හම්බෙමු ඉතින් පල්ලේ හැදෙච්චර තමයි. පහල ඒක තමයි වෙන්නේ මම නෝ කිව්වට. අනිවාර්යෙන් පල්ලෙහාට යනවා හොදි. මම මේ පෙන්වෙ න්‍යායාත්මකව ආයි ඕන්න මෙතන මේ මම කියපු සාක්ෂිය වැරදි කියලා ඔප්පු කරන්න මමත් පිළිගන්නන් එහෙනම්. පහල මම කියන්නේ ඒකමයි ශ්‍රද්ධාවෙන් ගන්න එපා එකක්වත්. නිකම් බලන්න බර වැඩි වෙන්න යන්නේ පල්ලෙහාට දුබරටද කියලා. බලන්න දේව දෙවියන්ගේ ස්වභාවයේ. ඒගොල්ලන්ට අපේ තියෙන බරට වඩා දෙවියන්ගේ හිතේ බර අඩුයි. ඒ නිසායි ස්වභාවිකව උඩදලයි කියන්නේ. පහල තිරිසනුන්ගේ බර වැඩි අපේ හිතට රායකයි පල්ලෙහායි. පහල ඉතින් තේරුම් ගන්න නිකන් න්‍යායාත්මකව නිකන් තියරිටිකලි තේරුම් ගන්නකො. අවබෝධ නැති වුණා. නිකම් බලන්න බර වැඩි වෙන්න පල්ලෙහාට බර ගම වැඩි වෙනවා මිසක්. සැහැල්ලු වෙන්න ඉහළටම යෑම මිසක්. මං කියන්නේ ඕක පොදු ධර්මතාවයද නැද්ද? පහල බැලුමකට වතුර දාන්න අතෑරිය උදැනි උඩද? පල්ලෙහාට බැලුමට පුරවන්න පුළුවන් යන්නේ උඩද පල්ලෙහාට? ආයිති ඔන්න ඕක තමයි ස්වභාවික ධර්මතාවය. මේ අලුත් දෙයක් කිව්ව නෙමෙයි. පහල යහපත් වුණොත් හිත පින වෙනවා, අයහපත් වුණොත් පව වෙනවා. ඒක හරියටම හරි ලෝකෙට ඒක කළ යුතුයි. හැබැයි Nirodha අර්ථයට ගිය ගමන් එතන ඒ කියන්නේ නිවන පැත්තට නැඹුරු කරපු සැනින් එතකොට පිනත් පවත් දෙකම වෙනවා නම් ඉපදීම කොහොමද වෙනවා? ඒක මම මෙහෙම එකක් කියනවා. මෙන්න මෙහෙමයි ওই කතාව. ඒ කියන්නේ පින්වත්නි නිවනට සාපේක්ෂව කියලා ගැලලක් තියෙනවා. හරිද? ලෝකෙට සාපේක්ෂව කියලා ගැලලක් තියෙනවා. ලෝකෙට සාපේක්ෂව පවට වඩා හොඳයි පින. මේ සංකේත කියන්නේ අර වැඩි ලකුණ. හරිද? මාළුවේ කට ඇරියහම වැඩි කියලා ගන්න ඉන්නේ. උගන්නකොට පවට වඩා වැඩි පින ලෝකෙට සාපේක්ෂව. හැබැයි නිවන්ට සාපේක්ෂව පින කියන්නේ අඩු එකක්. පැහැදිලිද? දැන් ඒකෙන් කාටවත් තේරුන්නේ නැහැ නේද පින කියන පින කරන්න ඕනේ නැහැ වගේ එක? ඊගෙන් තේරෙන්න ඕනේ පින කරන්න ඕනේ කියලා. මම දැන් ඒක සාධාරණ කරන්නේ නැත්තම් පොඩ්ඩක් හරි අර්ථ බලන්න මේක නිකන් අනිත් පැත්තම යන හිඳ. මේක කියලා ගන්නකො ලෝකේ. හරිද? අපි ගමුකෝ මේ මම නිකන් මේ උදාහරණයට කියන්නේ. මේ තියෙන ලෝකෙන් එතර තනක් කියලා. මේ ලෝකෝත්තර කියලා නිකන් ලෝකෝත්තර කියන එකේ රළු අර්ථය ගන්නකො. ලෝකෙන් එතරයි කියන එකනේ ඔය කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේක ගත්තොත් අපි ගමු මෙන්න මේ තියෙන කවරේ සම්පූර්ණ ලෝකේ කියලා. හරිද? එතකොට මේ කවරෙන් එළිය තනක්නේ ලෝකෝත්තර කියන්නේ. මං අහන්නේ මේක ගන්නකො ලෝකෙ කියලා. ඒ කියන්නේ මේ පල්ලෙහාට බර අපාය. මේ උඩට බර දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක. මේ මැද තියෙන මනුස්ස තලය කියලා ගන්නකො. මට හොඳට හිතලා කියන්න මේ තියෙන ලෝකෙ ස්වභාවයෙන් ලෝකෝත්තර තැනට ඉතාම කිට්ටු මෙන්න මේ පල්ලෙහා දුරද? උඩ. මේ උඩට ගිහිල්ලා ඉන්න මිනිසුන්ගේ හිත බරයිද සහැල්ලුයිද? ආ එහෙනම් ඉතින් කරන්න ඕනේ බර දේවල්ද සහැල්ලු දේවල්ද? අන්න ඒ හින්දා යෝග වෙන්නේ. පැහැද? ඒකයි මං කියන්නේ හරියට පදනමක් ඇතුව තේරුම් ගන්න. යම් කිසි අර්ථයක් ධර්මයක් වැටුණාම මේ කරමු ඒ කරපු යහපත් දේ නොකරන්න හිතෙනවනම් ඉතින් එතන තේරුම් ගන්න තේරුනේ ධර්මයක්ද ධර්මයක්ද කියන එක. අධර්මයක් එතන තේරෙන්නේ. පැහැදිලිද? අන්න ඒකයි ඒ අර්ථයෙන් බලන්න. අන්න ඒක. මම ඕනනම් මේක ඉවරනකොට මම පෙන්නන්නම් මල් පූජා කරනකොට නිරෝධය දකින්න පුළුවන් නිකන්. මම දැන් කලින් කිව්වෙත් ඒක තමයි. මම අන්තිමට පුළුවන් නම් මට අමතකව මතක් කරන්න මං කියන්නම් මල් වට්ටිය පූජා කරනකොට හරියට යාට තේරෙනවනะ ඒ මල් වට්ටියේ තියෙන රටාවෙන් පෙන්න ගත්ත හැකි ශුන්‍යතාවය හරියට ගන්නවනะ හඳුන් කූරෙන් පෙන්න දකි ශුන්‍යතාවය එහෙම ස්වභාවයක් ඔය ඇතිනේ ඒකයි ඔය මොනවත් මේ කවුරුවත් කිව්වට බින්වන්දි මේ කවුරු මොනවා කිව්වත් පදනම් විරහිතව එකඟ වෙන්න එපා මොනවටවත්
මගේ පැහැදිලිද? මම කියන්නේ විවෘත මනසක් හදාගන්න ඕන නම් මේ තියෙන ක්වොලිටිස් ටික තියෙන්න ඕනේ. බෑද? ඕක නැතුව කරන්න බෑ. අරගම තමයි කුඹුර මුලින්ම හරියට හදන්න නැතුව වපුරන්න බෑ මොනවා කරත්. අන්තිමට සාරවත් බීජ ටික නිකම්ම වල් වෙනවා. ඒව ටික බොල් වෙනවා. කුඹුර හදන්න නැතුව. ඒක තමයි බොහෝ දුරට වෙන්නේ. ඒක තේරුම් ගන්න. හරි. ඉතින් මම කියමින් ආවේ අර ගාත දෙක අපි හමාර කරමු. ඉතින් එතනදී ඔතන සූක්ෂම වර්ථ කියොත් මෙහෙමයි තියෙන්නේ. රහතුන් වහන්සේලාගෙන ලෝකෝත්තර පිරිස නම් රහතුන් වහන්සේලාට සාපේක්ෂව ඉතුරු පල්ලෙහා සියලු දෙනාම ලෞකිකත්වයේ ඉන්නේ. මං කියන්නේ අනාගාමි බ්‍රහ්මයා පවා රහත් නොවී නම් එයා තාම සත්ව මට්ටමේ ඉන්නේ. හැබැයි මිනිසුන් මේ පෘථජනන්ට වඩා අතිශයින්ම සුකුමයි. ඒ කියන්නේ අතිශයින්ම උත්කෘෂ්ටයි ඒතන අනාගාමි දර. නමුත් ආයි රහතුන් වහන්සේලාට සාපේක්ෂව තාම අද දරුවෝ වගේ අනාගාමි කට්ටිය. එහෙනම් ඉතින් අපි බලන්න අපි එතකොට නිකන් උපදිලත් නැහැ වගේ උන්වහන්සේලා සාපේක්ෂව. ඒ උදාහරණ කියන හරි. ඉතින් මම මෙතන කියන්නේ රහතුන් වහන්සේලාගේ ජීවිතය තමයි ඔය මේ සචිත්ත පරි මේ මේ මොකද්ද මනෝබුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේ කියන්නේ. ප්‍රසන්න වූ මනසක් තියෙන්නේ ඇත්තම රහතුන් වහන්සේලාට. ඒකින්ද තමයි ඔතන ලස්සන ගැලපෙනවා. ඡායා වනපායිනි කියලා කියන්නේ අර ලැබිච්ච පංචස්කන්ධයද. ඒක දැන් සැහැල්ලු වෙලා තියෙන්නේ. ඇයි දැන් ඒක අයින් කරන්න බෑනේ කවදා? හරිද? මනසාචේ පදුට්ටේන කියන්නේ මනස දූෂිතයි කියන්නේ රහත් නොවිච්ච සීල දනකට. ඒගොල්ලන්ට තියෙන පංචස්කන්ධ පංචපාදස්කන්ධය. අන්න උපාදානස්කන්ධය බර වැඩි. ඒක තමයි ගුණා පසුපසෙන කරත් වෙවි තියෙන්නේ. ඒක ඒක සෑහෙන උත්කෘෂ්ටයි වරද්ද. පැහැදිලිද? මම දන්නේ ඒක තේරුණාද නැද්ද කියන එක. ඒක නොතේරුණා අරක තේරුම් ගන්න. පැහැදිලිද? මොකද අතන පංචස්කන්ධය පංචපාදස්කන්ධය කියන එක තේරෙන්නේ නැතුව ඒක තේරුම් ගන්න බෑ. නමුත් මම කිව්වේ රහතුන් වහන්සේලා සියල්ල කරලා තියෙන නිසා උන්වහන්සේලාට තියෙන්නේ මොකද්ද? ඉඳගේ මේ මොකද්ද? පින්නපාද සේනාසන ආරන්නේ ඔය කියන මූලික හතර. අන්න ඒ වගේ ගන්න ඕ ඡායාව. ඒක අභාරින්න බෑනේ එච්චරයි. හැබැයි ඒ වගේ නොවිච්ච සියලුම දෙනාට ආරන්නේකට එහා ගියපු ගයක් හදන්න වෙනවා. සිවුරට එහා ගියපු යඳුමක් හොයන්න වෙනවා. ඒ කියන්නේ අර මූලික ප්‍රත්‍ය හතරට වඩා ව්‍යාකූලයි ඒගොල්ලන්ගේ ජීවිතේ. ඒ හින්දා බර වැඩි. අන්න එහෙමයි ඒකේ උඩම අර්ථයක් ගන්න ඕන. බලන්න ඉතින් මම මේ ආපනසා කියන්නම් ධම්මපදයේ කියන එක උනත් ලෞකික ජීවිතරත් අතිශයම රමණීයයි ජීවිතේ පවත්වන්න ඕන හොඳ පුරුදු තියෙන එකක්. ඒ වගේම යම්කිසි දවසක එයාට ඊට එහා එකක් තේරුනොත් ඒ ධර්ම අර්ථයෙන්ම මේ කියලා තියෙන්නේ මේ වගේ අර්ථකුත් තියලා නේද කියලා තේරෙනවා. ඉගෙන ගන්න කියන්නේ නෙයාර්ථයයි නීයාර්ථයයි කියලා දෙකක් තියෙනවා මේ භාෂා විහාරයේ. එකක් තමයි උඩින් පේන මතු පිට අදහස. ඒ වගේම තමයි ඒකේ අපිට නොපෙනෙන හැංගිච්ච අදහස. ඔය හැමතරම අතිශයින්ම ගම්භීර අර්ථයක් පෙන්නලා කියන බුදුහාම. ඉතින් එතකොට තේරුම් ගන්න අපි අද පූජේ බුද්ධං උසමෙන්නේ නේන කියනකොට කියන අපිට තේරෙන අර්ථයට එහා ගිය තව ලොකු වර්ධව කියනවා. බලද කෙනා කෙනාට ඉතින් විස්තර කරන්න පුළුවන් හැකියාව මත ඒක වෙනස් වෙනවා. බලද ඉතින් Tamanට යහපත් කියලා තේරෙනව නම් Tamanට අර විවෘත මනසකට Tamanගේ යහපත් ගුණධර්ම හදා වඩා ගන්න මේ ගාතාව මෙහෙම බැලුවා නම් හොඳයි කියලා තේරෙනව නම් බලන්න. එහෙම බලනකොට හිටපු මනසත් විකෘති වෙනව නම් ඒක නොබලයි. නිකන් අපි ඉඳගෙන කන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ මම වෙන්නු මම කිව්වොත් එහෙම ගොටුකොල හොඳයි ඇඟට මේක කන්න කියලා කොච්චර කල් කෑවොත් හොඳයිද? හැමදාම කෑවොත් ඒකයි පමණ දැනගෙන කරන්න. ඔන්න ඕක තමයි ওই පමණ දන්නේ tikai අපේ ප්‍රශ්නේ සි. සීමාව දන්නව නම් අපි එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ විතර. සීමාව නොදන්න කමේ දෝෂ නිසා අපිට අසීමාන්තිකව එකම දෙයක් කරන්න ගිහලා එපා වෙනවද? පැහැද? ඒකයි අසීමාන්තිකව යනවා කියන්නේ මොකද දන්තගාමි කියන්නේ. සීමාව දන්නවා කියන්නේ ආ මධ්‍යස්ථ ස්වභාවය ඉන්නවා කියන්නේ. පැහැද? ඉතින් ඒකයි මධ්‍යස්ථ බව දන්න කෙනාට ලෝකෙත් එකයි ලෝකෙන් එතරත් එකයි කොහේ ගියත් හරියට ඉන්න පුළුවන්. අර වවුලගේ මේ මවුල් වෙතර ගියා නම් එල්ලිලා ඉන්න බැරි කට්ටියට එතන පිළිගැනීමක් නැහැ. අන්න ඒ වගේ එකක් තේරුම් ගන්න. ඉන්න තැන හරියට ඉන්න අනිත් කෙනාව තමන් ඉන්න ස්වභාවයෙන් අපහසුරපත් නොකර. අද අපිට වෙන්නේ දැන් අපි දහමහා ගත්ත කියලා මවුල් වෙතර යන්නේ මල ගෙදර යනවා වගේ. එහෙම කියනවා නම් අර සියලු මිනිස්සු අපහසුතාවට පත් වෙනවා. මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කියන්නේ හොඳට බලන ආර්ය ශ්‍රාවකයෝ ඔහොම නම් නැහැ හොඳේ. මේ බුද්ධ ආගමේ පිටිස ඔහොම නම් නැහැ. ඒ පිටිස දන්නවා තැනේ හැටියට ඉන්න. එයා බණක් භවනා කරනවා නම් ඒක හරියටම කරනවා. අතු ගන්නවා නම් ඒකත් හරියටම කරනවා. ඒ වගේම අසුචි කඳක් අදිනවා නම් ඒකත් හරියටම කරනවා. පංගු බේරු නැතුව හරියට කරනවා. ඔය අපි හැමෝම හදන නාම රූප පරිච්ඡේදය කතාව. ඒක හැමෝම අහලා මැදිනේ. නාමයයි රූපයයි දෙපැත්තක් විඥාණයේ මැදයි කියන කාරණාවෙන් අර උඟක් වෙලාවට ලෝකසන්නස දේශනා කරන්න තිබුණා. අහලා තියෙනවද නම් බලන්න. ඔව් ඒක තමයි. ඔය නම් මංගෙන් අනුමානට හරි නාම රූප පරිච්ඡේදය කියලා අහලා තිනේ. බලන්න. අර නාමය රූපය බඩපිටි දෙක වගේ තියෙනවා කියන්නේ. ඒක අහලා තිනේ කොහොමද? ගහලා තියෙන්නේ මෙහෙම ගන්න දැන් අපි නිකමට ගත්තොත් කවදාවත් පුළුවන් ද එක බටමිටියකට මොන හොම ඇන්ගල් එකකින් තියන්න පුළුවන්ද? තනියෙන් බෑ.
ඒවගේ තමයි අනිත් බඩ මිඩියටත් ඔය වගේ අනිත් පැත්තට ඇංගල් කරලා තියන්න බෑ. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේක මෙතනින් හරි සම්බන්ධ වෙලාමයි ඔන්න ඔහොම ඇංගල් වෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ බටමිටි දෙක මෙන්න මෙහෙම සම්බන්ධ වෙනවා නම්, කියන්නේ මෙන්න මෙතන මේ තියෙන මෙතන ස්පර්ශය මෙන්න මෙතනින් සම්බන්ධ වීම නිසා ඒගොල්ලෝ ස්ථාවර බටමිටි දෙක කොහොම තියෙන්නේ? පැහැදිලිද? බොහෝ දුරට මෙහෙමත් තියන්න බෑ. මෙහෙම තමයි යන්නේ, ත්‍රිකෝණයක් වගේ යන්නේ. හරිද? එතකොට තේරුම් ගන්න මෙහෙම. අර අන්ත දෙකමයි ආයි මේ කතාව යන්නේ. මේක තියෙන මජ්ජේ සූත්‍රේ. ඒ කියන්නේ මජ්ජේ කියන්නේ මැද කියලා පෙන්නපු සූත්‍රේ. මැද හොයාගන්න කියන එක. එතනම ආයි කියන්නේ මැද කියලා ගන්න විඥාණය. හරිද? විඥාණය කියලා තේරුම් ගන්න මහදයන් නෙමෙයි හිත කියලා. හරිද? මෙන්න මේ විඥාණයේ මැද. ඒ කියන්නේ මොකද්ද? අර තරාදී මැද. හරිද? ඊට පස්සේ මේකේ දෙපැත්තට යන්නේ එක පැත්තක තියෙන නාමය අනිත් පැත්තේ තියෙන රූපය. පැහැදිලිද? නාමය කියන එකට ගණ්ඩ වචනයක් නම. රූපය කියන එකට තේරුම් ගන්න ඒ නම දාපු එක. පැහැදිලිද? නාමය කියන්නේ නමට, නම කියන එකට නමක්. නැත්නම් තව ඕක අට කතාවෙන් පෙන්නන්නේ නම්‍යතාවය කියලා. නැමීම. නැමීම කියන්නේ මේ නාමයට නමක් කියලාත් ගන්නවා. අර්ථ කතා දානවා සරල. ඔව් නැමිනවා කියන අර්ථය. කොහමරි නැමීම කියන එක ගන්නවා අට කතාවේ. හැබැයි සාමාන්‍යයෙන් පෙළේ උනත් ගන්නේ නාමය කියන එක. හරිද? කියන්නේ නම නම. මහලෝ යන්නේ නම. රූපය කියන්නේ අපි මොන හරි දෙයකට නේ නමක් දැම්මේ. අන්න ඒ දෙය. ඒක ගන්න රූපය කියලා. මේ තාම සරලව කියන්නේ. හරිද? දැන් මෙන්න මේක තේරුම් ගත යුතුයි. මේක පොඩ්ඩක් පැඩලි සහගත වුණාට මේක තේරුනොත් හරියි. හරිද? අපි මෙහෙම ගමු. මෙතන වින්නදී ඇත්තම ඕගොල්ලෝ මේ කියන්නේ අර අසීමාන්තිකව හිතනවා කියන තැන ඕනේ මෙතන. يعني තව අපි සීමාවෙන් පිට හිතනවා කියන එක. එතන පොඩ්ඩක් තීව්‍ර වෙන්න ඕනේ. නැතුව ඇත්තම මේක පෙන්වන්න අමාරුයි එතන. අපි නැත්තම් හිර වෙලාම ගන්න. පැහැදිලිද? නාමයේ පැත්තර කියන තව නමක්නේ නම කියන්නේ සිත කියලාත් අපි ගන්නෝනේ. රූපය කියලා කාත් ගන්නෝනේ. ඒකයි දෝෂ නැහැ. කිසිම දෝෂයක් නැහැ වචනවල. ඔය හැඟීම තමයි ඔය කියන්නේ. හරිද? මෙහෙම ගන්න. අපි මේක ගමුකෝ හිත කියලා. කියන්නේ මේ තමයි නාමය කියලා ගන්නකො. දැන් ඉතින් විඤ්ඤාණයත් එක පොඩ්ඩක් පටලව ගන්න එපා ඈ. මම මේ හිත කියලා නාමය ගත්තර. ඊට පස්සේ මෙතන ඔන්න බලන්න හොඳට. අපි මෙතන ඔකට උදාහරණයක් මෙහෙම පොල් ගෙඩිය ගන්නකො පොල්. දැන් අපි කිව්වොත් පොල් ගෙඩියක් අරන් එන්න කියලා. හරිද? පොල් ගෙඩියක් අරන් එන්නේ කොහොමද 17 එකක් එක්ක මාරු කරගන්න නැතුව? පැද මම කියපු ප්‍රශ්නේ. කඩේට ගිහිල්ලා ඕගොල්ලෝ පොල් ගෙඩියක් ගන්නෙ කොහොමද 17 එකකට පොල් ගෙඩිය කියලා රවටෙන්නේ නැතුව? කොහොමද කරන්නේ ඒක? අන්න. කොහොමද ඔක් කරන්නේ පිටවද? දැන් මම අපේ අම්මා මට කිව්වොත් එහෙම පොල් ගෙඩියක් අරන් එන්න කියලා. මම අම්මගෙන් අහන්නේ නැහනේ පොල් ගෙඩිය ෆොටෝ එකක් මට දෙන්න කියලා. පැහැදිලිද? මම කියන්නේ අපිට එච්චර මේ හුරු වෙලා තියෙන කියලා මේක පෙන්නන්න. අපි දන්නවා පොල් ගෙඩිය මේ වගේ, පොල් ගෙඩිය හැඩේ මේක, පාට මේක, සුවඳ මේක, හෙල්ලුවම මේක කියලා දන්නවා. නැත්තම් හොඳට බලන්න හරියට පොල් ගෙඩියක් තෝරන්න බෑ. මේ සද්දෙන් කියන්න පුළුවන්ද බැයිද එයාට? يعني මේ සද්දෙන් එයාට තෝරන්න බැයි නම් මේක කල්ටිද නැත්තම් අනිත් පැත්තද කියලා එයාට ඒත් පොල් ගෙඩිය තෝරන්න බෑ. පැහැද? නමුත් එයා ඕක රෙකෝඩ් කරන් යනවත් නෙමෙයිනේ. මේ රෙකෝඩරේ දාලා බලන්න නෑනේ මේකට සමානද කියලා. පැහැද? හැබැයි ඔතන හොඳ රෙකෝඩරයක් තියෙනවද නැද්ද? තියෙනවා. මේ මනස කියන එකේ තියෙන සංඥාව අතිශයම දරු රෙකෝඩරයක්. මම මේකේ පැහැදිලි කරන්නේ මෙන්න මේක. ඔන්න බලන්න. හිත තුල පොල් ගෙඩිය කියලා නම එනකොටම රූප ස්වභාවයක් ඇවිල්ලාද නැද්ද? අන්න හරි. ඔන්න ඔය රූපෙත් එක්ක සංසන්දනේ කර කර නේද බෝංජි වලට පොල් කියන්නෙත් නෑ, සැමන් වලට පොල් කියන්නෙත් නෑ, පරිප්පු වලට පොල් කියන්නෙත් නෑ. ආන්න අරගම පොල් කියලා දෙනව නේද? ගන්නව නේද? අපි තුමු මුදලාලි අපිව නොමග යවන්න කියලා පොල් කියලා තැමිලි දුන්නොත්. ඒත් තේරෙනව නේද? තේරෙනව නේද? ඒර අපිට තේරෙනවා මුදලාලි තාම දන්නේ නැතුව ඇති පොල් කියන්නේ මොනවද. අපිට ඕනම් පුළුවන් මුදලාලිලත් පොල් ගෙඩිය ගුණලා එන්න. පැහැදිලි. අපි එච්චරට දක්ෂතාවයක් අපිට තියෙනවා. හිත දන්නවා මේ ස්වභාවය තියෙනවා නම් මේක පොල් කියලා. පැහැදිලිද? දැන් මම මේ ඕදාරික උදාහරණයක් කිව්වේ ඔන්න ඕකේ අර පොල් ගේන්න කියලා කිව්වහම හිතර එනෝනේ සංඥාවක්. ඒකේ දැනට ගන්න ඔය හිතර ආපු සංඥාව නාමය වගේ. පැහැදිලිද? ඕක නාමය වගේ. ඒක තමයි නම වගේ ගෑල්. පැහැදිලිද? රූපය වගේ ගන්න පින්වන්දි. කඩේට ගියාට පස්සේ අපිට බලන්න, අල්ලන්න, හොල්ලලා බලන්න හම්බෙනව නේද වස්තුවක්? අන්න ඒක රූපය. දැන් බලන්න පින්වන්දි නාම රූපය බැඳලා තිනවා කියන්නේ විඤ්ඤාණයෙන් මෙන්න මේකට. අපිට අද තේරෙන්නේ කොහොමද?
අපි හිතපු පොල් ගෙඩියමයි මේ ගත්තේ කියලා නේද? දැන් නාමය කියපු නමත් අර අල්ලපු රූපයත් දෙකට බඳලා නෙමෙයිද කියන්නේ එක පොල් ගෙඩියක් මේ තියෙන්නේ කියලා. ඔතනවල තමයි නාම රූප බැඳලා තියෙන්නේ කියලා. පැහැදිලිද? අරද පැහැදිලිද? මම හිතනවා පැහැදිලිද කියලා. පැහැදිලි. ඒක වෙන්නේ අපිට නොතේරෙන විඥාණය කියන හිත මැද නිසා. ඔක හරියටම එකිනෙකා අඳුරන්නේ නැති මිනිස්සු දෙන්නෙක්ව ඒ දෙන්නම අඳුරන මිනිස්සෙක් විසින් ඒ දෙන්නම මම අඳුරනවා කියලා වෙන කෙනෙක්ට කියනවා වගේ. يعني මෙහෙමයි. අපි ගමු ලොකු පඬිත හඳුරුත් ඉන්නවනේ ලොකු හඳුරුත් ඉන්නවා. හරිද? මම පඬිත හඳුරුවකත් අඳුරනවා ලොකු හඳුරුවකත් අඳුරනවා. ඇයි පඬිත හඳුරුව අඳුරන්නේ නැහැ ලොකු හඳුරුවක්? ලොකු හඳුරුව අඳුරන්නේ නැහැ පඬිත හඳුරුව. පැහැදිලිද? පැහැදිලිද? හැබැයි මම දෙන්නම දන්නවනේ. මම ඕගලන්ට කියනවා පඬිත හඳුරුව ලොකු හඳුරුවයි මෙහෙමයි. දැන් කට්ටිය තාලනවා පඬිත හඳුරුව ලොකු හඳුරුවයි දෙන්නම යාළු වෙන්න තියෙනවා. පැහැදිලි මං කියන එක. පැහැදිලි මං කියන එක. ඒ කියන්නේ අල්ලපු ගෙදර මේ පිරිමි ළමයයි මේ පැත්තේ ගෙදර ගෑණු ළමයි අඳුරන්නේ නැහැ. මුලින්ම දැන් යාළුවා නැහැ කියමු ඒ කාලේ. අඳුරන්නේ නැහැ. ඒ කියන්නේ දැකලවත් නැහැ. හැබැයි ඒ ගෙවල් දෙකට ඉස්සරහ ඉන්න පොඩි එක මේ අයියවත් දන්නව රක්කවත් දන්නව. හරිද මේ පොඩි එක පුරසාරම් ගිහිල්ලා කියනවා අර අර අයියක් අය නියම යාළුවා ඈ. අර අයියගෙන් ගිහිල්ලා එවෝ තක්කව අඳුරනවද කියලා. අඳුරන්නේ නැහැ කියන්න බෑ කවුද කියලා අයියේ. අඳුරන්නේ නැහැ කියලා නම් දැකලා හරි තියෙන්න එපේ. මං කිව්වේ දැකලත් නැහැ කියලා හොඳේ. අක්කගෙන් ගිහිල්ලා එවෝ අර අයියත් එක්ක යාළුවද කියලා මුලින්ම අහන්නේ මොකද්ද? එයා නැහැ කියයිද කවුද අයිය කියලා අහයිද? කවුද කියලා අහන්නේ. හැබැයි අර පොඩි එකා කිව්ව විදිහට අපිට තේරෙන්නේ මොකද්ද? දෙන්නම යාළුවයි කියලා. අන්න ඒ වගේ තමයි විඥාන කියන උනේ පොඩි එකා වගේ. බලද? මිනිහා කරන වැඩේ ඔය ඌට තේරිච්ච විදිහට ඔක්කොම තියනවා කිය කියෙන්නනවා. බලද මං කියන කතාව? හරිද? දැන් තේරුම් ගන්න මේක. පින්වත්නි ඕක හරියටම තේරුම් ගන්න තියෙන ලස්සනම කතාව අර ගෙම්බම තමයි ඉතින් වෙන උපමාවක් පොකට හොඳ එකක් නෑ වෙන. නෝ මේකෙන් පෙන්නනවා. බලන්න මේක හිතෙන් අපි පීරිසියක් කියලා හිතාගත්තාම දැන් මම මෙතනට මේක ලං කරේ මෙතන හිත තියෙන ඉඳ ඈ හිත කියලා අපි මේ හරි තියාගමු අර හදවතේ මං යන්නේ හිත කියලා මම කෝපේ කියලා හිතනකොටම මෙන්න මේ ආකාරයේ රූපයක් මගේ හිතේ එනවා හරිද ඊට පස්සේ දැන් මේක මං හිතෙන්නේ හිතුවේ හිතට ඇස් නැහැනේ ඒකයි මම ඇස් දෙක වහගත්තේ ඊට පස්සේ අපි ඇස් ඇරියා වගේ කියන්නේ මේ හිතිච්ච දේ හොයන්න යනවා කියන එක එතකොට හොයලා බලනකොට මේ තියෙන්නේ ඒක. එතකොට මේකයි සමානලාද නැද්ද? පැහැදිලි. මං අහන්නේ දැන් මෙන්න මේක කරන්න. දැන් හිතට හිතුණා නේද මම පෙන්නපු එක තේරුණා නම් මෙතන කෝපයක් තේරුණා නේ. හරිද? අපි ඊට පස්සේ ඇස් දෙක ඇරලා බලනකොට එළියෙත් ඔන්නම කෝපයක් පේනවනේ. දැන් මට හිතෙන්නේ මොකද්ද? තියෙන දේම පෙනුණා, පේන දේම තියෙනවා. දැන් කවදාවත් තේරෙයිද මෙහෙම එකක් පණවන්න බෑ කියලා? එකනේ මේ කෝප්පේ කියන එක මායාවක් කියලා තේරෙයිද? නෑ. එහට තේරෙන්නේ තියෙන කෝප්පෙමයි මං දැක්කේ. දැක්ක කෝප්පෙමයි තියෙන්නේ. ඒ නිසයි පින්වන්දි මම මේ පැත්ත හැරිලා මම කිව්වොත් එහෙම මට කෝප්පේ පේන්නේ නෑ කියලා. එයා ඒත් කෝප්පේ දැකමින් ඉන්නේ. ඒකයි මට කියන්න පුළුවන් පින්වන්දි මගේ කුටියේ මේ මොහොතේ මේ විදිහට ෆෑන් එක කරගෙන වැඩි. ඕගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් එහෙම තියෙන්න පුළුවන්ද බෑද? තියෙන්න පුළුවන්. ඇයි මම කිව්ව විදිහම ඒක කරගෙනව? ඒ කොහොමද ඒක උනේ? මම උදාහරණයක් ආයි කියනකෝ දැන් ඕගොල්ලෝ මොනවද දැන් මං කියනවා ආයි ගිලම් පසක් දෙනව නම් මං කියනවා දැන් ඊළඟට දෙන්නේ බෙලිමලුයි හකුරුයි කියලා. දැන් ඕගොල්ලෝ දැක්කේ නෑනේ. හැබැයි මම මේ මොහොතේ හිත දන්නවද නැද්ද බෙලිමලුයි හකුරුයි කියන්නේ මේ වගේ කියලා. අන්න ඒක හොයාගෙන කුස්සියට යනකොට බෙලිමලුයි හකුරුයි කියන එක කුස්සියෙන් අද අපිට හම්බෙනවද නැද්ද? ඒ කියන්නේ අපිට ප්‍රත්‍යක්ෂ වෙනවද නැද්ද මේ ලෝකේ බෙලිමල් හකුරු තියෙනවමයි කියන එක. ඔකට තමයි කියන්නේ විඥානයේ මායාවට අහුණා කියන එක. ඒ කියන්නේ නාමය රූපයයි බැඳා කියන එක. ඒ කියන්නේ යකා බැඳගත්ත කියන එකයි කියන්නේ. පැහැදිලිද? ඔය බන්ධනය තමයි තණ්හාව කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද? උතර බලන්න තියෙන්නේ මෙහෙමයි මේ ගණියේ ආයි. මෙන්න මෙතන හිතේ කෝපය කියලා ආපු එකට හරියටම සමාන. කෝපයක් එලින් අද හම්බෙනවනේ. එහෙමනේ අපිට තේරෙන්නේ. ඔන්න ඔය නිසායි මම කිව්වේ දවල් ඉපදෙනවා කියන එක අනිවාර්යෙන් වෙනවා. අයියේ. බාහිරින් කෝපයක් හම්බ වෙනවම නම් මගේ හිත දන්නවා බාහිර තමයි කෝප තියෙන්නේ. එහෙනම් ඉතින් ඉපදෙන්න ඕනේ මොකද නැද්ද? ඉපදෙන්න ඕනේමයි. ඉපදුන් නැත්තම් තමයි පුදුමයක්. ඒකයි මම කිව්වේ අද එච්චර දෙයක් නැහැ. දැන් මේ මොහොතේ ගේ සිහි කරගන්නකෝ ගේ හිතෙන්. දැන් දනද උළුවස්ස මෙහෙමයි මේ ඉස්සරහා සිල්පර කොට දෙකකින් හදලා තිනවා මොන හරි මේ තාප්ප කෑල්ල කොහොමද දන්නව නේද? තමන් ගෙදර ගියාට පස්සේ එකපාරට නිකන් අර අපි කියන්නේ
මේ මානසිකව වැටෙන්නේ නැහැ නේ මම මේ ගෙදර නැහැ කියලා. එන උරණ එකපාරට ගෙදරට ගියාම ෂුවර් නැද්ද මම මේ ගෙදර ඉන්නවා කියලා. අනිවාර්යෙන් විශ්වාසයි නේද? කොහොමද ඒක උනේ? හිතේ ඇඳගත්තු චිත්‍රේ හරියටම තේරෙනවා මේ තියෙන්නේ ඒකමයි කියලා. මම කියන්නේ ඕක පොඩ්ඩක් විකෘති කරලා බලන්නකෝ. හිතේ තියෙනවා මගේ ගෙදර ඉස්සරහා මේ ඇතුළ වෙන තැනම ඇඳුරියම් ගහක් තියෙනවා කියලා. යනකොට තියෙන්නේ පේර ගහක්. දැන් පොඩ්ඩක් කවුල් වෙනවා නේද මේ ගේමද කියලා. පැහැදිලිද? පැහැදිලි. එහෙම නොවෙන තාක් අපිට ගැටලුවක් නැහැ. මම දැන් උතන කිව්ව ඔය උපමාවේ ඒත් දෝෂයක් තියෙනවා ඈ. ඇයි? අපිට රග්ගාල මතක් වෙනවා. ආ කවුරු හරි පේර ගහ ගෙනල්ලා තියන්නේ. පැහැදිලි අපි ආයි ලස්සනට අහු වෙනවා ඒකේ. මං කිව්වේ අර ඒකයි සීමාවක් තුලයි මම උපමාව කිව්වේ කියලා. හරිද? ඊයේ තේරුම් ගන්න උපමාව ඈ. නැත්නම් උපමාව බලනකොට ආයි දෙනවා. ඉතින් හාමුදුරනේ ඉතින් පේර ගහක් හරි තියෙනවනේ. ඇඳුරියම් නැති වුණාට. එතකොට ආයි තේරුම් ගන්න පේර ගහක් කියලා ආයි තේරුනේ ඇයි? මේ පැත්තෙන් පේර ගහ හොඳට දන්නවා. ඒ පේර ගහමයි මේක. මං අහන්නේ අපිට කවදාවත් දකින්න බැරි වෙච්චම දෙයක් තිබ්බොත් උතන. එතකොට ආයි අපිට අවුල් යනවා නේද මනස? මොකද්ද මේ කියලා. මම දැන් ආයි එකට කියන්නම්. ඕක නමක් දන්න. එතකොට අපි දන්නවා මොනෝ හරි තිබ්බා කියලා ඒක. ඒකයි හොඳින් මේක වචන වලින් ලියන්න බෑ එතනින් ගහන්න. ඒක තේරුම් ගත යුතුයි ඈ. හරිද? කෙසේ වෙතත් දැන් මම මේ කියන්නේ මේකේ තියෙන දෝෂේ. අත් බලන්න මේ හදවතේ තියෙන නාමයට සමානම බාහිරින් රූප ධාතුවේ කෝපයද හම්බෙලා. ඕක තමයි කියන්නේ සතර මහා ධාතුවෙන් කෝපයක් අද පේනවා අපිට. පැහැදිලි. මං අහන්නේ මෙන්න මේකයි. මම කියන්නේ මෙන්න මේ විදිහට කරන්න දැන්. මම මෙන්න රූපය අඳින්නේ මේකයි ඈ. මෙන්න මෙතන තියෙන කෝපේ පොඩ්ඩක් අයින් කරන්න. හරිද? මෙන්න මේ කෝපේ පොඩ්ඩක් හිතෙන් අයින් කරලා නාමය පැත්ත හිස් කරලා අපිට රූපේ පැත්තෙන් හම්බුනානේ මෙන්න මේ වගේ එකක්. දැන් මේකට කෝපේ කියන්න පුළුවන්ද? මම මේ දැන් දෙවනි සැරේට අඳපු විදිහට මේකට කෝපේ කියන්න පුළුවන්ද? ඇයි බැරි? අන්න හිතෙන් අයින් කරපු නිසානේ. ඒ පැහැදිලි නේද? අන්නේ අර්ථ හොඳට තේරුම් ගන්න ඈ. ඔන්න උතන සූක්ෂම. දැන් මම කියන්නේ මේකයි. හිත තුල කෝපයක් කියන එක දන්නේ නැත්නම් දැන් බාහිරින් කෝපයක් හම් වෙනවා කියලා ගන්න බෑනේ. මම කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයකට හිතපත් කරගෙන එළියෙන් හම්බුණානේ මෙහෙම එකක්. ආ දැන් පුළුවන් නම් බලන්න මේකේ කෝපයක් කියන එක කොහෙද තියෙන්නේ කියලා. මං ආයි කියනවා දැන් හිතේ තියෙන කෝපේ අයින් කරලායි බලන්න ඕනේ. ඒක බලෙන් කරන්න ඕනේ. දැන් කොච්චර කිව්වත් දන්නව මේ කෝපේ බලන්න කියන එක. ඒකට ඉඩ දෙන්නේ නැතුව හොඳට දරුණුවට වීරය කරලා හිත පොඩ්ඩක් අර පැත්තට අයින් කරලා බලන්න දැන් මේ කෝපේද කියලා. පහළ. ඒ දැන් කෝපේ නෙවෙයි වාදනයක් යද්දී ආයෙත් වාදනයක් වෙලා. පහළ. මම කියන්නේ ඔක්කොම ටික අයින් වෙලායි බලන්න ඕනේ. එතකොට මට කියන්නකෝ මේ 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 පැත්තේ ඉඳන් අපි ඉස්සෙල්ලා මොකද කරේ? මේ හදවත පැත්තේ ඉඳන් එළියට ගියේ. මං කිව්වේ දැන් මේ පැත්තේ ඉඳන් ඇතුළට එන්න බලන්නකො. එතකොට කවදාවත් මේ 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 පැත්තේ ඉඳන් හිත ඇතුළට આવොත් කෝපේ කියන එක එන්න පුළුවන්. නෑ නේද? නිකන් මං නිකන් සරල සාක්ෂියක් කියන්නම්. මම මේ අල්ලගෙන ඉන්නේ කෝපේද නැත්තම් මැට්ටක්ද? පෝසිලෙන් මැට්ටක් නේ. ඉතින් එතකොට පෝසිලෙන් මැට්ටේ කෝප තියෙන්න බෑ නේද? කෝප තියෙන බෑද කෝප නැද්ද? කෝප නැද්ද කෝප තියෙන බෑද? මං අහන්නේ කෝපේ නැද්ද කෝප තියෙන බෑද කියලා. තියෙන්න බෑ කියන්නේ කොහොමද? මේකේ කෝප නැහැ නේ. මැට්ටේ කොහෙද කෝප? එහෙම කිව්වොත්. මැටි වල කෝප නැහැ කියලා කිව්වොත් කවුරු හරි. මොකක්ද ඒකේ ප්‍රශ්නේ? ඔව්. මම අහන්නේ එහෙම කියන එක දෝසයිද හරිද? හරි තමයි. හරි කියන්නේ මොන අර්ථයෙන්ද? ඒ අර්ථයෙන් නම් හරියයි. මෙතන මම ඒකයි කිව්වෙ මොමෝ නෑ කියලා වචෙන්ට අනිත් පැත්තට බෑම කියලා කියන්නේ මොකක් හින්දා නෙමෙයි. අපිට අක් ගාලා ගන්නවා මේ නෑ කියද්දි හරි හරි. මැටි වල නම් කෝප්පේ නෑ. හැබැයි මැටි වලින් හදන්න පුළුවන් කෝප්ප කියලා. අවසරයි දැන් මේ මාස්තාවක් කරන්නේ. කෝප්පේ කියලා මේ කනවන්නේ මේ අපේ ඇතුලේ තිබිච්ච මේ සංකල්පය ප්‍රයෝගික කරගන්න. ඔව්. එතකොට දැන් මේ අපි කිසි දවසක මේ නොදකපු වස්තුවක් ඔව්. ඔතන අදහසක් නෑ නෙමෙයි. ඔතන පින්වත්නි අපි නොදන්නම දෙයක් ගෙනාවත් නොදන්න ඒ දෙයක් දන්න හොඳ නැද්ද? අන්න ඒකයි. ඔන්න ඔය අනුසය සංඥාව කියලා මම ඒකමයි හැමදෙස්ම කිව්වේ. ඔන්න ඔය දෙයක් කියන සංඥාවෙන් අපි අහුවෙනවා.
අන්න එක එතනත් තේරුම් ගන්න ඕනේ එතන දෙයක් කියන එකත් කොහොමද උනේ කියලා. පැහැල්ල දෙයක් කියන එක නැති වෙන්න නෙමෙයි. නැති වෙන්න නම් දෙයක් ඇති වෙලා තිබිලා තියෙන්න ඕනේ. පැහැල්ල ඒකේ දෝෂේ තමයි නැති වෙන්න ඕනේ කියලා හිතනකොට ප්‍රශ්නේ ඇතිවීමේ කෙලවරින් නැතිවීම. ඊට පස්සේ නැතිවීමේ කෙලවර මොකද්ද ආයේ? ඉතින් එතකොට ආයේ ඉතින් ඇති වෙනවා. ඒක ක්‍රියාවලියක් කරලා කොහොමද ආයේ පැවැත්මට එනවා? පැහැල්ලද? පැහැල්ල මං කියන එක. මම දැන් කිව්වේ ඉස්සල්ලා අපි කරන්නේ මොකද්ද? හිත නැමිච්ච විදිහට රූපයක් ගන්නවා. මං කිව්වේ රූපේ පැත්තෙන්ම පුළුවන් නම් හිත නමන්න කියලා. කරන්න බෑ හරියට කිව්වා. එනේ මට බලෙන්වත් බෑ මෙතන දැන් කෝප්පේ කියලා ගන්න මේ පැත්තෙන් නම් ආවෝ. මට අද මෙච්චර තුරුළු කරගන්න පුළුවන් ඇයි මගේ කෝප්පේ කියලා. හිතේ නම්මෙතාවය. හිත නමලා ඉවරයි කෝප්පේ කියලා. දැන් ඉතින් සක්කර වෙනවත් කියන්න බෑ මේ කෝප්පේ නෙමෙයි කියලා. පැහැදද? ඒ හොඳ දේ නෝක තමයි ලොකම මිත්‍යා දෘෂ්ටිය. මම මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ සතරපාගත වෙන එක නෙමෙයි. නිවන සාපේක්ෂයි. ඔය ඇතුලේ කෝපේ යනවා මම තනි පැතර විසිනවා තියෙනවා. ඈ මං කියන්නේ ඕගොල්ලෝ හිතලා බලන්න කියන එක. මේ කෝපේ මම නෙමේ මගේ නෙමේ කියන්න පුළුවන් දෙක අර්ථ දෙකකින්. එකක් අවබෝධ වෙලා නැත්නම් අවබෝධ නැතුව. මම අහන්නේ මෙච්චරයි මම මගේ කියන එක මගේ නෙමේ මම නෙමේ කියන අර්ථය දන්න කෙනාට වෙනම විදිහක් තියෙනවා. නොදන්න කෙනා කරන්නේ මේකෙන් එන දුක නිසා මගේ නෙමේ කියන එක. ඔය මොකද්ද? ජාතියම දුකයිද ජාතියෙන් පස්සේ දුකයි? මම නෙමේ මගේ නෙමේ කියලා හරියට දන්නේ විදර්ශනාවේ ඉන්න ජාතියම දුකයි කියලා දන්න කෙනා. ඊට අනිත් මිනිස්සු අනිත් සියලු දෙනා සත්‍යය දන්නේ ජාතියෙන් පස්සේන දුක නිසා මම නෙමේ කියන්නේ මේක. ඉතින් එතකොට ආයෙත් ස්වර්ගය කියන එකට යන් කියලා හිතනවා. ඉතින් මේ මම නෙමේ මගේ නෙමේ කියන්න ඕනේ නෑ. කිසිම දුකක් නැත්තම්. හරිද? ඒකයි වෙන්නේ මම කිව්වේ මෙතන අපිට රක් ගාලා මතක් වෙන එක තමයි නැහැ කියන අන්දර බැස්සහම හොඳයි වගේ එක. මේ තියෙන ඒවා නම් ප්‍රශ්න ඉතින් අහන්නේ කෝප්පේ නැහැ කියලා ගත්තා නම් හරිනේ කියලා. ඔව් මං අහන්නේ කෝප්පේ නැහැ කියලා ගන්නද? කෝප්පේ නැති වෙන්නේ අතට මිසක් හිතට නෙමෙයි. පැහැද මං කියන එක. අතේ කෝප්පේ නම් නැහැ තමයි. හිතේ කෝප්පේ තියෙන හින්දාමයි ආයි නම්මෙතාවේ කියන්නේ කෝප්පයක් දැන් නැහැ කියලා. මං කියුවේ පැහැදද? ඉතින් ඒකයි මෙතන බලන්න හොඳට හිත සුද්ධ වෙනවා කියද්දි කොච්චර අර්ථයක්ද මේ කියන්නේ කියලා. කියන්නේ හොඳට තේරුම් ගන්න. එතකොට මම මේ කියන්නේ මුලා වෙන්න එපා. මම මේ කියන්නේ අර්ථයක් මෙතන හරි. හිත සුද්ධ වුණාම නම්මෙතාවයම නමක්ම පණව ගන්න බැරි වුණොත් එයාට හිත පැත්තෙන් බැලුවාම මේ එක රූපයකටවත් නමක් කියන්න බෑ. මම කියන්නේ මුලාවටපත් වෙන්න එපා කියලා. මේ කියන්නේ හිත පැත්තට. හැබැයි උන්වහන්සේ කය පැත්තට එනකොට අම්මා තාත්තා නංගි මල්ලි කියන ඕන ස්වභාවයක ඉන්නවා. පැහැද? උන්වහන්සේ හිතෙන් සම්මුතියෙන් පිට. හැබැයි මුළු ජීවිතේම සම්මුතිය තුල. පැහැද? මගේ පහද අන්න එහෙමයි වෙන්නේ. ඔන්න ඔහොම තමයි නාම රූපේ ගලවන්න පුළුවන් හිතට ඉඩ නොදී. දැන් අපි ඉස්සලා කරේ මම ඔය නොකර හිත සුද්ධ කරන්න කිව්වේ හිතට ඉඩ නොදී ගන්න කියලා. පහද? ඒකයි කියන්නේ නාමය වෙනම එකක් රූපය වෙනම එකක්. නාමය රූපයයි සම්බන්ධයක් ඇති කරගන්න බෑ කවදාවත්. අර බටමිටිය තනියෙන් ඉන්න බෑනේ. අන්න ඒ වගේ තමයි. හැබැයි අද මේ දෙක මෙහෙම තියෙන්නේ ත්‍රිකෝණයක් විදියට. මේ මැද නිසා මෙතන වගේ තමයි විඥාණය. ඌ අල්ලන් ඉන්නේ මෙහෙම. ඉතින් ওই දෙකම බටනම් මැදට චූටි තල්ලුව දැම්ම නම් හරි. පැහැල්ල. පැහැල්ල. පැහැල්ල අර්ථෙ? පැහැල්ලුනේ? නැද්ද? ඔන්න ඔය වගේමයි කිරිතේක කියන්නේ නාමය වගේ. ගෙම්බා කියන්නේ රූපය වගේ. කිරිතේකේ ඉන්න බැරිම එකක් නේද රූපය කියන ගෙම්බා. පැහැද? ඒක තේරුණාම පස්සේ තේරෙනවා ආ මේ නම කියන්න බෑනේ මේ රූපයට කියලා. පැහැද? පැහැද? එහෙනම් තමයි මම කිරිතේකෙන් ගෙම්ම පයින්නෙත් නාම රූප පරිච්ඡේදයෙන් තමයි. පැහැද? ඒකයි මම කිව්වේ ඕනතරකින් මේක සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? හරියට ඒක හරියට වැටහෙනවා නම්. පැහැද? මම ඒකයි කිව්වේ එකම උපමාව මම අයින් කරන්න නැතුව යන්නෙම. ඉතින් තේරුම් ගත්තා කි ඕන පැත්තකින් ඒක සම්බන්ධ කරලා දැන්. පැහැද? ඒකෙන් හින්දා තමයි ලෝසානස සමාලට කියද්දි කියන්නේ සතර මහා ධාතුව තුල ඉන්න බැරි එකක් මේ පේන්නේ කියලා. ඉතින් එතකොට අපි තේරුම් ගත යුතුයි මොකද්ද? සතර මහා ධාතුවත් කොහොමද කියන්නේ? ඒකයි මගේ මිනිස්සු හිතන්නේ නැති නිසා මිනිස්සු රග්ගලා හිතනවා. ඔව් හරි එහෙනම් උන්වහන්සේ කියන ද සතර මහා ධාතු නම් තියෙනවා ඇති වගේ. උන්වහන්සේ කියතේ එහෙම බින්දු මාත්‍රයකවත් අදහසක් නැහැ.
මේ අදහස පෙන්වන්න ඕන හින්දායි වචනෙට කිව්වේ. අර මනුස්සයා තේරුම් ගන්නෙ අම්මණන් කියලා කියන්නේ සතර මහා ධාතු තියෙනවා. ඉතින් මම කිව්වා ඔයාලට වඩා සූක්ෂම වචනයක්. සතර මහා ධාතු කියන්නේ තායි මොනව හරි. ඒකයි වැඩි. බෑද මම ඔබ අමු නිසා පෙන්වන්න ඕන නම් සතර මහා ධාතුව කියන එක පඩ ව්‍යාපෝ තේජෝ වායෝ කියලා හතරක් යනවනේ. ඔතන තේජෝ කියන්නේ මොකද්ද? උණුසුම් සීල් ගතියනේ. මම එදා කිව්ව එකමයි මේ ආයේ අඳින්නේ. මේ අලුතෙන් ඉන්න හින්දා. ඔන්නෝ වතුර විදුරු දෙයක් ගත්තොත් හරිද? ඒ සහ බී කියලා මට පුළුවන් නම් බල්ලා කියන්න මොන වතුර විදුරුද මේ වතුර රසනේ. මේ ඒ සහ බී කියන වතුර විදුරු දෙකේ මොන වතුර විදුරුද වතුර රසනේ? මොකද? ඈ? මම උත්‍රේ බහැල්ද? එම කියන්න බෑ නේද? දැන් මම මේ ඇඳ නිසා කියන්න බෑ නෙමෙයි ඈ. මම මෙතන ඇත්තටම සර්වසම අර සුදු පාට ලොකු විදුරු තියෙන විදුරු. ඒ දෙකක් අරන් ඉන්න කියලා උණු වතුරයි යල වතුරයි දාලාගෙන ආවොත් ඔයගලන්ට පුළුවන්ද කියන්න? බෑ. හැබැයි මම කියන්නේ අපිට අද ඇහෙන් බලලා කියන්න පුළුවන්ද බැයිද? කළු ගලක් ගණයි කියලා. තේජෝ ගති ඇහැට පේන්නේ නැහැ කියපු කට්ටිය දැන් කියනවා නේද පටවි ගතිය පේනවා කියලා. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. පටවි ආපෝ තේජෝ වායෝ කියනවා ඇහැට කන්ට නාසයට දිවල ශරීරයට අහු වෙන්න බැරි ඒවා. අන්න ඒකෙන් තේරුම් ගන්න උතන ඔය සතර මහා ධාතුව කියන්නේ මේ පවතිනවා කියන එකට කියන්නේ ගන්න නෙමෙයි කියන්නේ. ඒ ස්වභාවය පණවන්න බෑ. පැහැදිලිද? ඒ වගේ තාම ගැඹුරු අර්ථයක් සතර මහා ධාතුව පැත්තෙන් කියද්දි කියන්නේ. පැහැදිලිද? ඒක වගේ මේ වීදුරුවේ කතාව ඉතාම සරල උපමාවක්. බලෙන්වත් බෑනේ එහෙම් බල්ලා කියන්නේ මේකේ රසය මොකද්ද කියලා. ඒ වගේ ඒනකට මම ඒකමයි කිව්වේ. මම දැන් මෙතන මේ මම දැන් උතන පුටුව මට පේනවනේ. මට නමුත් දැන් මට පුටුව පේනකොට හිතනවා නේද පුටුව මෙච්චර ගණකම් කියලා. පුටුවේ ගණකම් මට තේරෙනවනේ අද. ඇහෙන් බැලුවම පුටුවේ ගණකම තේරෙනවනේ. ඉතින් දැන් නමුත් ඇහෙන් බැලුවට පස්සේ මේකේ රසිකම් පෙත් තේරෙන්නේ නැහැ නේ. තේරෙන්නේ කොහොමද කියලා ගන්න. බල. කුලඟ ඇඟේ වදිනතා කුලං මෙහෙන් යනවා නම් මේකේ මෙහෙම මේ සිහි මොකද ඒකට කියන්නේ පිම්බෙන හැකිලන ගතිය කියලා කියන්න පුළුවන්. ඇහෙන් බලන බෑ. බලන්න. ඔන්න ඔය උම ස්වභාවයක් කියන්නේ උතල. මොකද? ඒක තමයි වැඩින්ද මෙහෙමයි. ආයි ශක්තියක් කියලා කොහොමද දන්නේ? ඒ වචනේ ගැටලුවක් නැහැ. මම කියන්නේ ඒක හිතන්න කියන්නේ. මේ කියන්නේ එහෙම ස්වභාවයක් පවතින්න බෑ. ඔය අර්ථයක් ඔය කියන්නේ සතර මහා භූතය කියලා. බලන්න. භූත ස්වභාවය කියන්නේ තියෙනවා කියන එකට නමක් නෙමෙයි. නෑ කියන එකට අර්ථයක් නෙමෙයි. මොකද තියනවා කියලා ගණිද්දිම ආයි නෑ කියන එක ඇවිල්ලා. මේ කියන්නේ සතර මහා ධාතුව නෑ කියලා නෙමෙයි ඈ. මේ තියනවා කියලත් නෙමෙයි ආයි කිව්වේ. සතර මහා ධාතුව කියන මැද ආයි අර සමීකරණෙමයි තරාදියමයි මේ යන්නේ එක එක වදනෙන් ඈ. ආයි විඥාණය කියනකට දාන්න සතර මහා ධාතුව ඇත කියන එකට දාන්න සතර මහා ධාතුව ඇත. නැත පැත්තට දාන්න සතර මහා ධාතුව නැත. ඉතින් ওই දෙකේ දඟල වැඩක් තියෙනවද? මැද දින සතර මහා ධාතුව බලන්න ඇත්තම පවතිනවද නැද්ද කියන්නේ? එතන නෑ කියන්නේ පැන විලාද පැන වෙන්න බැයිද කියන්නේ. එනි ඉපදිලාද ඉපදිලාම නැද්ද කියන එක බලන්න. එතකොට නිකම්ම අර අන්ත දෙකෙන් ගැලවෙනවා. පැහැදිලිද? 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 හරිද මේක තේරුණාද? ප්‍රශ්න තියෙනවා අහන්න. පැහැදිලිද? හරි. මේ දෙක මම ඉතින් ආයි දැන් මේවා කස්සේ නෙමෙයි ඕකම තමයි මම දැන් ඔය කියා කිව්වේ. ඒ කියන්නේ හරියට මෙන්න මේක ගන්නකො මෙන්න පිරිසිදු හිත කියලා ගන්නකො මේ මොනවත් නැති පිරිසිය. හරිද? මේ පැත්ත කියලා ගන්නකො රූපය පැත්ත. මේ 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 රූප දෙකෙන් ලෞකික ලෝකෝත්තර දෙකම වෙන්න දෙයි. ලෞකික අර්ථයෙන් ගියොත් වෙන්නේ කොහොමද දන්නවද? අපේ හිත මේ වගේ. අපේ හිත මේ වගේ ලෞකිකව ගියොත්. හිතේ ලේන ඉන්නවා දැන් මම බල්ලා කියනවා ලේන දැන් නැහැ නේ පිරිසිය කියලා. පැහැදිලිද? ලෞකිකව ගියොත්. හිත පැත්තේ ඉන්නවා ලේන කියන සංඥාව. බැලුවට පස්සේ පිරිසිදු ලේන නැහැ කියලායි අපිට හිතෙන්නේ. මං ඒකයි කිව්වේ ඕක පෙන්නද්දී ලේනෙක් නැහැ කියලා යන පැත්තට දින සම්භාවිතාව 100%ම වගේම තමයි. පැහැදිලිද? ඇයි ඒ? හිත ලේන කියන එක අරගෙන බලනවා පිරිසිදු ලේනෙක් නැහැ කියලා. ඒක නෙමෙයි කිව්වේ. මං කියන්නේ දැන් මෙන්න මේක අයින් කරලා පොඩ්ඩක් මේ පැත්ත හිත කරන්න නැතුව මේ පැත්ත හිත කරන්නකෝ. දැන් බලන්න මෙතන ලේනෙක් ඉන්න පුළුවන්ද බැයිද කියලා. බලද මෙතන හිතේ සිත සුද්ධ දැනගෙන ඉඳන් බැලුවාම එළියේ හිතතර තේරෙනවා ඒක පැනවෙන්න බෑ කියලා. හැබැයි S2 ආයරිහම් ඉන්නේ කව පේනවා ඈ. බලද
පැහැල්ල මට හිතෙන්නේ පැටලෙන්න ඕනේ හොඳේ උදන කොතනද පැටලුනේ කොතනද ලහිලා තියෙන්නේ ඔබ කියන්නේ මම ඉතින් මොකද්ද මෙතෙන් දැන් කරන්න පුළුවන් කියනවා මට මට ඉතින් උදාහරණ කියන එක තව හුඟා නමුත් දැන් එකම තැන පැටලිලා නම් ප්‍රශ්නයක් අහන්න ඕනේ අහල ඒක එක පැත්තක් ගැට ගහලා දෙනවා අනිත් පැත්තෙන් ටක් ගාලා වැල්ලෙනවා ඒක උගල හොඳට තේරුම් ගන්නවා මං කිව්වේ ඒකයි හොඳ විවෘත මනසක් කියන එක අපි හිතන් ඉන්න මේ මොන්ඩිසෝරි මනසක් නෙවෙයි මං කිව්වේ තාම ධර්ම මට්ටමේ මනසක් තියෙන්න ඕනේ මේ අහල ඉතින් එහෙම නොකරන තාක් ඉතින් අර කිලෝ පහ දරන්න බෑ එච්චරයි දැන් ඒකත් බලන්න මං උපමා දෙක තුනක් සම්බන්ධ කරලා ඒක කරාව කියන්නේ ඒතර කොච්චර වේගෙන් හිතන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ ආයි ඒ ඒක තමයි මං කිව්වේ කෙනෙක්ව කෙනෙක් ගැන පහදන්නේ නැතුව හිත සියලු දෙන සියලුම දෙනාගේ වචනයට අහුම්කම් දෙන්න. එතකොට මම කියනකට වඩා සරල විදියට තව කෙනෙක් කියන්න පුළුවන්. නේද? නැතුව මේ සරණාගමනේ පුද්ගල සරපැතර දාගන්න එපා. එතකොට සරණාගමන සම්පූර්ණම් වෙන්නේ නැහැ. සරණාගමනම් අසම්පූර්ණම් වෙනවා. අනිවාර්යයෙන් සතර හැදෙනවා. නේද? හරිද? මෙන්න මෙහෙම ගන්නකෝ. අද අපිට වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. අද අපිට වෙලා තියෙන්නේ ඇත්තරම මම එක රූපයක් දාන්න. ඔන්න ඕක ගන්නකො. හරිද? අද අපිට වෙලා තින්නේ ඇත්තටම මගේ හිත දන්නවා ලේන්නු ඉන්නවා කියන එක. හරිද? ඊට පස්සේ දැන් මේ මේක ගන්න හිත කියලා මේ නැත්තම් පෙන්වන්න බෑනේ හිත කියන එක අඳින්න බෑ. මේ මේක තියෙන උපමාවකට. හරිද? මෙන්න මේක හිත කියලා ගන්නකො. ඒ කියන්නේ මේ සුදු පාට පිරිසියක් නේද? ආ සුදු පාට පිරිසිය දැන් අපිට සුදුලා නේද? කළු පාට ලේනෙක් නිසා. ආ ඔය වගේ ගන්න හිත. සුදු පාට පිරිසිය තුල දැන් මොනවද තියෙනව? ඔන්න ඔය ලේන කියන සංඥාව හිතේ මුදුන් පත්තියන් වෙලා තියෙන හින්දා මට ඇස් දෙක ඇරලා කන් දෙක ඇරලා අතපය විසික් කරලා හොයන්න ලේන්නු දැන් ලෝකේ හම්බ වෙනවා. ඇයි ඉතින් හිත දන්නවනේ ලේන ඉන්නවා කියලා. ඒ හින්දා හොයන්නේ ගැලණින් මොනේ මේ ලේන්නුම. ඇයි හොඳට දන්නවා වෙනස්කම. පැහැදිලිද? ඔන්න ඔය වගේ තමයි ලෝකේ මිනිස්සු කරඳුරු කරන්නේ නාමයයි රූපයයි බැඳලා. පැහැදිලිද? පැහැදිලි. ඒ පැහැදිලිද? හරි. දැන් මේ වම් පැත්ත අයින් දකුණු පැත්ත අයින් කරලා දාන්න ලේන පොඩක් අයින් කරන්න. ඉස්සෙල්ලා අපි වම් පැත්ත මේ දකුණු පැත්ත ගත්තේ හිත කියලා අර්ථේ නේ. දැන් මම කියන්නේ දකුණු මොකද්ද වම් පැත්ත හිත වැතර ගන්න. ඒ කියන්නේ පිරිසිදු දැන් එකක් තියෙන්නේ වමේද දකුණේද? වමේනේ. ආ ඉස්සෙල්ලා අපි කරේ දකුණු පැත්තේ තිබ්බ අපිරිසිදු පිරිසිය හිත කියලා ගත්තා. දැන් මේ කතාව ඉවරයි ඈ. දැන් මේ අනුත්යක් එන්න. දැන් වම් පැත්තේ එකනේ පිරිසිදු. ඔන්න ඔය වගේ තමයි කිසිම නිමිත්තක් පවතින්න බැරි හිත අනිමිත්තක් ගාහී යෝදි කියන්නේ අහලා දිනවද අර බැඳෙන්න බෑ කියන එක න මඤ්ඤති කියන්නේ පිරිසිදු හිත කියන්නේ ඔන්න ඔය වගේ වම් පැත් එකක් දැන් බලන්න ඉස්සෙල්ලා අපේ හිත අපිරිසිදු නිසා අපිට තේරුණා ලේන ඉන්නවා කියන කමින් තමයි ඇහැරලා බැලුවේ එතකොට ලේන්නු හම්බ වෙන්න ඕනේ ලේන්නු හම්බ වෙන්න බැරි වුණොත් ලේන්නු හම්බ වෙන්නේ නැති වෙන්න ඕනේ. ඔය දෙක වෙනවා. ලේන හම්බ වෙන්නෙත් ලේන හම්බ නොවෙන්නෙත් හිත තුල ලේන කියන සංඥාව තියෙන නිසා. ඒක පැහැදිලිද? ඒක පැහැදිලි. හරි දැන් මේ කතාව ඉවරයි ඈ. දැන් ගන්න වම් පැත්තේ පීරිසිය. හරිද? වම් පැත්තේ පීරිසිය කියලා ගන්නෙත් පීරිසිය සුද්ධයිනේ. ආ ඒ වගේ තමයි පිරිසිදුච්ච ප්‍රභාස්වර හිත කියන්නේ. නැතුව මේ චිත්තක්ෂණ පටන් ගන්නකොට චිත්ත වීතිය මුලින්ම ඕවනෝ නෙමෙයි ඈ. අර අපි හාලා දිනේ පටන් ගන්නකොට හිත පිරිසිදු කියලා ගන්න නෑ හොඳේ. එහෙමනම් ඉතින් පටන් ගන්නකොට මරුණා නම් එතකොට හරි. මං කියන්නේ මේ තාර්කිකව ගන්න. එහෙම වෙන්නේ නෑ. අවිද්‍යාව දිගට යෙදිලා හිටින්නේ ඕකේ. කියන්නේ මොනව හරි තියනවා කියන එක දිගින් දිගටම හිටිනවා. ප්‍රභාස්වර හිත කියන්නේ නිරෝධය දන්න හිතට. එතකොට මේ ඊට පල්ලෙහාව නෙමෙයි. පැහැල්ල. එතකොට පිරිසිදු පිරිසිය වගේ දැන් පේනවනේ මම කිව්ව හිත ඒ පැත්තට ගන්න දැන්. ඔන්න ඔය හිත පැත්තේ දැන් කිසිම නිමිත්තක් ඇති වෙලාම නෑනේ. මම අහන්නේ සුද්ධ හිතින් කොච්චර මොනව බැලුවත් හිතට කවදාවත් කියන්න පුළුවන්ද ලේනු ඉන්නව නැහැ කියලා. ඒ ඉතින් හිත තුල ලේන කියන එක පවතින් නැතුව මම කොහොමද ඇස් දෙක ඇරලා හොයන්නේ ලේනු වල? එයාදලා තාම. අන්න ඒකයි මම කිව්වේ ඉතින්. මම ඒක කිව්වේ එකම රූප දෙක වුණා නම් අනිත් පැත්ත හරවලා කියන්න පුළුවන් කියලා. පැහැදිලිද? පැහැදිලිද බලන්න. අන්න ඒකමයි මම මේ කිව්වේ අනිත් පැත්තට.
පිය තේරුවාද ප්‍රශ්න තියෙනවද? දැන් මේ බාහිරයක් පැනගෙන ඉන්නේ මම. අපි හිතේ තියාගෙන බලන කොටමයි. ඒක නෙවෙයි මේ මම මෙතන අදහස් කරේ දැන් බාහිරයක් මම මේ ගත්තේ ආයි අර 11 ආකාරයේ පොඩ්ඩක් දෙහිකට කඩලා. මෙතන තේරුම් ගන්න මේ බාහිර ප්ලේනා ඉන්නවා කියන සංඥාවමයි මොන හරි කියන්නේ. ඒ කියන්නේ උපමාව තුල ආයි ඇතුලේ සූක්ෂමයි. හරිද? නැත්තම් දැන් මම මේ නොකිය කිව්වේ මේ එළිය මොනවත් නැහැ කියන එක නෙමෙයි ඈ. මොකද ආපේ කොටයිද? ඕකෙන් ගන්න එපා මේ දැන් මේ හිතෙන් හදාගත්ත ලේනවා එළියෙන් බලන්නේ එළිය ලේනු නැහැ කියන එක. මේ එහෙම එකක් කරන්න බෑ හොඳේ. එතකොට නිකන් අර ලේනව මේ මම කියන එක හොඳට දැනෙනවා මම නෙමෙයි මගේ නෙමෙයි කියනවා. එහෙම බෑ. හරිද? එහෙම බෑ හොඳේ. එහෙම කරොත් ඒක ගැටලුවක් නෑ. ඒක ප්‍රතිපදාව මේ නිවන නෙමෙයි. ඒ කියන්නේ මෙහෙම විදර්ශනා කරන එක හොඳයි. ඒ කියන්නේ මගේ හිතේම තියෙන කතාවක් නෙමෙයි පේන්නේ කියන එක. නමුත් ඒක නිවන නෙමෙයි ඈ. ඒකින් කෙරවලට යන්න ගියොත් යන්නේ කෙලින්ම හිතේ දෝෂ දෙක දෙක යන්න වෙනවා ආයි අන්තයකට. මේක පොඩ්ඩක් සූක්ෂමවත් වැඩි හොඳේ. අපි කලින් බැලුවේ රූපේ දෝෂෙනේ. අර ඉස්සෙල්ලා රූප වල දෝෂ බලපළනේ කිව්වේ. මේක දැන් නිකන් හිතේ දෝෂයක් වෙනවා දැන්. බලන්න නාමයේ දෝෂයි කියලා අරගෙන රූපයේ පැත්ත සාධාරණ වෙනවා අන්තිමට. අන්න ඒකයි. දැන් ඉස්සෙල්ලාගේ මොකද වෙන්නේ? අර ඒකයි අසම මේ මොනවද අරූප තල වලට යන්නේ ඇයි? රූපයේ දෝෂයි නාමයේ ගැටලුවක් නැහැ කියලා. බලන්න. ඒකයි මේක මේ පැටලුනොත් එම වටේම පැටලෙනවා ඈ. මම ඒකගේ ප්‍රශ්නේ හරියට අහන්න කියන එක. ඉතින් ඒකයි මම කිව්වේ මේ කතාව මම කිව්වේ මේ අර්ථවල ස්වභාවය නිසා. ඉතින් හොඳට තේරුම් ගන්න. ඔය මම නොකිය කිව්වේ නාම රූප කියන එකේ පරිච්ඡේද වෙන්නේ. ඒ කියන්නේ හරියටම පරිපූර්ණයෙන් ඡේදනය කරගන්න පුළුවන්. ඔන්න ඔය මැද කැල කැඩුවොත්. තුලාව ගලවන්න පුළුවන් මැදට ගැහුවොත්. පැහැදිලිද? ඔව්. ඔව්. ඔව් ඒක තමයි මම කියන්නේ අර මූලික නිමිත්ත අනුනිමිත්ත ව්‍යංජන මේ ගෝත්‍ර ලිංග නිමිති කියන ಉದ್ದೇಶ කියන ওই සියලු තැන් වලට කියන පුළුවන් සරල නම මොනව හරි කියන එක. බලද? ඔය කිසිම නිමිත්ත කණුනිමිත්තක් නැහැ කියලා කිව්වත් එයා දන්නව මොනව හරි තමයි නැත්ති මට කියන. බලද? මම කියුවා ඉතාලම සරලයි ওই වචනේ. මොනව හරි කියන වචනේ තියෙන තාකුත් එහෙමයි මොනව හරි නැහැ කියලා හිතන තාකුත් එහෙමයි ඈ. ඔය මූල මොනෝහරි කියන සංඥාව නිසා ඉපදෙන එක වෙනවමයි. ඉතින් ඊට එහා ගිහිල්ලා මම රජාය මම දුප්පතාය කියලා කොහොම හිතුවත් ඉතින් මොනෝහරි කෙනෙක් කොහොමත් එළියට ගිහිල්ලානේ. බලද? يعني මෙහෙම ගත්තොත් මම මෙතන අර අනුසය කතාව අපුස මම කියලා මෙහෙම එකක්. නමුත් කෙසේ වෙතත් අපි නිකමට ගමුකෝ අනුසය කියන එක තමයි කොහොමත් මුල. ඊට පස්සේ අපි නිකන් ගමුකෝ අන්න හරි. එහෙනම් මම මෙහෙම මට අතන මතක නැහැ කිව්ව නිසා මම ගන්නවා. පරිඋට්ටාන වීතික්‍රමණ කියලා ගන්නකෝ. අනුසය තව දිනුනොත් පරිඋට්ටාන වෙනවා පරිඋට්ටාන දිනුනොත් වීතික්‍රමණ වෙනවා පැහැද මෙන්න මේ අනුසය සංඥාව තමයි මොනෝ හරි කියන එක මම නිකන් මේකට කියන්නේ මේක මේ හරියටම සම්බන්ධ කරව නෙමෙයි ඊට පස්සේ නම් පරිඋට්ටාන වගේ තමයි ඕක ටිකක් දිනුනාට පස්සේ අපිට වෙනසක් තේරෙනවා යමෙක් හෝ යමක් වගේ දැන් වෙනසක් ඇවිල්ලා මේ මට්ටමම ගන්න යමෙක් කියද්දි පුද්ගල සත්ව කියලා ආයි ගන්නවා ඒ අතරම පුද්ගල සත්ව කියලා දෙකක් බෙදනවා නෙමෙයි මේ යමෙක් කියන එක ආයි පොඩ්ඩක් ඉස්සරහට එනවා සත්ව කියලා. ඒක තව ටිකක් ඉස්සරහට එනවා පුද්ගල කියලා. හරිද? යමක් කියන එක පොඩ්ඩක් ඉස්සරහට එනකොට ද්‍රව්‍ය වෙනවා. ද්‍රව්‍ය ඉස්සරහට එනකොට වස්තු වෙනවා. වීතික්‍රමණ වගේ තමයි. දැන් ඉතින් පුද්ගලයෝ අම්මා වෙලා තාත්තා වෙලා නංගි වෙලා මගේ හතුරා වෙලා මිතුරා වෙලා ඔය ඉස්සරහට එන ලොකු නිමිති තෝකේ. වස්තු ටික තව ඉස්සරහට එනකොට මගේ පැන්සල් පෙට්ටිය, මගේ කකුල, ඕවා කියලා හුඟක් තඩි නිමිති දිනවා ආයි. ඉතින් මෙන්න මේ මහා නිමිති කන්ද හැදෙන්න මම කිව්වේ මෙන්න මේ එක වචනේ මුල් වෙනවා කියලා. පැහැද? ඔයක දරාගත්ත එකේ පාඩුව නිසායි මෙච්චර නිමිති අනුනිමිති ව්‍යංජන පද වෙදලා ඕනෑයක් කරන්න පුළුවන් අපිට අද. පැහැද? ඒකයි මම කිව්වේ මේ කිසිම දෙයක් මොනවත් කරා කියලා හරියන්නේ නැහැ. මෙන්න මෙතනයි මුල. මෙන්න මෙතන හරියට අයින් වුණොත් අයින් කරොත් නෙමෙයි හරියට අයින් වුණොත් ඊට පස්සේ ඉතින් ආයි මේ වගේන කතා කරලා දෙයක් උත්තරයක් නැහැ. පැහැදිලිද? අද අපිට කාටවත් මොන හරි කියලා සංඥාව හිතේ නෙමෙයි තියෙන්නේ. අපිට අද ඔක්කොම ඊට වඩා යහගිය සංඥානේ තියෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ සරලවම මොකක්වත් මහ දෙයක් ඕනේ නැහැ. මම මෙතන අර දවල් අර මාවත් දුන්න උත්තරේ මේ සංකේතය ඇන්දාම මේක මොන හරි කියලා හැමෝටම හිතුණා නෙමෙයිනේ. හැමෝටම හිතුණා ඊට යහගිලා රවමුකෝ ඉරක් හරි කියලා හිතුණා.
ඉතින් එතකොට අපි ඉන්නේ මෙන්න මේ තඩි බැලුම් එක ඇතුලේ. අපිට අනුසය හවු වෙලත් නෑ අද. පැහැද? ඒ වගේ කතාවක් තියෙනවා. පැහැද? මම තව උදාහරණයක් කියනවා ඔකට ඔය හීනය සම්බන්ධ කතාවක් තියෙනවා. ඒක ගැඹුරුයි. මොකද මම මේ දැන් මේ ගැඹුරු වාරණාව කියන දැන් මේ ප්‍රශ්නයක් අහන්නේ නැති හින්දා පොඩ්ඩක් තව හිතන්න කියලා. මම දන්න හොඳ මේ ගැඹුරුයි තමයි. හරිද? දුරවබෝධයි තමයි. ඔක ඉතින් මම කියන එකකුත් නෙමෙයි බුදුගණන් හස කෙලින්ම කියනවා. පටිසෝත ගාමින් නිකුණං ගම්බීරං දුද්ද සංගණං. රාගරත්තාන දක්කින්ති තමුකන් දෙනවට ආදීලා ගාතාවක් තියෙනවා. හරි ලස්සන ගාතාවක් ඔක. ඔකේ අර්ථය තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මහණෙනි. පටිසෝත ගාමී වූ ආර්ය මාර්ගය. නිපුණං කියලා කියන්නේ නිපුණත්වය දක්වපු කියන්නේ දක්ෂ කෙනෙක්ට ඇරෙන්න. හොයන්න බෑ. ඇයි ඒ? ගම්බීරං දුද්ද සංගණං. ගම්බීරයි කියන්නේ ඉතාම ගැඹුරුයි. දුද්ද සංගණං අතිශයින්ම දුෂ්කරයි. අනුන් කියන්නේ අතිශයින්ම සියුම්. ගැඹුරුයි සියුම් කියලා කියන්නේ. ඕක මේ අහතර පොළොවේ කතාවක් ඔය කියනවා. සමහර විෂයන් ගැඹුරු නම් ගැඹුරුයි, ලේසි නම් ලේසි. මේ කිව්වේ ගැඹුරුයි සියුම් කියලා දෙකම එකට හේදෙන තරම්. එතකොට අපිට කියන්න බෑ ගැඹුරින්ද මං අතාරිනවා කියලා. ලේසිද පස්සේ කරනවා කියලා කියන්නත් බෑ. ඒකයි මේ මොහොතේ සම්දිට්ඨිකව තේරුම් ගන්න තාක්මයි ලෙහෙන්නේ. හරිද? ඊට පස්සේ එතන තුන්වෙනි පදයෙන් කියන්නේ මොකද? රාග රත්තාන දක්ඛින්ති. ඒ කියන්නේ මොකද්ද? රාග රත්තාන දකින්දි කියන්නේ රාගයෙන් මත් වෙච්ච කෙනා දකින්නේ නෑ නෙමෙයි නිවන. න දකින්ති කියන්නේ ඒ කෙනාට දකින්නම බෑ. පැහැදිලිද? මේ සසර ආවට්ටේ දුවන කෙනාට දකින්න බෑ කියලා කියනවා. උතන දැන් රාගය කියලා ගණිතේ හිතන්න එපා. මේ බුද්ධඥානවසලා කිව්වේ ඇලෙන කට්ටියට ඕක බලන්න බෑ කියලා නෙමෙයි ඈ. ඇලීම තියෙනවා නම් තේරුම් ගන්න ගැටීම කොහොමද තියෙනවා. ඇලීම ගැටීම දෙකම දිනනවා නම් තේරුම් ගන්න මෝඩකම කොහොමද තියෙනවා. ඒ කියන්නේ නොකිය කිව්වේ මොකද්ද? මෝඩ කෙනාට මේක බලන්න බෑ මහන්නේ කියලා. පැහැදිලිද? ඉතින් ඒක ඇත්තටම දරුණු ඒ කතාව. මම අර හීනේ කතාව පොඩක් කියන ඒක විස්තර කරන්න පුළුවන් හින්දා එක එක පැති. අපි ඊකට ගත්තොත් මෙහෙම. දැන් හීන වෙනවනේ රැට. සමහරවිට අතරම නිඳ ගියොත් හරියට සමහරවිට දවල්ට උනත් හීන නොපෙනී යන්නේ නැහැ. පේනවා. ඒ කියන්නේ අපි එක පාට නිකන් අවුල්ලා ගියා අවදි වෙන්නේ. එහෙම උනාද වගේ වෙනවා. හරිද? මෙන්න මේක බලන්න. ඔය හීන තුල හීනයක් තුල ගහ මරා ගැනීම, ආයි දූෂණ වංචා, තොරම් බලන ඒවා, චිත්‍රපටි බලන ඒවා හීනේ ඇතුලේ වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්නේ. හීනේ ඇත්තරම හීනේ බලනවා සජීවීද නැද්ද? අතිසෙයින්ම සජීවී නේද? නැහැද? ඒක තේරලා ඇතිනේ. ඔය එච්චර හීනයක්වත් වෙලා නැත්තම් මම අතිශය ළඟ උදාහරණයක් කියන්නම්. අපි හැමෝටම දැන් අද්දගේ මම හිතනවා මේක තියෙනවා කියලා. අර අඩ නින්දේ වගේ නින්දත් නින්දත් අතරදී එක පාට ප්‍රපාදර වැටෙන සිද්ධිය වෙලා තිනවද? ඒක අතිශයින්ම සජීවී නේද? ඒ මොහොත මම කියන්නේ මේ මොහොත මේ එක පාට තමන්ට දෙනවා මට මේ බොරුවක් උනේ කියන තර නෙමෙයි. ඒ මොහොත බලන්න. ඒ මොහොත බලන්න. ඒ මොහොතේ හොඳට තේරෙනව නේද මගේ ඇඟටත් මම නම් වැටෙනව දැන් මේ කියලා. ඒ මොහොතේ අතිශයින්ම දරුණු බයකුත් එනව නේද? පැහැදිලිද? ඒ මොහොත නම් ආයි මැරෙනවා කියන එකටත් විශ්වාස එනවද නේද? මේ වැටෙන වැටිල්ලට ඒ ශනික ඒ බය නිසාම තිගස්මෙන් ඇහැරුණාම ආයි මං කල්පනා කරන්න ඕනේ අප්පා මං බේරිච්ච බේරිල්ල කිය. එහෙම කල්පනා කරන්න ඕනේද? ඒ හීනේ නැගිට සැනින් මම කල්පනා කරන්න ඕනේද? හම්බෝ වැඩෙන්නේ නැතුව බේරුණා යන්න ගැටි. එහෙම හිතන්න ඕනේද? ඈ ඒ මනුස්සයාට හිනා යනවා. මෙහෙ මොකද්ද මෙහෙ වුනේ කියලා. ඔක හැමොත් එකම හිල කියනද මම සෑහෙන උඩින් නම් වැටෙන්න ගියානේ. ඒව කියනවද? එහෙම කියන එක ලැජ්ජසහගතයි නේද? සරමනසෙවත් කොහෙන්ද වැටෙන්නේ කියලා කියන්නේ නෝ එද පැදුරේ වැටෙන්න ගියා කියලා හොයන්නේ. ඊටසේ මේ මනුස්සයා ඉදින් ගහයි පැදුරේ වැටෙන්න පුළුවන්ද බෑද කියලා. මගේ පහල්ද? ඒ ඒ ඒ ලස්සන හැඟීම හිතන්නකො නිකන්. හරිද? මහා හෙලකින් ප්‍රපාතකින් වැටෙන මොහොතේ වැටෙලා මැරෙනවමයි කියලා විශ්වාස වෙලා අතිශයින්ම බය වෙච්ච මනුස්සයා ශනික නැගිටට පස්සේ ඒ මනුස්සයාට hina මේ මොකද්ද මේ වුනේ කියලා. ඒක ගැන හිතන්නත් ලැජ්ජයි. කතා කරන්නේ ලැජ්ජාවෙන්. කිව්වොත් කියන්නේ hina වේ. මේ එකක් උනාට බලන්න ඕක. එහෙමනේ කියන්නේ. පැහැදිලිද? හැබැයි මම කියන්නේ ඒක ලැජ්ජාසහගත බව තේරුනේ මම නැගිටට පස්සේද නැද්ද? හරිද? මං අහන්නේ හීනේ ඇතුලේදී අර වැටෙන වැටිලා ඇත්තමද නැද්ද? එතන ඇත්තමයි නේද? දැන් මං ඔන්න ඔය අත්දැකීම තමයි තියුණ කරන්නේ. දැන් බලන්න අපි හීනයක් දකිනකොට හරිද? හීනේ තුලදී කෙනෙක් මට බැන්නොත් අඬන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ මොහොතේම මං ඇහැරිනොත් මං අතගාල වෙලවත් කඳුළු තියෙනවද? කඳුළු නැත්නම් කඳුළු ඇවිල්ලාම නැද්ද?
කඳුලක් ඇවිල්ලම නැහැ නේ කඳුලක් උනන්නම බෑනේ. හැබැයි මට හොඳට මතකයි කඳුළු පෙර පෙර ඇඬුවේ කියලා. දැන් ඕක ගිහිලා කියන්නද කාත් එක්ක හරි? මට අරග බැන්න නේද? කොයි වෙලේද? කීනේ. එහෙම කියන්න බෑනේ. මං අහන්නේ ඉතින් ලැජ්ජසහගත බව තේරෙන්නේ. එහෙම කියන්න බෑම කියන එක. අපි කියන්නේ නැහැ නෙමෙයිනේ ඕවා. අපිට කියන්න හිත දෙන්නේ වනේ. ඒ ඉතින් මේක මහා ලැජ්ජසහගතයි. අපි අනිවාර්යෙන් නිින්දවට ලක් වෙනවා. නිින්දාගෙනම කියන්නේ ඒක අපිව පහත් වෙනවද? මොන පිස්සෙද මේ හීනයක් ඇත්ත කරන් දඟලනවා කියන්නේ? පැහැද? දැන් මං කියන්නේ ආ හීනය ඇතුළට යන්න. හීනය ඇතුළට ගියාම පින්වන්නේ ඒ මොහොතේ මට බයිනවා නම් මේ මනුස්සයා මට බයිනවා කියලා දුවත් හිතවද නැද්ද? දුක කියන්නේ මොකද්ද? කෙලෙසක්ද නිකෙලෙසක්ද? කෙලෙසක්. ඒ කියන්නේ හීනේ තුල කෙලෙසු තියෙනවද නැද්ද? එදනවනි මට පුළුවන් නම් මේකට කවදාහරි බයිනවා කියලා ආයි ප්‍රතිඋත්තරෙත් හිතෙන් එනවද නැද්ද? ඒ කියන්නේ ඒ මොහොතේදී තමන්ගේ සිල් ටිකත් කැඩලාද නැද්ද? බලන්න හොඳට හීනේ ඇත්ත වෙලා තියෙන මොහොතේ මගේ තියෙන සාමාන්‍ය චරිත ස්වභාවයක්ම නේද ඒ මොහොතේ මට තේරෙන්නේ. ඉංග්‍රීසි බහල්ද? බැරි. ඕකම ගමු තව ටිකක් තීව්‍ර කරලා. හීනයක් තුල පොල්ලකින් පාරක් පිටට වැදුනොත් වේදනාව දැනනවද නැද්ද? හොඳට දැනනවා හොඳේ. හීනෙන් ඕනනම් කෑ ගහගෙන දුවන්න පුළුවන්ද බැයිද? පුළුවන්ද බැයිද? මේ දුවනෝනේ. බහල්ද? ගිහිලා තෙල් බේත් ගා ගන්න පුළුවන්ද බැයිද? ඒක කරනවමනේ. ඉස්පිරිතාලයට දුවනවනේ. ඔය සියල්ල හීනෙන් පොළු පාරක් කනකොට කරනවමද නැද්ද? කරනවනේ මේ කෙරෙනවමද නැද්ද? ඔය සංසිද්ධියම නේද ප්‍රායෝගික ජීවිතයේ පොළු පාරක් කෑවොත් මම කරන්නේ? මම කියන එක බලද්ද? එතකොට බලන්න ඔය පොළු පාරක් හීනෙන් කාලා ඉස්පිරිතාලේ ගිහලා නැවතිලා දවස් ගානකට පස්සේ ගෙදරත් හීනේදී එන්න පුළුවන්ද බැයිද? ඒතර අම්මත් ඇවිල්ලා වඩාගෙන කොහොමද දරුවෝ කවුද ගෑවුවේ යම් පොලිසිය ඔක්කොම කරනවානේ. මං අහන්නේ ඔය හීනෙන් ශනික අහැරුණොත් අර දවස් ගාන ගුටි කාලා ඉස්පිරිතාලේ ලැබුණු කතාව සියල්ල මහා නිකන් 2:50 කතාව කරනවා නේද? එහෙම එකක් වුන් නැද්ද? එහෙම එකක් වෙන්නම බැයි. හීනෙන් අවදි වෙච්ච මනුස්සයට තේරෙන්නේ එහෙම දෙයක් වුන් නැහැ කියලාද? එහෙම දෙයක් වෙලාම නැහැ කියලා. ඒ කියන්නේ මොකද්ද? එහෙම දෙයක් ඇත්තනම වෙන්නම බෑ කියලා තේරෙන්නේ. පැහැද මං කියන එක? අර තේරෙනවද බෑ කියන වචනේ හැංගීම? නෑ කියන්නේ නම් එහෙම වෙලා තිනව මට වුන් නැහැ වගේ. මං අහන්නේ ඔය හීනෙන් දැකපු දේ ඇත්තට වෙලාමම නෑ නේද? අන්න ඒ අර්ථයෙන් මම මේ බෑ කියලා කියන්නේ. පැහැද? ඒකෙන් තේරෙනව නේද හීනෙන් වෙච්ච දේ කවදාවත් මට වෙන්නම බැරි දෙයක් කියන එක? හැබැයි වෙන්නම බැරි දෙයක් වුණාද නැද්ද? වුණා. ඒක හරි. නමුත් එතනින් දන්නවද නැද්ද? වුණාට මේක වෙන්න බෑ කියන එක. ඔන්න ඔය හැඟීමයි මං කිව්වේ. ගෙම්බෙක් පයින්න බෑ. හැබැයි පයින්නවද නැද්ද කියලා හැම වෙලම. පැහැද? හීනේ නම් වර නැහැ. හරිද? ඔය හීනේ නැගිට්ටහම ඕක වෙන්න බෑමයි කියලා තේරෙනවනේ. පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි. හැබැයි හීනේ තුල ඕක වෙනවමයි කියලා ප්‍රත්‍යක්ෂයිනේ. ඒක පැහැදිලි නේද? අවසරයි. මගේ අත්දැකීම මම ඒක කරන්න උත්සාහ. මේ මෑතකදී මම දැක්කා. මගේ තාත්තා මිය ගිහින් නැත. මගේ අතර අප්පා. හීනේ එකපාරම කොහමද කනේ? මේ මොකක්ද වෙනවද මේ මීනස් ඇවිසිලා. ඔව්. මගේ මීමස් කරා තාත්තා මාව බේරගන්න. හලෝ. එනොත් ඔක්කොම තාත්තයි. ඔව්. බය වෙලා හැරෙන්නේ. හැරෙන්නේ. අනේ. අර මම අර එදා කිව්ව උදාහරණය මම උනා කියනවා කිව්වනේ දා. ඒක මේ මට සෝයින් වාසල මම කියන දවසට ඉඳන්ද කිව්වේ. උන්වහන්සේගේ ගිහි කාලේ යාළුවෙක් එක සැරයක් ට්‍රේන් එකේ යන්න කියලා. ඒ කියන්නේ ඊම ඒ මනුස්සයා මගේ දැනි මොනවද පිටරට වැඩ කරන කවුරු මහත්මෙක් වෙන්නේ නැද්ද? කොහම හරි මේ මොක් හරි ගනුදෙනුවකට පිටරට යන්න දැන් ෆ්ලයිට් දිනවල උඩතරක් බස් වල යන්න ඕනේ නෑනේ මොකෙන් යන්න ඕනේ නෑනේ ඉතින් ෆ්ලයිට් එක බුක් කරලා ඉතින් මේ වගේ ආසනෙ තියෙන ලොකු ආසන ඔහුගේ වාඩිලා යනකොට එක පාට එන්ජිමේ වෙච්ච දෝෂයක් නිසා මේ ප්ලේන් එක අඩපණුනවා ප්ලේන් එක දැන් කණන් වැඩෙනවා මේ මනුස්සර ඉතින් අනිවාර්යෙන් බයිරනවා නැද්ද ආයි නෑ ඉතින් ජීවිතේ කොහොමද මං අහන්නේ මොහොත දෙනම වතුරට පැනද හැටි දැන් අහසේ පයින්ද ඉතින් ඒ නිසා දැන් කොහොමත් මේක ක්‍රෑෂ් වෙනවා එකම දේ ඒ රියදුරා දක්ෂණම් බේර ගන්න පුළුවන් පොඩ්ඩක් ආබාධ අඩු කරගෙන. අර චිත්‍රපටි වලින් දැකලා තියෙනේ කඩන් වැටෙනවා ගානට අපි බේර ගන්න ඒගොල්ලෝ. ඒ වගේ. දැන් කොහොම හරි කියලා හොඳට මේ මං කියන්නේ හැංගීම තේරුම් ගන්න. හොඳේ මේ වෙච්ච සිද්ධිය. ඕගොල්ලෝ බහැර බලන්නේ චරිත. මෙහෙම යනකොට දැන් ප්‍රේන් එක කඩන් වැටෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වෙච්ච මනසකට කවදාවත් පුළුවන්ද මේ බය වෙන්නේ නැතුව ඉන්න? බය වුන් නැත්තම් මුදුමයි උතන. බය වුන් නැත්තම් ඒක වෙන්න පුළුවන් විදි දෙකයි තියෙන්නේ ආයේ.
එක්ක මනුස්සයර පිස්සු. නැත්තම් මනුස්සයා අවබෝධයෙන් ඉන්නේ. බොහෝ දුරට මිනිස්සු බය වෙන්න තුනේ පිස්සු නිසා. අවබෝධික ඉන්න මිනිහෙක් උත්තමේ හොයාගන්න හරි අමාරුයි බං. හරි. ඒක මං කියන්නේ නැහැ. බයරුවින් හැමෝම පිස්සු කියන එක. තේරුණනේ. තමයි අනුහසලා ඉන්න මං කියන්නේ බොහෝ දුර සම්භාවිතාර පැත්ත. කෙසේද? ඔය ෆ්ලයිට් එක කඩන් වෙන්නකොට දැන් අර වාතයේ ඔක්කොම ඇතුළට එන මේ ශබ්ද සෝ 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 ගාලා වදිනවා. මේ මනුස්සයෙක් අද්දගෙන ඉන්නේ. හරිද? මෙහෙම වෙනකොට පින්වත්නි හાર્ට් ඇටැක් එකක් නාව පුදුමයි අද. එච්චරට විරාන්ත වෙනව අනිවාර්යයෙන්. හරිද? කියන්නේ මේ කඩන් වැටෙන මොහොතේම එක පාට ඇහැරනවලු මේ මනුස්සයා. මං කියපු සිද්ධියම හිණියා. හරිද? හැබැයි මේ වගේ අවාසනාවට කාරණාව කියන්නේ මේ මනුස්සයාට හීනෙන් අවදි වෙනකොට උනේ ඊට වඩා අභේදය. ඒ මොහොතේ ෆෑන් එක කැරක් කැරක් කියලා දීපේ. හරිද? මේ මනුස්සයා ඉඳලා තින්නේ අර මේ වගේ ආසනයක ඇලවලා හො. ඒ කියන්නේ ෆෑන් එකේ හිටියා වගේම ආසනයක්. හරිද? ෆෑන් එකේ සද්දෙ කොහොමද? ඔන්න ඔය සද්ද තියෙන සෝ ගාන සද්ද. හරිද? ඒ මොහොතේ මේ මනුස්සයාගේ කරුමෙටද උරුමෙටද මන් දන්නේ නැහැ. සිලින් බෑග් එකක් ආපු සැනින් බැලුනොත් තට්ටේ. සිලින් බෑග් එක පැටුණා තට්ටේ. පැටලිච්ච සැනින් මොකෝ වුණේ? සද්දේ ඩබල් සෝ 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 ගානවා දැන්. දැන් හීනෙන් අවදි වුණා කියන දේ මේ මනුස්සයාට තේරෙන්න දුගේ ඇයි? එකම විදිහටමයි දැන් හීනේ මේකයි ඇත්ත වෙලා. ඉන්නේ තුන වෙලා ඉන්නේ මෙහෙම. ඉඳාගත්තේ නම් ඇයි සැනින් මෙතන සෝ සෝ ගානවා දැන්. බැරි මනස ඉක්කොඩි දුනා කියලා කිව්වා. ඒ විශ්වාස නෝලවත් නේ. පැහැද? ඕක තමයි හීනේ ඇත්ත වුණොත් වෙන වැඩි. පැහැද? පැහැද මං කිව්වද? මම මේක සම්බන්ධ කරන්න මගේ කිව්වේ නිගමන නෙමෙයි ඈ. අපි අර පොල්ලෙන් ගහපු අතවලු. හරිද? පොල්ලෙන් ගහන මිනිස්සේ ඇහැරෙනකොට ඒක තිගැස්මෙන් ඇහැරෙනකොටම අර පොළුපාර ගහන්න ආපු මිනිස්සයා වගේ මිනිස්සෙක් ඇත්තරම පොල්ලක් තියන් හිටියෝ. එයා හීනෙන් නැගිට කියලා තේරෙයිද නැ මේ ඇත්ත ජීවිතේ කියලා තේරෙයිද? පැහැද මං කියන එක. ප්‍රත්‍ය සැකසුනොත් අනිවාර්යෙන් හීනේ බොරු වෙන්නේ නැහැ. දැන් බලන්න මේ ජීවිතේ. මට හිතෙනවා මේ ලෝකේ ගස් ඇති. ඇස් දෙක අරලා බලපොසනින් ගස් තියනවද නැද්ද? පැහැද මං කියන කතාව. නාමය සමානයි හීනේ වගේ. රූපය සමානයි ඇස් දෙක ගියාම අර පොල්ලෙන් ගහන්න එකා ඉන්නවා වගේ. නාමය කියන හීනේ වගේ තමයි අර ප්ලේනේ කණන් වැටෙනවා වගේ එක. ඇස්තරමුසනින් සෝසෝ ගාන ෆෑන් එක වගේ තමයි මේ රූප අහු වෙනවා කියන එක. මේ එකම එක හොඳේ ආයන්නේ. නාමය හා සමානයි කිරිතේ කියන එක. රූපය හා සමානයි ගෙම්බෙක් වයින්නවා කියන එක. පැහැද? අද අපිට ඇස් දෙක වහගෙන හිතන ලෝකේ ඇස් දෙක අරගෙන ඇත්ත වෙනවද නැද්ද? ඉතින් ඒ හින්දා ඉතින් පිස්සු හැදෙන්නේ නැතුව ඉන්නව නේද බුදුම? ඉතින් ඒකයි බුදුමනස වතක් මේ සම්මේ පුදු ජන අහුම්මත්ත කා කියන. බුදුමනස කියලා දෙනවා අසතනේ අපිට තේරෙන්නේ නැහැ අපිට මිස්සු කියන එක. ඇයි ඉතින්? මගේ මට පේන දේ බොරුවක් කියලා ඔප්පු වෙන්නේ කවුරුනේ ප්‍රත්‍යක්ෂයෙන් පෙන්වුවොත් නේ? මම කිව්වොත් නැන්දගෙන්ට ඔය ඉස්සරහා තියෙන මොකද්ද කියන්න කියලා තග්ගයි කියනද පුටුවක් කියලා. මට විශ්වාස නැහැ නැන්ද ඇත්ත කියනවා කියලා. මං අහනවා අනිත් කට්ටියට. ඒගොල්ලෝ කියනවා පුටුවක්මයි. දැන් මට නිකම්ම විශ්වාසෙ හිතෙනවද නැද්ද? හරි නේ නා පොඩුවක් තියෙනවනේ මේ හැමෝම කියන්නේ. මං කියන්නේ නැහැද? හීනයක් දකින හැමෝම හීනෙන් ඇස් දෙක අරිනකොට ඒගොල්ලෝ හීනේ දැකපු දේ ඇස් දෙක ඉස්සරහා තියෙනවනම් කොහොමද වෙන්නේ? ඇත්තමයි නේද? ඔන්න ওই සන්තෑසිර තමයි අපි මුහුණ බලලා තියෙන්නේ. ආසිජත් කතා කරන රජ කෙනෙක්. අර ඇඳුම ගැනද? ඔව් ඒකත් හොඳ කතාවක් තමයි. අර ඇත්තම මේ මට මතක නැහැ ඒ මනුස්සයා හිර කරලා මට දන්නේ නැහැ එහෙම කරපු එකෙන් බේරෙන්න මම දන්නේ නැහැ උපක්‍රම ඒකලේ ඒ වගේ එක මම හරි වණ කතාවක් නැහැ නමුත් කියන නිසා මම කියනවා මට මතකයිද මොකක් හරි දඬුවම නියවෙච්ච මනුස්සයෙක් හිර ගෙදර ඉන්නවා. දැන් මේ මනුස්සයා බේරෙන්න ඕනේ. මේ මනුස්සයා රජතුමාට පණිවිඩයක් කියනවා. මම දන්නවා මේ ලෝකේ තියෙන හොඳම ඇඳුම මහන්න. හරිද? රජතුමාට පුදුම ආරම්භයයි. දැන් ඒ කෙනා විතරනේ ඕක දන්නේ. හැබැයි රජතුමනි මාව නිදහස් කරන්න ඕනේ ඇඳුම් ඇහුවා. ඉතින් දැන් ඕන රජතුමාට සැකයි මේක බොරු කරනවා දන්නේ නැහැ. ඉතින් රාජපුරුෂය ඔක්කොම දාලා හිරමැදිරිය ඔක්කොම දැන් අර මහන ඔක්කොම ටික දුන්නා. මේ මිනිස්සු එක්කම නූල් જાතිය නම් රජතුමනි මම හදන්න ඕනේ. ඒක කොහොමවත් වෙන කවගාවක් නැහැ. කට්ටිය බලනවා හදන නූලකුත් නැහැ මහන ඇඳුමකුත් නැහැ. හැබැයි අර රෙදි මහන එක කරකෝන. හරිද? දැන් පුරෝහිතවරුත් රජවරුත් රජතුමත් හිතුවා ඔව් ඉතින් මේක විශේෂ ඇඳුමන්නේ. පේන්නේ නැතුව ඇති. අන්තිමට දවස් ගානේ වුණාම ඇඳුම් ඇහුවා. අර ඩමි එකට දාලා පෙන්නනවා මේ තියෙන ඇඳුම කොහොමද? දැන් රජතුමාට මොකද්ද වගේ දැන් මෙතන ඇඳුමක් නැහැ කියන්න.
ධම්මිය විතරයි අඳුමාට වෙන්නේ. මම රත්තුමත් දැන් කල්පනා කරලා දැන් මම මෙතන ඇඳුමක් නැහැ කිව්වොත් මම මෝඩයෙක් කියලා මේක හිතනවා. ඇත්තම අර මහාන මිනිස්සයා ඉතින් මේ අමු මෝඩ බොරුවක් කරන්නේ. රජතුමාගේ දින මාන්නේ දා රත්තුමා කිව්වා "ෂා පුදුම ලස්සනයි නේ. මේ පේන්න ඇඳුමක් තියෙනවනේ." මේ ඒ මනුස්සයෙක් දින මාන්නේ නිසා කියනවා කරි ලස්සනයි. දැන් මැහුම් කාලේට තියෙන يعني හිර කාලේට තියෙනවා කොහොමත් ගුලිය කාලා තියෙන්නේ. එහෙනම් රතුනේ අපි අඳුම අඳිමු කිව්වා. ඊට පස්සේ රතුනේ කොහොම ආයෙ නම් අඳිමු කියලා. ඊට පස්සේ අර මනුස්සයා කියනවා රතුනේ වැඩිදී තිය ඇඳුම් ඇඳන් ඉන්නකොට අඳුම අඳන්න බෑනේ. ඔබ වහන්සේ ඇඳුම් ඇඳුම් ටික ගලවලා මේ ඇඳුම දාගෙන ඉන්න කියලා දැන් අර බරත් අරගෙන අතර ආගල දුන්නා. දැන් රතුමාට තේරෙනවා ඇත්ත තමයි මේ මනුස්සයා ඇඳුම අහු වෙනවා ඇති මට අහු නැති මට. අරගන් ගත්තා. ගිහිල්ලා අර මේ රජකාමරේ හොඳට ඇඳුම් ටික ගලවලා නිර්වස්ත්‍ර වෙලා දැන් අරක අඳිනවා. දැන් මේකත් 100 ලක්ෂයක් සුවර ඇඳුමක් නෑ කියලා. හැබැයි කියන්නේ. ඇයි රත්තුමාට දැන් කියන්න බෑ. ඇයි දැන් මෙතරම් පිළිගත් ඇඳුම තියනවා කියලා. හරිද? හොඳට ඇඳලා අර ඔක්කොම බෙල්ට් එහෙමත් අද කරන විදිහට පෙන්නලා එළියට ආවා. එළියට ආවට පස්සේ දැන් අර මේ හිර කාණේ කියනවා "ෂා පුදුම ලස්සනයි රත්තුනේ පුදුම ලස්සනයි" කියලා. දැන් පුරෝහිත සෙට් එකට හිනා. මොකක්ද නැන්නේ මේ මේ මිනිස්සයා ඉන්නේ උපන් ඇඳුමේ. දැන් බැලේ දින දැන් රතුමාට එළිය වදනයක් කියන්නත් බැහැනේ. හිත කසා දමනවා. පුරෝහිතරුත් කිව්වා "හරි ලස්සනයි රතුමේ හරි හොඳයි" කියලා. දැන් බලන්න මේ මෝඩකම ඔප්පු වෙන විදිය ඈ. අර ගොම් පුරෝහිතවරු ටික රතුමාට බයෙන් තියනවා කියලා කියනවා. රජතුමා පුරෝහිතවරුන්ට සෙකන්ඩ් වෙන්න බැරි නිසා ඒක තියනවා කියලා ඒකත් දරනවා. අර මැද ඉන්න ඔය හරියට මැද ඉන්න විඤ්ඤාණය වගේ තමයි ඉරකාරය. මූට තේරුණා දෙපැත්ත අඳලා තියෙන ලස්සනද දැන්. ඊට පස්සේ ආරාධනා කරා රතුමනි මේ එනම් ඉතින් ජනතාවට පෙන්වන්නත් යන්න කියලා. හරිද? ජනතාවට පෙන්වන්න රජා රජතුමා රජාගේ මේ රජා ඇතාගේ පිටේ නැගලා දැන් ඉතින් කඩුවක් තියාගෙන යනවා. හරිද? ඔක්කොම මිනිස්සු වල්ලෝ මේ මොකද වෙලා තියෙන්නේ? හරිද? ඉතින් ඔහොම බලනකොට මිනිස්සු කල්පනා කරා ඔව් ඇත්ත තමයි රතුමා ඉතින් මොකම යන්නේ නැහනේ. රතුමා වඩා බුද්ධිමත් නේ. ඔය දි අනුමත් තියෙන නැති කියලා. හොඳ සේවන ගොං කම ආයි ලියලන විදිහ ඔය කියන්නේ. අන්ධ වේණිය කියන්නේ ඔකට. කන වෙලා කල්ලාගෙන යන්න ගියාම පළවෙනි කෙනා වැරද්දුවොත් වරද්දනෝමයි. හරිද? ඔතන හිටියම මට මතකයට කතාව අපි කතාව මට මතකුණා මම මේකට සම්බන්ධ කරගන්න. එතන හිටිය ප්‍රඥාවන්තයෙක්. ප්‍රඥාවන්ත මේ සාමාන්‍ය මනුස්සයෙක් රතුමනි ඔබ හෙළුවෙන් ඉන්නේ. ගණ මේ මොහොත තමයි සියලුම ජනතාව පටන් ගත්තේ හෙළුවෙන් ඉන්නේ කියන්නේ. එච්චර වෙලා හිතර හයියක් තිබෙන්නේ නැහැ කියන්නේ. ඇත්ත දැනගත්තා. ඇත්ත කොච්චර දැනගත්තත් මිනිසුන්ට බය හිතුණා අපි හිතන් ඉන්නේ බොරු වෙන්න ඇති කියලා. අන්තිමට රත්තුමාරත් තේරෙනවා ඇත්තනේ නම් මම හිතන් හිටපු එකනේ හරි. මෙතන ඇඳුමක් තිබුණා නෑනේ. ඇඳුමක් තිබුණා නැද්ද? ඇඳුමක් ඇත්තරම මහලම නැද්ද? ඉගෙනි මම කියන්නේ මෙච්චර වෙලා ඇඳන් හිටපු ඇඳුම දැන් නැති වුණාද? ඉගෙනි ඉපදිච්ච ඇඳුමක් දැන් නැද්ද? ඇඳුම එතන ඉපදිලාම තිබුණා නේද? ඉතින් බලන්නකෝ දැන් ඒක තෝරගන්න බැරි කම නිසා අර නිර්වස්ත්‍ර උපන් ඇඳුමෙන් රජතුමා රජවරුන් මේ රාජපුරුෂයෝ ඉස්සරහටත් දීලා ඊටත් එහා ගිහලා මිනිස්සු ඉස්සරහටත් දියන්නේ. අන්තිම අර එක ප්‍රඥාවන්තයෙක් පෙන්වුවා ඔය නිර්වස්ත්‍ර වෙලානේ ඉන්නේ. එතකොට තමයි ටග් ගාලා රතුමාලතුමනි හරි තමයි වැඩේ හරි. ඒ මොහොතේම ඇල්ලුවා හිරකාරයාව. ආයිතින් කතා නැහැ. කෙලින්ම ඩංගෙලියට තමයි. බලන්න. නිකම් බලන්න පිනවනේ. ඒකයි මම කිව්වේ. විඥාණය යම් දවසක කොටු කර ගත්තොත් ඌ ඩංගෙලියටම දක්ක ගන්න පුළුවන්. ඊට මෙහා නම් හිත කිව්වට පස්සේ ඔහොය තියෙනවමයි. ඊට පස්සේ මම එහා පැත්තට ගියාගෙන යනවා. අර අතන ඔයාලට පේනවද පොඩුවක්? ඒ මොන්සත් කියලා තියෙනවමයි. හරියට නිකන් අර ඇඳුමක් මහලා තිබෙම නැහැ. මැහුම් කාර්යය කිව්වනේ තියෙනවා කියලා. හිරකාරයා. ඒ වගේ තමයි හිත කියනවනේ තියෙනවනේ කියලා. මටත් දැන් මුලින්ම විශ්වාස නැහැ මේක තියෙනවද නැද්ද කියලා. අනික කයන් අහනවා තියෙනවද කියලා. ඌටත් හිත කියලා තියෙන දැන් තියෙනවා කියලා. හිතට වහල්ලේ කොහොමද අපි? ඉගෙන දැන් අපි අර හිරකාරයා කෙනෙක් විශ්වාසය දෙපුවනේ. තාබපු එකේ ගොංකමට ඌටත් තේරෙනවා තියෙනවමයි කියලා. දැන් ඉතින් නරිනාට කිය වගේ නිරවස්තර ඇඳුමේ යන්නයි තියෙන්නේ. බුදුබයන් වහන්සේලාගේ ප්‍රඥාවන්තයෙක් ඉදිරියටලා කියන උඹ ඉන්නේ නිරවස්තරව දරුවෝ. ඒක තේරුම් ගන්නේ මුලින්ම. ඕකවත් අපි තේරුම් ගන්න නැතුව කියන මොන පොරුද මේ? මේ හැමෝම කියන්නේ තියනවා කියලාද මම? එයාගේ රජතුමා එතන ප්‍රඥාවන්තයි. එයාට විමසන බුද්ධිය තිබ්බා. තාර්කිකව හිතන්න හැකියාව තිබ්බා.
එයා තේරුම් ගත්තා මේ මිනිස්සයා කියන එක හරි කියන එක. නැත්තම් මේ මිනිස්සයා කරන්නේ මොකද? රතුමා කරන්නේ මොකද? ඇත්තටම මෝඩයෙක් නා. හිරකාරයව නිදහස් කරලා අර කොල්ලව දාන හිරේක. රාජද්‍රෝහියෙක් කියන. මොනතරම් නෝදේ රජවරු කියන්නේ මේ ආයින් මෝඩ මිනිස්සු නෙමෙයි. මෝඩකම් කළාට හරියට පෙන්වුවොත් හදිනවා. තමයි මං කිව්වේ. ඒ මම කවදා මතක කරපු වතාව අදේ වටිනවා. ඒකේ ඉතාලව දරුවන දෙයක් තියෙනවා. බලද? බලද? ඉතින් ඔය හැමතැනම මං කියන උත්සාහලේ අර කතාව තමයි. ඉතින් මම අර හීනේ කතාව අපි මම නතර වෙලා ආවේ. ඉතින් එතනින් මං ආයෙ සම්බන්ධ කරලා ගන්න. හීනේ ඇතුලේ කොච්චර පොළු පාරවල් කෑවත් අපිට වේදනාව නිදහස් වෙන්න බෑනේ. හැබැයි නැගිට සැහින් දන්නවනේ ඇතරම් පොළු පාරක් කණ්ඩම බැරි වුණා මට කියලා. මං කියන්නේ මෙන්න මෙහෙම එකක්. පිටවද මේක හිතලා බලන්න ඕන. හීනේදී ගුටි කනකොට ඒක අපි ගුටි අපිට ගුටි කන්න බැරිම වෙලා කියලා දෙන්නේ නැගිට්ටොත්නේ. අද අපිට වෙලා දෙන ප්‍රශ්නේ මොකද්ද? අද අපි ඇස් ඇරියාම හීනෙම ඇත්ත වෙනවා මිසක් බොරු කියලා තේරෙන්නේ නැහැ. ඉන්නේ නාමයට රූපේ බැඳෙනවම මිසක් මේක වෙන් වෙලා කියලා තේරෙන්නේ නැහැ. පහද? මෙන්න මෙහෙම කරන්න. පිටවදී අපි මේ ඉන්න හීන ස්වභාවය අතිශයින්ම දරුණුයි. ඒකයි මේක ලැහන්න බැරි. මෙහෙම කළොත් හීනෙන් පොළු පාර කනකොට හීනේ තුලම මම අවදි වුණොත් පොළු පාර වදිනවා නවතින්නේ නැහැ නේ. හීනේ නිසා පොළු පාර වදිනවා. හැබැයි ඇහැරිලා හින්ද ඒක බොරු කියලා දන්නවා. පැහැදුම. හීනෙන් පොළු පාර කනකොට අපි ඇහැරුණොත් නේ ඇත්තම ඇස් දෙක ඇරුණොත් නේ දන්නේ බොරු කියලා. නමුත් දැන් මේ තියෙන තත්ත්වයට ඇස් දෙක ඇරියාම තේරෙන්නේ හීනේනේ. අපි මේ ඉන්න තත්ත්වය හරියට මං අහන්නේ දැන් මේකේදී අපිට අරුතෙන් ඇහැරෙන්න බෑනේ කොහෙටවත්. මං අහන්නේ මෙහෙම කරන්න. නිකම් බලන්න පොළු පාරක් වදිනකොට නැගිටිලාට පස්සේ තේරෙනවා නම් පොළු පාර වැදෙන්නම බෑ කියලා. ඒ අර්ථය දරාගෙන මුදල බලන්න මෙතන හිතන්න ඕනේ. හරිද? නැත්තම් ගන්න බෑ අර්ථය. මං කියන්නේ පොළු පාර වදිනකොට හීනේ ඇතුලේ ඇහැරිලා බලන්න කියලා. ඒතර මොකෝ වෙන්නේ? හීනේ හින්ද ගුටිය වදිනවා. වේදනාවක් දැනෙනවා. ඇහැරලා හින්දා දන්නවා මේක වෙන්න බෑ කියලා. පැහැද? එහෙමයි ඒක තමයි. ඒ උපමාව සූක්ෂමයි. ඒක තමයි මේ උපමාවල තියෙන විදිහ සෑහෙන ලොකු ගැඹුරක්. පැහැද මං කිව්වේ ඒක? මම දන්නේ පැහැදිලි කියලා ඒක පැහැදිලි කරගන්න බලන්න. ඒකයි දැන් මම ඔබ කිව්වා කියන එකේ මම දන්නේ නැහැ එහෙම එක තේරෙනවද නැද්ද තේරෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ එතන ඒ ස්වභාවය තමයි ඔය කියන්නේ. පැහැද? ඔව් ඒකද මේකයි. ඒක තමයි අර ඒ හැංගීමයි යන්නේ නේ. නැතුව මේක හීනයක් කියලා තේරෙන එක නම් නෙමෙයි. මේ ලෝකේ හීනයක් මේක ඔක්කොම බොරුවක් කියලා හිතන්නේ ඉතින් ඕනගෙන්න පුළුවන්. එහෙම හිතලා හරියන්නේ නැහැ. මම එකයි මේ ආයි කියන්නේ හොඳේ මම මේ ලෝකේ හීනයක් කියලා නම් නෙමෙයි. මොකෝ දන්නවද? හීනේ තුල ඉන්න කෙනාට ඒක හීනයක් කිව්වට ඒක ඇත්ත වෙන්නේ නැහැ. එයා දන්නවා මේක ඇත්තමයි කියලා. අවදි වෙච්ච කෙනායි කියන්නේ ඒක හීනයක් කියලා. බලද? ඒකයි මම කිව්වේ. එතන අවදි වෙලා බලන්නේ දාට තේරෙන්නේ. අවසරයි මෙහෙම කිව්වා. මේ පවතින දේශා අපේ මානසික පරවා ගන්නදී ඔව් මේක මේ අතර කිසි සම්බන්ධයක් නැහැ කියන එක නේද මේ? නෑ එහෙමද මේ මෙතනදී ආයි ප්‍රශ්නයක් එනවා. ඇත්තම තියෙන දේ මට පේනව නෙමෙයි කියලා වගේ එකක්. බලද? මේ ඇත්තම ලෝකේ දින දේ වෙන එකක් මම මේ හදාගෙන අලුතෙන් එකක් බලනවා කියලා හිතන එහෙම වුණා. සාමාන්‍ය කතාවයි කිව්වනේ. දැන් මේක අපි මේ පුදුව කියලා අපි සම්මුතිය තුල හඳුනාගත්තට මේ පුදුවයි මේ තියෙන එකයි වෙනස් කියලා. වෙනස් නේ කියන්නේ ඕකේකට ගලපන්නේ කියන එක. ඒරමත් කිව්වේ. දැන් මෙතන ওই ප්‍රශ්නේ ඔහොම එනකොට මම මේ කියන්නේ වැරදෙන්න පුළුවන් පැත්ත. ඔතනදී කෙනෙක් ගන්න පුළුවන් ඇත්තම තියෙන පුදුවක් නෙමෙයි. නමුත් මට පේන්නේ පුදුවක් කියලා. මොකද එහෙම අර්ථ තියෙනවා. ඒ කියන්නේ සමහර කට්ටිය කියනවා දැන් මේ ඇත්තම ඉස්සරහා තියෙන පුඩුවක් නෙමෙයි ඇත්තම තියෙන සිලින්ඩරයක්. නමුත් අපිට වෙන්නේ පුඩුවක් කියලා. පැහැද? ඉතින් උතර තියෙන ඊටාම ඔය අර්ථය නිෂේධනය කරන්න පුළුවන් අතිශය දරු ප්‍රතිතරකය. හරි එයාට පේන්නේ සිලින්ඩරයක් තියෙන තැන පුඩුවක් නේ. ඒ කියන්නේ දැන් වැරදි රූපයක් නේ පේන්නේ. වැරදි රූපේ පේන්නේ මොනව ප්‍රත්‍ය වෙලාද? ඇහැ ප්‍රත්‍ය වෙලානේ. මම මේ ඇස් දෙක ගලවලා ඇත්තම දේ පේන ඇස් දෙකක් දුන්නොත් දැන් දුක නිදහස්ද? ඉස්සෙල්ලා ඇස් දෙක දීදී පුටුවක් පේනවා දැන් ඇස් දෙක දීදී සිලින්ඩරයක් පේනවා. ඉතින් දෙතනම පෙනීම තිබෙනවනේ. ඒ කියන්නේ මොනව හරි වෙන්නන්නේ. ඉතින් ඒකයි එතන එහෙම එන්න බෑ. නෑ. පහල මෙතන මේ කියන්නේ ඒකයි මේ යන්න දින පැති වල් වදින්න පුළුවන් පැත්ත.
තේරුම් ගන්න එපා මේ තියෙන දේ පේන්නේ නැහැ, පේන දේ තියෙන්නේ නැහැ කියන එක නෙමෙයි කිව්වේ. පැහැදද? ඔතන තේරුම් ගන්න ඕනේ මෙහෙම, මේ කිව්වේ පින්වත්නේ අපිට මේ ලෝකේ ඇත්ත වෙලා තියෙන්නේ හිත අද පෙන්නනවා මෙතන තියෙනවාමයි කියලා. පැහැදද? එක්ක නෑමයි කියලා. ඒ වෙනුවෙන් සැකසිච්ච පරිසරයක් නිසා අපිට මේ පරිසරෙනුත් ඒ උපකාරය ලැබෙනවා මම හිතන එක ඇත්ත කියලා පෙන්නනවා. පැහැදිලි? මං කිව්වා අර හීනෙන් නැගිනකොට පිස්සු හැදෙනවා කියලා අර මනුස්සයාට. ඒකයි අපි මේ හීනෙන් නැගිනකොට අපි කෙලින්ම පිස්සන් වලට ඇද වැටෙනවා අපි දකින හීනෙම හරි නිසා. එනේ මගේ හිත ඇතුලේ කෝපයක් තියෙනවා. මම කෝපය ගැන හිතනකොටම මම ඇස් දෙක නිකම්ම මගේ ඇරෙනවානේ. ඇයි මම දන්නවනේ කෝපය එළියේ තියෙනවා කියන එක. පැහැදිලිද? ඉතින් එතකොට මම දැකපු හීනේ ඇස් දෙක වහගෙන වෙලාවේ වගේ නම් ඇස් දෙක ඇරිහම මං අවදි වුණා වගේ නම් මම ඇස් දෙක වහන් ඉන්නකොට දැකපු කෝපෙම ඇස් දෙක ඇරිහම තියෙනවද නැද්ද? ඉතින් දැන් අපි හීනේ ඇත්ත වෙලාද නැද්ද? දැන් අන්න ඒ වගේ අර්ථයක් මං කිව්වේ. එතකොට මේ තියෙන දේ පේන්නේ නැති හින්දා හෝ පේන දේ තියෙන නැති හින්දා නෙමේ ප්‍රශ්නේ. එතනින් තේරුම් ගන්න නොපෙනුනත් යම් දෙයක් තියෙනවා කියලා දන්නවනේ. පැහැදිලිද? එතකොට ආයි ඉපදෙන්න හේතු ඇවිල්ලා. පැහැදිලිද? නෑ තමයි මම ආයෙත් කිව්වේ තමයි මෙතන මේ හිතෙන් මවා ගත්තා කියන එක නෙමෙයි කිව්වේ. ඒකයි දැන් මේ වචන භාවිතයේදී මට හිතා ගන්න අමාරු. ඒ කියන්නේ තේරෙන විදිවල ලොකු ලොකු පරස්පර තියෙනවා. මම මේ කිව්වේ හිතෙන් මවාගෙන බලනවා කියලා නෙමෙයි ඈ. එහෙන් බැලුවොත් ඉතින් මොකද කරන්න තියෙන්නේ? ඉතින් එයාගේ හිතේ ප්‍රශ්නයක් කියලා එනවනේ. මම මේ හොඳට තේරුණා නාමයේ ප්‍රශ්නයක්වත් රූපයේ ප්‍රශ්නයක්වත් නැහැ උනේ. නාමයේ හෝ රූපයක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕක නොදන්න කවේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ගත්තොත් එහෙම මේ හිතයි මේක මවලා පෙන්වන්නේ කියලා. එතකොට අපිට දෝෂ දාන්න වෙන්නේ හිතට. ඉතින් මං අහන්නේ හිතෙන් ගැලවෙන්න පුළුවන්ද? හිතෙන් ගැලවෙන්න තා හිත ඕනේ. එහෙම කරන්න බෑ. මේකේ විදිහ දැක්කනම් හරි. පැහැද මං කියනවා. පැහැද? එහෙනම් හොඳට ගොඩ නාමේවත් රූපේවත් දෝෂයක් නැහැ හොඳේ. අන්න හරි. ඒක තමයි බැඳලා තියනවා කියන්නේ. ඒ කියන්නේ විඥාණයෙන් බැඳගෙන ඕකට තමයි. ඒ කියන්නේ ඇත්තම ලෝකේ ඇත්ත වුණා කියන ওই මට්ටමට තමයි. දැන් ඇත්ත බලලේ ගිනල්ලා බලලේ කූසෙක් කූසෙක් ගිනල්ලා මෙතන ඉස්සරහෙන් තියෙනවා. හරිද? අර මම ඉදා කිව්වේ කොහොමද? පූසෙක් ගිනල්ලා මෙතනින් තියෙනවා. හරිද? එතකොට දැන් මේ පූසා කියලාක පේනකොටම මේ පූසා සම්බන්ධ සියලු අනුනිමිති නිමිති ව්‍යංජන සියල්ල එනවනේ. පූසා මෙච්චර දුරින් ඉන්නේ, පූසා මෙච්චර උසයි, පූසා මෙහෙමයි ඉන්නේ, පූසා කිසිම දෙයක් ඔක්කොම එනවනේ. හරිද? ඊට පස්සේ අහනවා ඔය පූසා වගේම 100%ක් සමාන මැටි වලින් හදපු පූසෙක් මෙතන ගිනල්ලා තිබ්බහමත් අර කලින් හිතිච්ච අදහසම එනවද නැද්ද? කලින් හිතිච්ච අදහස එහෙම වෙනව නේද? එතකොට මං අහන්නේ මේ එළියේ ඇත්ත පූසෙක් හිටපු හින්දා හිතර පූසා කියලා එනවද? හිත තුල පූසා කියලා දරාගෙන එළියේ දින දේ බලනවද? ඔන්න ඕකට තමයි කියන්නේ නාමයට රූපේ බැඳලා තින්නේ කියලා. දැන් හරියට හිතලා බලන්න. හිත තුල පූසා කියලා සංඥා ආවට ඇත්තටම එළියේ ඉන්නේ පූසෙන්ද මැට්ටක්ද කියලා. ආ. එතනින් තේරුම් ගන්න ඕනේ හිත තුල තියෙන නාමයට කිසිසේත්ම සමාන නැති රූපයක් මේ තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේ නම මේ රූපයට දාන්නම බෑ කියලා තේරෙන්න ඕනේ. නමුත් දානෝ නෙමෙයි දැමෙන්නේ. ඒක තමයි කිව්වේ මේ ලෝකේ තියෙන ස්වභාවයෙන් කාටවත් ඉක්මෙන්න බෑ. ඒකින් ඉවර වෙන්න පුළුවන් නිරෝධය නැත්තම් නිවීම නැත්තම් පිරිනවම් පෑවේ. ඒකයි රාහතුන් වහන්සේලා කොච්චර දැඟලුවත් පේන එක නවත්තන්න බෑ. හැබැයි උන්වහන්සේලා දන්නවා හරියටම මෙතන පේන විදිහ මේකයි කියලා. ඔව් ඒ මායාව කියන වචනේ නෙමෙයි මායාව කියන හැඟීම දන්නවා. පැහැද? පංචස්කන්ධය කියන්නේ සැකසෙනේකට තනක්. පංච උපාදානස්කන්ධය කියන්නේ සකසනේකට නමක්. හරිද? සැකසෙන බව නොදන්න කමයි සකසන්න හේතුව. පැහැද? එනේ පංචස්කන්ධය නොදන්න කමයි පංච උපාදානස්කන්ධේ හේතුව. ඒකමයි මම කිව්වේ සැකසෙනව පංචස්කන්ධය සකසනව උපාදානස්කන්ධයට. පැහැද? පෙනෙන නිසායි බලන්නේ. ඇහෙන නිසායි අහන්නේ. අපිට අහන්න නැතුව හිටියා කියලා ඇහෙන එක නතර වෙන්නේ නැහැ නේ. බලන්න නැතුව හිටියා කියලා පේන එක නතර වෙන්නේත් නැහැ නේ. එහෙනම් අපි ගලවන්න ඕනේ බලන එකද පේන එකද?
හරි දැන් බල් එක නතර කරාම මම එක ඉස්සලා ඇහුවේ පේන එක නතර වෙනවද බලන එක නතර කරවොත් බලන්න නැතුව ඉන්නද වෙන්නේ එහෙම වුණොත් පේන එක නතර වෙනවද පේනවනේ තේරු ගන්න පේන කම නිසායි බලන්නේ හෝ බලන්නේ නැත්තේ එතකොට නතර කරන්නේ ප්‍රඥාවන්තයා පෙනෙන මට්ටමේ දෝෂ දැකලා පැහැදිලිද පැහැදිලිද කියලා පැහැදිලිද එහෙමයි වෙන්නේ නැහැ නේද මේ බලන එකේ දෝෂ දකින්න ඕන කෙනෙක්ට පුළුවන් ඒ බලන එකේ දෝෂ දැක්කම තමයි අන්ධ දෙකට පහින්නේ ඇයි ඉතින් අපි ගත්තොත් එම කෝපේ බලන්න කැමති නම් බලනවනේ ඔක නොබල ඉන්න නම් මොකද කරන්න ඕනේ කෝපේ ගැන අසුචි කියලා හිතන්න බලන්නේ ඉතින් ඒක මහ දෙයක් නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බලන හොන බලන එක නෙමෙයි පේන මට්ටම කොහොමද අයින් වෙන්නේ කියන එකයි තේරුම් ගන්න ඕනේ පැහැදිලිද මම හැමතැනම කිව්වේ බලන්නේ නැහැ කියලා නෙමෙයි ඔයාව පෙනෙන්න බෑ කියලා මම කිව්වේ මම මෙහෙම අවස්ථාවක් කරා අපි වේදිකාවක ඉඳලා ප්‍රේක්ෂකයෝ දිහා බලන් කතා කරා අපිට ඒ පේන්නේ අපි කතා කරා ඔව් ඒත් අපි දිහා බලා ඔව් එතකොට නමුත් අපිට කිසිසේත්ම මේ අපිට පේන දේ පිළිබඳ අදහසක් ඉන්නේ මොකද අපි කතා වෙන්නේ කරන්නේ නෑ එහෙමනම් ආයි කන්ටැක්ට් එක තියන්න බැරි වෙනවා එතන මම කතා කරනකොට මම වැඩ දෙනවා මම කතා කරන්නේ කිත්තිර කියලා. නැහැ. මම ගාන මොන බලව කතා කරන්නේ? එතකොට ප්‍රේක්ෂකාගාරය මගේ මම කියන කතාව අහන් ඉන්නවා කියන එකවත් මම තේරුම් ගන්න ඕනේ නැද්ද? නැත්තම් මම ඉතින් මෙලකෝ හැරි කතා කරන්න ඉතින්. එතන මම එක ඔතන වෙන්නේ ප්‍රශ්නයක් කරවොත් දැන්. මම කතාවක් කරා. මට ප්‍රේක්ෂකාගාරේ ඉන්න අය පේනවා. ඔව්. මගේ හොඳම හිතවත් එක්ක ඒ වෙලාවට මොඩා මම නොදැනුවත් එතෙන් ඇවිල්ලා ඉන්නවා. ඔව් ඒක. මම කියනවා අම්මා කියන කතාව අහන්න. මේ මොකද ඉස්සරහම මෙහෙ හිටියේ. මම කිව්වා මම යන්නේ නැහැ කියලා. ඔව් හරි ඒක තමයි. එතනදී මොකද්ද වෙන්නේ? එතනදී බලන කෘත්‍ය ප්‍රමුඛ කරන්නේ නැහැ. ප්‍රමුඛ කරන්නේ නැහැ කියන්නේ ඒක නැහැ කියන එක නෙමෙයි. ඒකේ බලය අඩු වෙලා තියෙන්නේ. අපිට පේන මට්ටමේ බලය අඩු කරලා කතා කරනකට බල වැඩි කරලා එච්චරයි. බලන්න මම කියන්නේ මේ මොහොතේ කය කියන එකේ බලය අඩු කරලා තියෙන්නේ දැන්. දැන් කොහොමද වාඩි ලයින් වල දන්නවනේ? අහන්න හොඳට බලය දාලා. ඒක මෙතනදී කියන්නේ අහන එක ප්‍රමුඛ කළා. අනික ක්‍රියාවන් කයේ ස්වභාවය අප්‍රමුඛ වුණා. කියන්නේ ප්‍රමුඛ අඩු වුණා. එහෙමයි වෙන්නේ. නෑ එතකොට අපි පෙනීම සම්බන්ධව කලගින්නේ ආදීනවයක් කියන කල්ලලානේ බුදුපියාණන්සේගේ පෙනෙන තැනම දෝෂ දැක්කොත් ආදීනවය එතරම් තියෙනවා මම දැන් මෙහෙම නැන්ද කියවුවා එතනින් හරිය මම කිව්වේ මේ වැරදි පැත්තෙන් ගන්න ඕන ගන්න පැත්ත ඒ කියන්නේ පෙනීමේ ආදීනවය දකින්නවා කියන්නේ මොකක්වත් නෙමෙයි පෙනීමම දෝෂයි කියලා තේරෙන එක තමයි නැතුව පෙනීමේ ආදීනවය කියන්නේ පේන එකේ දෝෂ නෙමෙයි පෙනීමම අන්න එහෙමයි ගන්න අන්න හරි ඇහෙන එකම එකයි දාළු දිරියව උන්ට කෙලින්ම බුදුගණවාසේ දේශනාව කරන්දි කරන්නේ දිට්ඨේව දිට්ඨ මත්තන් කියලා. එතන කියන්නේ බැලුවොත් බැලුවම මොනවායි කියලා නෙමෙයි. එතන කියන්නේ පෙනුනොත් පෙනුනම මොනවායි දාළු දිරිය කියන්නේ. ඔව් ඒ කියන්නේ ඇසට කියන්නේ ඔය. ආයතනෙට නෙමෙයි කියන්නේ. ඉන්ද්‍රියට කියන්නේ එතන. ඔය කියනත් අමතුණා. ඔය දැන් අර කියන්නේ බුදුහාඳුරුවන්ගෙන් අහන්නේ මේ මගපල ලබන්න බුදුහාඳුනේ කරන්න තියෙන එකම එක මොකද්ද? අර එතන කියන්නේ එකක් කළොත් දෙකක් වැඩේ, දෙකක් කළොත් තුනක් වැඩේ කියලා එකක් කරනවානේ. එතන කියන්නේ මොකද්ද අපි දැන් අහලා අපි කරන විදිහට මේ අපි කරන්නේ ආයතන නිරෝධ කරන්නේ හදන්නේ මොකද බුදුපණස් එතන පෙන්නන්නේ මොන භාවනාවක්ද ආයතන භාවනාවක් නෙමෙයි ඉන්ද්‍රිය භාවනාවක් එතකොට එතන කියන්නේ කොතන ගැන දැනගන්න ඕනේ කියලාද බලන එක ගැන නෙමෙයි පේන එක ගැන පේන තණ්ඩයි ඉන්ද්‍රිය තියෙන්නේ ඒක ඒ ඒ මාතෘකාවල ලස්සනට කියනවා තා ඉන්ද්‍රිය මට්ටමේ තමයි තියෙන්නේ දෝෂය තේරුණාද මම කියන්නේ ඉන්ද්‍රිය ලැබීම තමයි ඉපදීමට හේතුව. හරි. ඊට ඉන්ද්‍රිය ගැන නොදන්න කම නිසා තමයි ආයතන පටලවා දෙන්නේ. හරි. ඉතින් ඔය උඩට ගියාම ඉන්ද්‍රිය වල දෝෂෙන්නේ නොදන්න කම නිසා. ඉතින් ආයි කෙලින්ම අපිට අවිද්‍යාව වහන බෙල්ල. හරිද? හරි. අන්න හරි. පෙනීම කියන අත්‍විවරම උඩයි ආයතන කියන බිත්තිය බඳින්නේ.
අත්තිවාරම දෝසයි කියලා දැනගත්තාම බිත්තිය නිකම්ම ගැලවෙනවා. හැබැයි අත්තිවාරම හයියට දාලා දෙන නිසා සෑහෙන කාලයක් යනකොට ගැලවෙනවා. බිත්තිය ගැලවෙනවා සමානයි සවපදසේස නිර්වාණ ධාතුව. අත්තිවාරම ගැලවෙනවා සමානයි අනුපදසේස නිර්වාණ ධාතුව. يعني බිත්තිය ගැලවෙනවා වගේ තමයි රහත් වෙනවා කියන එක. අත්තිවාරම ගැලවෙනවා වගේ තමයි පිරිනොම් පාඩුව කියන එක. එහෙමයි තියෙන්නේ. හරි. කියන්නේ ඔතන යංගීජ සම්බුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම කියන්නේ අර අපිට හිතෙන මොකද? සම්බුදේ වෙච්ච ධර්මතාවයක් වෙනවා නම් ඒක නිරෝධ වෙනවා වගේ ගන්නෙ. අර්ථය ගත්තා. මේ එතනින් ආයෙ බලන්නකො බුදු පියන් වහන්සේලා කවදාවත් කියයිද ඉපදෙන එකක් නැති වෙනවා කියලා. ඇයි එහෙම කියන්න බැරි කියන්නකො? දැන් මම කිව්වට කියන්න එපා එහෙම වෙන්නේ නැහැ කියලා. බුදු පියන් වහන්සේලා කවදාවත් ඇයි ඉපදිච්ච දෙයක් නැති වෙනවා කියලා කියන්න බැරි උන්වහන්සේලාට? අවුරු උත්තරේ කිව්වේ ඉපදීමේ අවසානයේ මොකද ඉපදීම අවසන් වෙන්නේ මොකෙන්ද? මරණේ. ඒ කියන්නේ අපි කියමු ඇතිවීමේ අවසානයේ නැතිවීම. දැන් ඒකේ අවසන්ද? නැතිවීමේ අවසානයේ. ආ ඒකෙන් තමයි බුදුගණන් ශ්ලෝක කියන්නේ. ඇතිවලා තියෙන යහපතක් නම් හොඳ කියන එක. ඇතිවලා තියෙන අයහපතක් නම් ඒකේ දෝෂේ කියන එක. ඕක තමයි ලෝක සම්මතය කරන්නේ. බුදු පියාණන් වහන්සේලා කවදාවත් ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඇති වෙච්ච දේක නැතිවීමක් කියන්නේ. ඒක තේරුමක් නැහැ. මං කිව්වේ ඒක මේ ප්‍රත්‍යක්ෂ මූල ධර්මය. ඇතිවීමේ අවසානයේ නැතිවීම. නැතිවීම පටන් ගත්තා කියන්නේම ආයි ඒකට අවසානයක් තියෙනවා. මහා කල්ප 84000කින් පස්සේ හරි ආදී. නැත්තම් බුද්ධාන්තරයෙන් පස්සේ හරි ආයි ඇතිවීම තියෙනවා. ඊට පස්සේ ආයි නැතිවීමේ අවසානයේ ඇති බවටපත් වෙලා ආයි ඇති භවයේ පැවතීමෙන් නැති බවටපත් වෙනවා. නැති භවයේ පැවතීමෙන් ආයි ඇති බවට එනවා. ඕක ඉවරයක් නැහැ. අනේ උප්පාදක තිබංග කියන එක එන්නේ අත්‍තරම නැන්දේ ලෝකපැත්තෙන් ඕක තමයි. يعني ඇති වුණා පැවතුණා නැති වුණා. ආයි නැතිවීම ඇති වුණා නැතිවීම පැවතුණා නැතිවීම නැති වුණා. හරිද? නැතිවීම නැති වුණා කියන්නේ ඇතිවීම ඇති වුණා, ඇතිවීම පැවතුණා, ඇතිවීම නැති වුණා. හරිද? යම්කිසි සමුදේ ධර්ම කියන්නේ. එතන යම්කිසි ධර්මයක් ඇති වෙච්ච යම්කිසි සමුදේ වෙච්ච ධර්මයක් නිරෝධ වෙනවා කියන එක නෙමෙයි එතන කිව්වේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. يعني මෙහෙම එකක් ඔය කියන්නේ. හරිද? මෙහෙම ගත්තොත් යංකින්ජි සමුදය ධම්මං හරිද? සබ්බංතං නිරෝධ ධම්මං දීනේ. අකුරෙච්ච ගණන් ගන්න එපා ඔනේ. අපි අපිට මෙතන අර්ථ වෙන්නේ යම් සමුදය ධර්මතාවයක් වෙනව නම්. එතන ගන්නේ මේ සමුදය ධර්මතාවය වෙනතර සමුදය ධර්මයක් වෙනව නම් කියලානේ අපි. සමුදේ ධර්මයක් වෙනවා නම් ඒ සියල්ල නිරුද්ධ වෙනවා කියලා නේද? එතන බලන්න නිකම්ම පැවැත්මක් තහවුරුලාද නැද්ද? මේ අර්ථයද? ඒකයි මේ පෙරදහම බිඳු මාත්‍රයක් වැරදි නැහැ. අර්ථකථනයි අරන් දීනේ අපි කරද්දලා. හරිද? සිංහල අර්ථයවත් වැරදි නැහැ හොඳේ. හරියට කියලා දිනවා ඒක. අපි මේ ගන්නේ අපි අද මේ ධර්මයක් කියන එක ගන්නවා අර කියන ධම්ම වගේ වටනවා. ඒ කියන්නේ මේ හිතට තේන සිතුවිල්ලක් වගේ එකක්. මේ කියන්නේ ධම්ම කියලා එහෙම නෙමෙයි. එතන කියන්නේ යම් සමුදය ධර්මතාවයක් වෙනවා නම් ඒ සියල්ලම නිරෝධ ධර්මයක් කියලා. පැහැද? ඒ වගේ අතිශයින් ගැඹුරු දනක් ඔය තියෙන්නේ. පැහැද? යම් කිසි සමුදය ධර්මතාවයක් තිබුණා නම් එන තිබුණා නම් කියන්නේ තිබුණා කියන එක නෙමෙයි. යම් කිසි සමුදය ධර්මතාවයක් වේ නම් ඒ සමස්තය නිරෝධ ධර්මතාවය. මෙතන තේරෙන්නේ සමුදය ආර සත්‍ය වැටුණා කියන්නෙම යාට තේරෙනවා මේ හටගත්ත දෙයක් නිරෝධ වෙනවා කියලා කිව්වා නෙමෙයි. ඒ කියන්නේ දැන් කිරිතයේ හිටපු ගෙම්බෙක් පයින්නවා හෝ පයින් නැහැ කියනෝ නෙමෙයි. කිරිතයේ ගෙම්බෙක් ඉන්නම බෑ. මුණ ගැහිලාම නැහැ. හට අරගෙනම නැහැ කියන එක. ඒ වගේ සමුදය කියලා කියන්නේ සමුදය හරියට තේරෙනවා කියන්නේ මෙතන තියෙන්නම බැරි වෙච්ච එකක් කියන එක. අන්න ඒ අර්ථයෙන් මේ කියන්නේ. පැහැදද? නැතු මේ ඊට පල්ලේ ආර්ථ නෙමෙයි උනේ මම ඒකයි මේ සමුදේ සමාන නිරෝධය කිව්වේ නැතු මේ සමුදේ සමාන නිරෝධය කියලා මේ නිකන් ලෞකික ගන්න එපා හොඳ මම නිකන් මේ පෙන්නන උන සමීකරණය නිසා ගත්තේ පැහැද මේ ආයි කියන්නේ හොඳ මේ මේ මොකක්ද ඒකට කියන්නේ මේ 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 වෝනින් එකක් විදිහට ඔහොම ඔය ආර්ථේ මේ කටපාඩමට අරගෙන නම් හොයන්න එපා හොඳ නෑ ඒක තමයි මම කිව්වේ හැමදාම මට නම් තියෙන හොඳම උපමාව ගෙම්ම තමයි ඒක එච්චරට දරුණු උපමාවක්. සරලයි වගේ තමයි.
හැබැයි ගියොත් එම අත දානකොට අත ඉවර වෙනවා ගැඹුරු ඉවර වෙනවා. ඇයි මේක ඉච්චරට දරුණුයි ඔය කිව්වට උපමා. ඒ වගේ තමයි ඔය නාම රූප උපමා තමයි හීන උපමා තමයි. ඒ එක්කම උපමා ඔච්චර ගැඹුරුයි. උපමාව ගැඹුරු වෙන්නේ අපේ අත දිග නැති නිසා කියලා තේරුම් ගන්න. බලන්න. අත දිග වෙනවා කියන්නේ තමන් වඩනවා කියන කෝතර ප්‍රඥාව. බලන්න. පහළ මේ කියන දේ. ඒ කියන්නේ ගෙම්බෙක් ඉඳලා පැන්නා හෝ ගෙම්බෙක් ඉන්න නැතුව පැන්නා නෙමෙයි. ගෙම්බෙක්ට ඉන්නම බැරි තරකින් ගෙම්බෙක් පැන්නේ. බලන්න. බලන්න. ඇත්තටම ගෙම්බෙක් පැන්නා කියලා දැක්කට එයා දන්නවා ගෙම්බෙක් ඉඳලම නෑ ඉන්නම බෑ. අන්න එක තමයි සම්බන්ධ නිරෝධම් වල. බලන්න. ඔන්න ඔය වගේ උඩ තමයි අර ලේන හිරු පිළිසිය ලේනෙක් ඉන්න බෑ කියන මට්ටමට පිළිසු වෙන්නේ. බලන්න. ඉතින් අන්න එකයි නිවන කියන එකත් අපිට අද තැනක් වෙලා තියෙන්නේ. ඒකේ අපිට ওই තැන ඕනලා තින්නේ ඇයි ජරා මරණ නැති නිසා. ජාතිය ප්‍රශ්නයක් නැති නිසා. හැබැයි බුදුගණන්සේ වෙන්නේ ජාතියම තමයි දුක කියලා. ඇයි ජාතියම දුකයි කියලා බුදුහාඳුර ඔච්චර කියන්නේ? මේ පැන වෙන්න බැරි ස්වභාවයෙන්ම තේරුණ කෙනා දන්නවා මේ පෙනෙන එකම ගැටලුවයි කියලා. හරිද? මේක ගන්න මේක පේනවනේ. හරිද? දැන් මේක ඕගොල්ලොන්ට වචන මාත්‍රේ නැතුව වට මොනව හරි කියලා තේරෙනවනේ. දැන් අපිට තනුසේ තියෙන මොනව හරි කියන එකනේ. හරිද? එන්න මෙහෙම එකක් මම කියන්නේ. කියලා දැන් හරියටම මෙන්න මේ වගේ නම් ලෝකය කියන එක ගන්න. අපි අද මේ ලෝකේ අල්ලන් ඉන්නේ. එකෝ අල්ලනව නැත්නම් අතාරිනවා. මං අහන්නේ මෙහෙම එකක්. මේ තියෙන මේ දැන් ඕන එකකට මේක ගන්න. ඒ මේ මොනව හරි කියන සංඥාවට දුන්න පොදු සාධකයක් මේ තියෙන්නේ. අන්න. එකනේ පුතා දරුවා දුව අම්මා තාත්තා සරලවම කියොත් සමස්ත සබ්බ කියන්නේ සියල්ල කියන්නේ මෙන්න මේ කියලා ගන්නවා. හරිද? අතර මොන හරි කියන්නේ අන්තිමට සියල්ල වෙන්නේ. මට මතකයි මං ඇන්දේ මොන හරි කියන එකකින් බොහෝ කැයි වලට දාගත්තේ. පැහැද? ඔන්න බලන්න මේක. මෙන්න මේ තියෙන දේ මම මේ අතර අරගෙන තද කරගත්තෝ. හරිද? දැන් මට කියන්න හොඳට හිතලා මම මේ අතේ තියාගත්ත මේ ලෝකය කියන එක අතට අහු වුණොත් මට මේ ලෝකෙට නැත්නම් ලෝකේ කියන ගන්නවලා මේ ඇතුලේ තියෙන කී ටැග් එකට මගේ අත පාවිච්චි කරලා කී ටැග් එක වෙනුවෙන් කරන්න තියෙන වැඩ මොනවද? මේ කී ටැග් එක වෙනුවෙන් මට මේ අත පාවිච්චි කරලා කරන්න පුළුවන් මොනවද? එක්කෝ තද කරන් ඉන්න එක. පැහැදද? නැත්නම් අතාරින එක. පැහැදද මං කියන එක? එක්කෝ තද කරන් ඉන්න එක. එක්කෝ තද කරන් ඉන්න එක. නැත්නම් අතාරින එක. පැහැදද? ඔය දෙකෙන් තොරව අපිට කරන්න දෙයක් හම්බෙන්න බෑ නේද? කරන්න දෙයක් නැහැ නේ මිනිහ කරන්න දෙයක් හම්බ වෙන්න බෑනේ ඔය දෙකෙන් එහාට. පැහැද? ආ තද කරන් ඉන්නවා කියන්නේ මොන වගේ එකක්ද? රාගය වගේ එකක්. අතාරින්න හදනවා කියන්නේ දේශය වගේ එකක්. නැත්තම් නිකන් තව වෙන පැත්තකට ගියොත් අල්ලන්න දඟලනවා කියන්නේ පංචකාමයේ කියන එක නම් මේ මං අල්ලන් ඉන්නේ කාමසුකල්ලි කාණියෝගේ වගේ. එතකොට මොකක්ද යාට තේරෙන්නේ? සැපයි සුඛයි අත්තයි සුභයි ප්‍රියයි මధుරයි වාසගේ තිනවා කැමැත් විශ්රණ ඔක්කොම වයනවා. ආස්වාදයි කියන එක. මට මේක අතාරින්න ඕන නම් කැමැත්තේ නැහැ, වසගේ නැහැ, පෙල්ල සුළුයි, අසාරයි, දුක් දෙන සුළුයි මොන හරි එකක්. ඒක අතාරින්නම හිතෙනවා. බුදු පියාණන් වහන්සේ අපි ගන්නේ පෙන්වන්නේ රාගය හෝ ද්වේෂය නෙමෙයි. බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මෝහය දැක ගන්න. අර දෙක නිකම්ම නිරෝධ වෙනවා. බලද විඥා උදපාදි කියලා කියන්නේ මෝහයට ගැහුව එතන. අතෝ මේ රාග දේශ වලට ගහන්න බෑ කාටවත් අද. පුළුවන් නම් හොඳයි කියලා මම නම් කියන්නේ. ඒක කරන්න බෑ. ඉතින් ඒක මම කියන්නේ සාක්ෂිය හැටියට තරාදී සාක්ෂිය ගන්න. තරාදී දෙපැත්ත ගලවන්න බෑ මොනවා කළා. අර කූඤ්ඤේ හිටිනවා. මැදින්ම ගැලෙව්වොත් කොහොමවත් තරාදී පිටින්නේ නැහැ. බලතා. ඒකට මේක අල්ලන් ඉඳීම හෝ අතහැරීමයි කරන්න වෙන්නේ. බුදුපණවස මතක් කරේ මොකක්ද දන්නවද? මුලින්ම බලහන් අල්ලන් ඉන්න එක හෝ අතහරින එක පසුව කරත හැකි. අත දිගැලවාන තියනවද නැද්ද කියන එක. පැහැදද? මෙතන දැන් එකක් නැද්ද? ඇත්තටම මේ අතේ තියෙන්නම බැරි වෙච්ච එකක් අත කරන් ඉනවද නැද්ද? දැන් මෙහෙමයි දැන් මම ඉස්සලා පෙන්නලා කරපු නිසා දැන් තේරෙනවා ඇති නෑ කියලා. එහෙම නෙමෙයි මම මේ කිව්වේ. මේක දැන් අදහසක් පෙන්වන්න එපැයි. ඒකයි මගේ මෙතන හිතීමක් තියෙන්න ඕනේ මෙතනට. මෙතන මෙච්චර වෙලා තද කරන් ඉඳලා තියෙන්නේ මට හිතුවා කීටක් ගෙක් කියලා. දැන් ඔයාලට ඒක හිතුණානේ. නමුත් දිගැල බැලුවම ඉතින් එතකොට බැල නැති දෙයකටත් වඩා තියෙන්නම බැරි දෙයක් මේ අහුවෙලා තියෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝත් අහනවද නැද්ද? නිකන් බුදුහාමුදුරුවෝ හරි හිටියානම්. ඉතින් මේ අල්ලන්න අතාරින්න දඟලන්නේ මොකක් අල්ලගත් එකකටද? අතාරින්න දඟලන්නේ මොනවල් අතාරින්න මොකක් අල්ලන් හිටියටද? පැහැදිලිද මං කියන එක? ඒ කියන්නේ අර කතාවමයි බුදුහාමුදුරුවෝ ඇහුවාම ඔබ වහන්සේ සැපෙන් දින්නේ බුදුහාමුදුරුවෝ කියලා මොනව ලැබුණාද? හරි සරලයි නිදහසේ උත්තරය. එහෙනම් දුකෙන් දින්නේ
මොන හො නැති වුණාට රස කල්පනා කරලා දෙවිය කියනවා සෑහෙන කාලයකට පස්සේ දැක්කේ සැපෙන් හෝ දුකෙන් නැති ශ්‍රමණේ. ඒ ඉතින් බුදු පියාණන් වහන්සේලා හරි ආර්ය ශ්‍රාවකයන් හරි බහැල්ද ඒ දෙවියත් තේරුම් ගන්න දෙවියා ආර්ය ශ්‍රාවකයන් වඳුරු නිසා එහෙම කිව්වේ සෑහෙන කාලයකට පස්සේ දැක්කේ බුදුහාමුදුරේ කියලා. බහැල්ද ඒ කිව්වේ ඔන්න ඕක මේ දුක හිතෙන්නේ මොනව අතෑරුණ හින්දාද සතුරු හිතෙන්නේ මොනව අල්ලගත්ත හින්දාද ඉපදෙන්නම බැරි වෙච්ච දෙයක් අල්ලගෙන ඉන්නවා කියන්නේ පිස්සුද නැද්ද? එනේ තියෙන්නම බැරි දෙයක් අල්ලන් ඉන්නවා කියන්නේ පිස්සුද නැද්ද? තියෙන්නම බැරි දෙයක් අතාරින්න හදනවා කියන්නේ පිස්සුද නැද්ද? ඒක පිස්සු ඩබල් අතාරින්න හදන්න හදනවා කියන්නේ. අපි කරන්නේ ඕකයි බොහෝ දුරට ප්‍රතිපදාව කියලා. පැහැදිලිද? ඒක ප්‍රශ්න පැත්ත වань හැබැයි මෙහෙමයි. ඔගේ ප්‍රශ්න පැත්ත බලන්න පුළුවන් ඇත්තරම පිළිතුරු හොයලා යම් කිසි ප්‍රවීණතාවයක් හරි තියෙන කෙනට තමයි. ඒ අපිට කෙලින්ම කියන්න බෑ ප්‍රශ්න විතරක් හොයන්න කියන එක. මොකද ප්‍රශ්නේ තමයිනේ ලොකුම ප්‍රශ්නේ. ඒකට යම් යම් උත්තර හොයාගත්ත කෙනා දන්නවා මේ උත්තරවල මේක නෑ කියන එක. ඒ නිසයි ප්‍රශ්නෙට යොමු වෙන්නේ. එහෙනම් මම දැන් මොකද කිව්වේ? පෙනෙන එක නොදන්නකම, පෙනෙන්නේ කොහොමද කියලා නොදන්නකම නිසා පෙනීමට බැඳිලා, يعني පෙනීම නොදන්නකම නිසා උපාදාන කරනවා. උපාදාන කරාම පෙනීමට උපාදාන කරපු එකට කියනවා අපි වචනය බලනවා කියලා. නැත්තම් බලන්නේ නැහැ කියලා. බැල. එතකොට බලන එක හෝ බලන්නේ නැති එක තීරණය වෙලා තියෙන උපාදානීය මත නේද? බැල. උපාදාන උනේ මොකෝ? අවිද්‍යාව නිසා නේද? අවිද්‍යාව බිහි වුනේ බලන එක මතද පෙනෙන එක මතද? මම ආයෙත් අහන්න දෙන්නේ මේකයි. අවිද්‍යාව පෙනෙන එකට අවිද්‍යාව කියන නොදැනුවත්කම ලැබුණොත් නේ පෙනෙන එකේ ඇත්ත නොදන්න කමමයි නේද අපිට බලන්න හෝ නොබලන්න කියලා යොමු කරන්නේ. ආ මං අහන්නේ බලන තැනද අවිද්‍යාව යෙදුනේ බලන තැන උපාදාන යෙදුනේ. බලන තැනදී උපාදාන පැත්තට ගිහිල්ලා පෙනෙන තැනම නොදන්නකම නිසායි බලන්න යන්න වෙන්නේ. ඒකයි මම කිව්වේ පෙනෙන තන දෝෂය නොදැක්කොත් ඒක නොබල හිටියෝ පුදුමයි මේ. බලනවමයි. බලන් නැතුව ඉන්න බෑ හීනෙන් හරි බලනවමයි. බලන්න. එතකොට මං අහන්නේ අවිද්‍යාව යෙදෙන්නේ පෙනෙන තැනට. පැහැදිලිද? දැන් මේ මං කිව්ව හින්දානේ මේ ආයි ඈ. අපි පෙන්වේ හරියට ආයි මං පෙන්වීම තාර්කික විදියක් ගන්න හරියට උත්තරේ. හරිද? එතකොට පෙනෙන තැන අවිද්‍යාව යෙදුනොත් නේද බලන්න ඕනේ කියන උපාදානය යෙදෙන්නේ. හරිද? දැන් බුදු පියාණන් වහන්සේ කියපුවත් උපාදානය නිරුද්ධ කරන්න කියලාද උපාදානය නිරෝධ වෙයි කියලාද? ඒ කියන්නේ මොකද්ද ඔලු කියාගත්තේ සරල සිංහලෙන් ගත්තොත්? බලන එක නැති කරන්න කියලාද බලන එක නැති වෙයි කියලා? බලන එක නැති වෙයි කියලා. බලන එක නැති වෙන එකක් නම් බලන එක බලෙන්වත් නැති කරන්න පුළුවන්. නෑ නේද? බලන එක නැති වෙන එකක් නම් ඒක නැති කරන්න බෑනේ. එහෙනම් පින්වත්නි හිතන්න බලන එක නැති වෙනවා කියන්නේ ඵලයක්ද නැද්ද? ඵලයට මොනවත් කරන්න බෑ. ඵලය ලැබෙන එකක්, ලබන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් බලන එක නැති වෙන්නේ බැලීමට හේතුව නැති වුණොත්ද නැද්ද? බලන්න හේතු වෙන්නේ නොදැනුවත්කම. නොදැනුවත්කම ඇති උනේ පෙනීම මත. එතකොට විද්‍යාව පහළ වුණා කියන්නේ නොදැනුවත්කම දැනුවත් වුණා කියන එක. දැනුවත් වෙන්නේ යා පෙනීම සම්බන්ධ. පෙනෙන තැන ඇත්ත දැක්කොත් උපාදානස්කන්ධේ නිරෝධ වේ. එතකොට අර සංගීතේන පංචපාදකන්දා දුක්ඛාදී කියන එක හරි. හැබැයි ඒ උන්වහන්සේලා දැක්කේ පංච උපාදානස්කන්ධයේ දුකක් දැකලා ඒක නිරෝධ කළා නම් නෙමෙයි. ඒක නිරෝධ වුණා ඊට එහා දුකක් දැක්ක නිසා. ඒ දුක තමයි ඇහැම දුකයි කියන එක. පැහැදිලිද? පෙනීමම දුකයි කියන එක. අන්න ඒක දැකපු කෙනාට මේ ජීවිතේ සාක්ෂාත් කරන්න පුළුවන් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන ත්‍රිපරිවට්ටි ඉවර වෙනකොට රහත් බව. සත්‍ය ඥානයේදී තේරෙනවා ඇහැම දුකයි කියන එක. කෘත්‍ය ඥානයේදී ආ කරන්නේ ඇහි දුක බව දැනගෙන අනිච්ච කියන තේරෙන්නේ ඇහැට.
ශාසනයේ පිළේ තියෙන්නේ අනිච්චම් බික් මේ චක්කා යතනම් බික්කවේ අනිච්චම් රූපා යතනම් බික්කවේ අනිච්චම් කියලා. මට නම් ගොඩක් දහුනේ නැහැ ගෑනි. ඒ තියෙන්නේ චක්කුම් බික්කවේ අනිච්චම් කියලා. රූපම් බික්කවේ අනිච්චම් කියලා තියෙන්නේ. ඉතින් ඔය කියන්නේ අනිච්ච කියන්නේ කොතනද උදේ? ඇහැම අනිච්චයි මහණ කියලා කියන්නේ. ඒ කියන්නේ පෙනීමම අනිච්චයි ඔය කියලා කියන්නේ. ඔය කියන්නේ පෙනීම කියලා කියන්නේ පංචස්කන්ධයම අනිච්චයි කියලා ඔය කියන්නේ. ගිරිමානන් සූත්‍රය බලන්න අනිච්ච සංඥා අනත් සංඥා අසුභ සංඥා සම්බලෝ කියන මිලස සංඥා කියලා දස සංඥා පෙන්වනවානේ. ඔන්න ඔය දස සංඥා ටික පෙන්නලයි එතන සූත්‍රය අන්තිමට කියන්නේ අනිච්චානුපස්සී විහෙරති කියලා. ඒ කියන්නේ අනිච්චානුපස්සනා වඩන්න දන්නේ අනිච්ච දන්න කෙනා. පංචස්කන්ධයම අනිච්චයි කියලා දන්න දකින කෙනා සුදුසුයි. විපස්සනාව තුල අනුපස්සනාවේ ඉන්න අනිච්චානුපස්සනාව. ඒ නිසා පංච උපාදානස්කන්ධය ගෙවෙනවා. ඒක ඉවර වෙනකොට කෘතඥාන ඉවරයි. එදාට රහත්. හැබැයි රහත් උනේ පෙනෙන තනම දෝෂය දැකපු කෙනෙක්. ඒක තමයි ඔය උපාදානස්කන්ධය දුකයි කියන එකේ හරිම එක. පැහැදිලිද? මම හිතන්නේ මේක පැහැදිලි වෙන්න තියෙනවා. ඒ වගේ හොඳට තේරුම් ගන්න. පෙළදහමේ තියෙන අර්ථ සෑහෙන ගැඹුරු වැඩි. ඒකයි පෙළදහම කියවුව කෙනකින් අහුවෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඕක විස්තර විග්‍රහ කරලා අර කියන්නේ විභජනා විවරණා උත්තානි කම්මන් කියලා ඕක පෙන්වන්න නිකන් නෙමෙයි සත්‍යබංගේ සාරිපුතහන්තු. ඕක කඩලා බෙදලා විවර කරලා ඇරලා පෙන්නලා ආයි නගාසිරුවලා එහෙම තමයි ඕක පෙන්වන්න පුළුවන්. ඒකයි ඉතින් හොඳට තේරුම් ගන්න මට කියන්න අමතකුණා උදේ. ධම්මචක්ක පවත්තන සූත්‍රය කියන්නේ සතියක් නොකොඩවා බුදු දනන්ස කරපු දේශනාව. ඒක කෙලින්ම සූත්‍රයක් තියෙනවා. පින්නපාතේ සඳහා එක නමක් එක දවසකට වඩම්මලා ඉතුරු හැමෝටම බණ කියලා දෙනවා බුදුහාම. මොකද ඉඳන් නෙවෙයි මෙච්චර ධර්ම කාරණා දිනවා මේ කියලා හැන්න. නැත්තම් නිකන් හිතන්න ජාතික දුක්ඛ ජරාවි දුක්ඛ කියලා කිව්වොත් පස්වග මහණුත් කියයි. ඉතින් ඒකනේ බුදුහාමනේ ජාතිය නම් අපිට දුකයි කියලා තේරෙන්නේ. ඔය නිවන කියන්නේ ජරා මරණ නැතනක් විතරක් කියලා හයි වුණාද? හැබැයි එහෙම කියවුවේ නැහැ. ඇයි එහෙම අහන්න බැරි වුනේ? මේ විස්තරය තුළ තේරුණා ජාතියම දුකයි කියන එක. ඒ හින්දා තමයි අවසානයේදී අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ සෝවාන් වෙන්නේ. ඒ කියන්නේ මේ කොණ්ණඤ්ඤ පරිපරාජික සෝවාන් වෙනවා. ඒ වෙන්නේ අර සතියේ පරිශ්‍රණයේ ප්‍රතිඵලය. ඉතින් හොඳ තේරුම් ගන්න සතියේක පරිශ්‍රණයේ ප්‍රතිඵලෙන් එක මිනිස්සෙක් නිවන් දකිනකොට. අර ඒ කොහොඩි 18 නිවන් දකිනවා. බලන්න. ඒක එච්චරට ඉතින් මේකේ අර්ථයක් තියෙනවා. බලන්න. තවශ්දිනවා. චේතෝ විමුක්තිය කියන එක ආයි තුනකට යනවා. චේතෝ විමුක්ති තුනක් තියෙනවා. අනිවිත ශුන්‍යතා අපනිතිර තුනක්. ඕකට කියන්නේ විමෝක මුඛ කියලා. ඒනේ විමෝක්ෂ වෙන්න පුළුවන් මූලික මාර්ග තුන. ඔබ හරියටම මම මෙහෙම කිව්වොත් ඒ කියන්නේ මෙහෙම ගන්න. අපි ගමු 84000 ගොන්නම මාර්ග තියෙනවා කියලා එන්න. හරියද? මේ 84000 මම මේ වැතර දෙන එකට. මේ 84000ටම යන්න පුළුවන් දොරවල් තියෙනවා ඔන්නම තුනක්. හරියද? මෙන්න මේ දොරවල් තුනෙන් තමයි ඔය 84000ම ආපු කට්ටිය යනවා. කට්ටියක් යනවා අනිමිත්ත කියන දොරේ. අනිත් කට්ටිය යනවා ශුන්‍යද කියන එකෙන්. අනිත් කෙනා යනවා අපනේ දින දොරේ. මේ තුනෙන්ම යන්නේ අන්තිමට එකම ගඟට. ඒක තමයි නිවන. හරියද? විමුක්ති ඥාන දර්ශනය කියන්නේ ඔන්න ඔය නිවන කියන සාගරේ දැකපු කෙනා යන්න හදාගන්න තොටුපොළ වගේ අර දොර. එයා යන්නේ අනිමිත්ත සමාධිය පැත්තෙන් නම් අනිමිත්ත චේතෝ විමුක්තියෙන් නම් එයා නිවන්ට බැස්සේ අනිමිත්ත පැත්තේ. අනිමිත්ත චේතෝ විමුක්තිය වඩන්න දන්නේ අනිච්ච සංඥාව හොඳට දන්න කෙනා. නේද? අනිච්ච සංඥාව බහුල වෙච්ච. ඒ කියන්නේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ අනත් දුක්ඛ අනත්ත අසුභ කියන ඒවා දන්නේ නැහැ නෙමෙයි. ඒවයේ ප්‍රමුඛතාවයක් යාට නැහැ. එයාට හුඟක් තියෙන්නේ අනිච්ච පැත්තේ. දුක්ඛ අනත්ත දන්නේ නැහැ නෙමෙයි. එයා දන්නවා. නමුත් එයාට ප්‍රමුඛ අනිච්ච පැත්තේ. ඒ පැත්ත ප්‍රමුඛ කෙනා වඩාගෙන යනකොට එයාගේ හිත විමුක්ත වෙන්නේ, චිත්ත විමුක්ත වෙන්නේ. එතනත් ගන්නකෝ. බුදුරජාණන් වහන්සේ කිව්වේ සචිත්ත පරියෝධපනම කියලා නේද? ඔයක ඒක අර්ථය පෙන්නන ඕක බලන්න විභංග ප්‍රකරණයේ තියෙන්නේ. ඒකේ හිත පෙන්නනවා නම ආකාරයෙන්. එතන හිත පටන් ගන්නේ චිත්ත කියලා. චිත්ත මනෝ මානසං හදයන් පණන කියලා කියන්නේ චිත්තේ. එතන බලන්න ඇත්තම ඒකට කියන බරව බලන්න. එතන බුදුරජාණන් වහන්සේ පෙන්නන සචිත්ත පරියෝධපනම කියලා නේද? එතන බලන්න අර නමාකාර පණ්ඩරේ බුදුපියාණන් වහන්සේ කියන්නේ පිරිසුදු කරහන් කියලා කෙරවල චිත්ත මට්ටම.
පැහැද. ඒකයි කියන්නේ ආයිති මානස මට්ටමෙන් නවතිනවනේ මේ. අර කෙරුණම දන්නවා. පැහැද. කෙසේ වෙතත් මම කියමින් ආවේ අනිමිත්ත චේතෝ විමුක්තිය වඩන්න පුළුවන් අනිත්‍ය දන්න කෙනාට. කියන්නේ අනිත්‍ය බහුල පැත්ත කෙනාට. කියන්නේ පුරුදු තියෙන්නේ බහුල වෙලා අනිත්‍ය වලට. අනත්ත් ප්‍රගුණ වෙච්ච කෙනාට ශුන්‍යත චේතෝ විමුක්තිය තියෙනවා. දුක්ඛ පැත්ත ප්‍රමුඛ වෙච්ච කෙනාට අපනහිත චේතෝ විමුක්තිය තියෙනවා. හැබැයි ওই තුන්දෙනාම එකම විමුක්තියට බහින්නේ නිවන. ඉතින් දෙරු ගන්න නිවන දන්න කෙනාටයි ඔය මාර්ග තුනෙන් එකක් එන්නේ. නැතු ඔය මාර්ග තුනෙන් එකකින් ගිහිලා නිවන් දකින්න නෙමෙයි ඈ. නෑ නිමිති නෑ කියන්නේ නිමිත්තක් කියන එකයි. නිමිත්තක් නෑ කියන්නේ නිමිත්තක් නෑ කියන නිමිත්තෙන් ඉන්නවා. ඕකට හොඳම උදාහරණයක් ආයි දෙනවා බුදු පියාණන් වහන්සේ ළඟට දෙවියෙක් ඇවිල්ලා අහනවා. බුදුහාමුදුරේ මම මේ ටිකේ ඔබ වහන්සේ වගේම ශුන්්‍යත විහරණයෙන් හිටියා කියලා කියනවා. එහෙනම් ඒක නා ශුන්්‍යත විහරණයෙන් හිටි. බුදුහාමුදුර ශුන්්‍යත විහරණයෙන් ඉන්නෝනේ. උන්වහන්සේ නිරන්තරයෙන්ම ඉන්නේ ශුන්්‍යත විහරණයෙන් තමයි. බුදුහාමුදුර එක ප්‍රශ්නයක් අහන්නේ අනිත් පැත්තරේ. බුදුහාමුදුර අහනවා දෙවියෝ ඔබ දන්නවද? ඔබ දන්නව නේද? ඔබ ශුන්්‍යත විහරණයෙන් හිටියා කියලා. හරි. ශුන්්‍යත විහරණයෙන් හිටියා කියලා දන්න එක මාෂුන්නේද නැද්ද අහනවා. ඒමයි බුදුහාමුදුරේ අඳුනේ නැහැ කියලා පිළිගෙන යනවා. එයාද බුදුහාමුදුරු කියන්නේ ආයි නිකන්. කතා කරලා වැඩක් නැහැ ඉතින් මේ වගේ ප්‍රශ්නයක් අහන උන්වහන්සේලාම ඉන්නෝනේ. අපිට විස්තරයක් කරන්න බෑ. හරියට තේරෙන්න. හරි. ඒ තමයි. ආයි මොකද? මම ශුන්්‍යත විහරණයෙන් හිටියා කියන්නේ මොන හරි විදිහක මම හිටියා කියන්නේ. ඒකට එයා මොකද ශුන්‍යයි ඉවවා. අනිත් කට්ටිය අපි දැන් කියනවා අපි මොන හරි මේ වැඩ කරගෙන ඉන්නවා කියලා. ඒකයි මගේ මොනව හරි කියන එක තුළ මේ කියන ඕන එකක්. පේන, ඇහෙන, දැනෙන, හිතන ඕනම දෙයකට කියන බලන සාර්ල සිංහල වදනේ මොනව හරි. මට පේනව මොනව හරි. මට ඇහෙනව මොනව හරි. මට දැනෙනව මොනව හරි. මට හිතෙනව මොනව හරි දැන්. ඒකයි මං කියේ උතන මූල සංඥාව ඕකට ඕක මම කියන්නේ ඕක මම කියන වචනේ ඕකයි. ඒක ලෝසවන්නසලා සමහර සුදුසවන්නසලා කියනවා සතර මහා ධාතු කියලා කෙරවලට. සමහර ලෝසවන්නසලා තව ඉතින් නිමිත්ත කියන එකට ගන්නවා. ඉතින් එක එක විදිහට උන්වහන්සේ අනුසය පෙන්නනවා. එහෙම තමයි තියෙන්නේ. සාසනයේ පෙන්නන ක්‍රම කිහිපයක් තියෙනවා. ස්කන්ධ පැත්තෙන්, ධාතු පැත්තෙන්, ආයතන පැත්තෙන්, පටිසමුපාදේ පැත්තෙන් ඕන විදිහට තේරුම් ගන්න පුළුවන් කියලා. එතන බුදුපියාණන්සලා කියන්නේ මේ ස්කන්ධ තේරුනම ආයතන තේරුන්නේ නැහැ කියන නෙමෙයි. ස්කන්ධ දන්න කෙනාට ස්කන්ධ පැත්ත ප්‍රමුඛයි. ආයතන දන්නේ නැහැ නෙමෙයි. සමහර යාට යා සමහර ඒ කෙනාට ඒ වචන පද දන්නේ නැහැ එච්චරයි. හැබැයි මම වචන ටික කියවන පස්සේ යාගේ මේකම තමයි මේ කිව්වේ කියන්නේ. ඔව්. ඔය සියල්ල කියද්දී මොනව හරි කියන්නේ සියල්ල. ස්කන්ධ කියන්නේ මොනව හරි. ආයතන කියන්නේ මොනව හරි වටනවා. ආයතන කියන්නේ ධාතු විපෝන මොනෝ කියන්නේ මොන මොන වචන වලින් කිව්වත් 84000 තුලින්ම කිව්වේ මොනව හරි කියන එක පුස්සක් වෙන්නේ කොහොමද? එහෙමයි වෙන්නේ. ඉතින් මේ මම හෙට එහෙම වුණොත් උදේවරු ආයෙ මෙයා පංචස්කන්ධ මට්ටම් වලට මම පැහැදිලි කරලා දෙන්නම්. ඇත්තටම මේ සූත්‍ර 84000ම පෙන්වලා තියෙන්නේ අනිච්ච සංඥාව මෙන්න මේ විදිහට බලන්න. අර ඒකයි අනිච්ඡං කයට්ටේන කියලා පෙන්වන්නේ. දුක්ඛං බයට්ටේන වගේ පෙන්වන්නේ. මම දැන් අහලා තියෙනවද කියලා. අනිච්ච කියන එක කය අර්ථයෙන් කියලා නෙමෙයි කිව්වේ. අනිච්ච කියන එක වැටෙහි ෂය අර්ථයෙන් මිසක් අනිච්ච යනු කය වීම නෙමෙයි. අන්න ඒවා එන්න ඕනේ. නෑ ඒක භාෂා දෙකක වෙනසක් තියෙනවා. ඒ අනිච්ච කියලා අපි මේ කියන්නේ පාලි වචනේ. ඒක සිංහලට කියනවා අනිත්‍ය කියලා. එච්චර. ඒක අනිත්‍යද අනිච්චද කියන එක නෙමෙයි හැඟීම තේරුම් ගැනීමමටයි ඔය පස්සේ වචනේ දාන්නේ. අපි කරන්නේ වචනේ අරගෙන හැඟීම ගන්න හදනවනේ. එහෙම නෙමෙයි හැඟීම අරගෙන වචනේ තේරුම් ගන්න. පැහැද? පැහැද? ඉතින් අනත්ත කියන එකට ඔය අසාරයි කියන වචනේ ආවෙත් මේ කවුරුත් කියලා නෙමෙයි. පරිසංවිදාවේ කිලිම දිනන අනත්තන් අසාර කට්ටේ නම් තියෙන. ඒ හින්දා අසාරයි කියලා ගන්නවා. එතනත් අනත්ත යනු අසාර නෙමෙයි ය. මේක තේරුම් ගන්න. අනත්ත යනු අසාර හිම නෙමෙයි. අනත්ත කියන එක අසාර අර්ථයෙන් තේරෙයි කියලා කියන්නේ. අනත්ත සමානයි අසාරයි නෙමෙයි ය. අසාර අර්ථයෙන් අනත්ත කියන එක ගන්න පුළුවන් කියලා කිව්වේ. ඔව්. ඒකත් ආයතන වල මේ අපි කෙලින්ම අනත්ත කියන්නේ අනාත්මයි කියලා කිව්වට ඔය කිව්වේ හැම එකකින් නෙමෙයි. අනත්ත කියන එක අනාත්ම ස්වરૂපයෙන් තේරුම් ගත හැකි කියලා. අනත්තයි අනාත්මයි මාත්‍රයන් තමයි. ඒ තමයි මම අරවලුත් කිව්වේ. එතන අනත්ත කියන්නේ අනර්ථයි. අනත්ත කියන්නේ අර අපි අනාත්ම ස්වરૂපයෙන් හෝ අසාර ස්වરૂපයෙන්.
ඔව් මම ඒකද කියන්න උත්සාහ කරේ මේකයි හොඳේ මේ කියන්නේ භාෂාවල උච්චාරණ විදිහ අතිශයින් වැදගත්. ඔය පොඩි වචන හොමාරුවකින් සම්පූර්ණ අර්ථය ඉකුරු තියෙනවා. ඔව් හොඳම වැඩක් වුණා. ඔය අපි කතාවර ඉන්නකොට අර ධම්මචක්ක කතාවේ මතකද දැන්? අර අරගේ අන්තිමට වෙන්නන්නේ මේ මොකද කොණ්ණංජ කියන නම අයින් වෙලා අඤ්ඤා කොණ්ණංජ වුණා කියන එක. එතන කියන්නේ මොකද? නාමං අහෝසි කියලානේ. දැන් ඕකේ මිනිස්සු තේරුම් ගන්නවා පාලි දන්නේ නැත්නම් මේ නම අහෝසි වුණා කියලා. අහනකොට ඒ අර්ථයෙන් එන්නේ. නම අහෝසි වුණා කියන්නේ එන්නේ. ඒක තමයි. නම අහෝසි කියන එක තෝරන්න පුළුවන් සාසනේ. මම කියන්නේ ඒක තෝරන එක වෙනම එකක්නේ. ඒක තෝරලා දෙන එක ගැටලුවක් නෑ. නම අහෝසි වුණා කියන අර්ථය අරගෙන. නමුත් ඒ නාමං අහෝසි කියන්නේ නම අහෝසි කියලා කියන එකයි වැරද්ද. නාමං අහෝසි කියලා කියන්නේ නම අහෝසි වුණා නෙමෙයි. මෙහෙම නමක් වුණා කියලා කියන්නේ ಅದ. ඉතින් අහෝසි කියන එකට සිංහල ගත්තාම බලන්නකො නිකන් අnder දෙවල වගේ නේද? ඒකයි මම කිව්වේ අර්ථ විකෘතිනවා හරියට භාෂාව දන්නේ නැත්තම්. ඇයිද? දැන් ඉංග්‍රීසි භාෂාවෙන් මයිනෙක් කියන්නේ මොකක්ද? මගේ බෙල්ලනේ. දැන් ඔය මයිනෙක් කියන එක සිංහලට ගත්තාම වක්සේ. සතේ මේ මං කියන්නේ අපි ඒවට සම්බන්ධ කොමන් සෙන්ස් එක තියෙන්න ඕනේ හොඳේ. ඒ කියන්නේ මේ අර්ථ විකෘති කරලා ගන්න බෑ කාටවත් එහෙම. ඇයිද? සාසනීය වෙන්නෝ විනේදී කර්ම 8ක් හෝ 10ක් වනවද හරියට. ඒකේ පෙන්වන්නේ බුදුගණන් කියනවා ස්වාමීන් වහන්සේ ඇයි මේ විනේ පනවන්නේ? ඒකට කියනවා මහන්නේ සංඝයාගේ පහසුව පිණිස. සංඝයාගේ අවිවෘතය පිණිස. ඒ වගේ විශේෂයෙන් මතක් කරනවා පැහැදුණු අයගේ වඩා පැහැදීමටත් නොපැහැදුණු අයගේ පැහැදීමටත්. ඔන්න ඔය විනේ හැම සත්පුරුෂයෙකුගේම හිතේ තියෙනවා. ඒකයි ඒගොල්ලෝ දන්නවා යන්න ඕන තැන යන්න ඉන්නේ කොහොමද කියන එක. පැහැදිලි. ඉතින් මම ඒකයි කිව්වේ ඔය හැමතැනටම අන්තිමට ගිහිල්ලා අපිට එනවා අන්තිමටම ආයි අපේ කුඹුරා දා ගන්න ඕනේ කියලා නේද? අවසරයි මේ චිත්ත චෛතසික කියලා අපි දන්නේ එකක්ද දෙකක්ද? ඒක දෙකක්. ඒක පංචස්කන්ධය පැත්තෙන් ලියන්න පුළුවන්. චිත්ත චෛතසික රූප කියන්නේ පංචස්කන්ධය පැත්තෙන් ගියොත් රූප කියන්නේ රූපස්කන්ධ මේ රූපස්කන්ධය කියන්නේ රූපේ පැත්තට. වේදනා සංඥා සංකාර කියන්නේ චෛතසික වලට නම. අන්තිමට තියෙන විඤ්ඤාණස්කන්ධය කියන්නේ චිත්තය නම. ආයි බලන්න ඉතින් චිත්තය පිහිටන්නේ චෛසික නැතුව. චෛසික විහි වෙන්නේ නැහැ චිත්තය නැතුව. ඒ වගේ තමයි විඥාණය වේදනා සංඥා සංකාර රූපෙන්තරෝ පිහිටන්න බෑ. ඒ කියන්නේ චිත්ත චෛසික තිනවන රූප මට්ටමක් හැදෙනවාමයි. ඔය හතරෙන් ඔය තුන ලෝකෙට ලෞකිකයි නිවන ලෝකෝත්තරයි. නැත්තම් චිත්ත චෛසික රූප කියන්නේ අසංකත නෙමේ සංකතයක්. නිවන කියන්නේ අසංකතයක්. ඒකයි ඕක තමයි පරමාර්ථ ධර්ම හතරේ බුදුහමතුරු පෙන්වන්නේ. ඒ පරමාර්ථ ධර්ම හතර හරියටම දෙකකට බෙදුවොත් ලෞකික ලෝකෝත්තරයි. ස්කන්ධ මට්ටමින් ගියෝ රූපස්කන්ධය කියන්නේ රූපෙට වේදනා සංඥා සංකාර කියන්නේ චෛතසිකය විඤ්ඤාණස්කන්ධය කියන්නේ චිත්ත චෛතසික රූපණි බා එහෙම තමයි මේ හතරේ. ඊට පස්සේ නිවන දැක්ක කෙනාට නිරායාසයෙන් වැඩිවීමක් එනවා චිත්ත චෛතසික රූප කියන එක හම්බෙන්න බෑ කියන්නේ. ඒක දකින්නතා නිවන කියන එක පරමාර්ථයක් වෙන්නේ නැහැ කාටවත්. නේද? නිරෝධය දකින්නතා පරමාර්ථය අර කලින් තුන විතරයි. ඒකයි ඒ පරමාර්ථයේ තියෙන තාත් මිනිසු ඉන්නේ අන්ත දෙකේ කිව්වේ. ඒ නිසායි 31 ලෝතලේ ඉන්නේ. යම් දවසක නිවන දැක්ක කෙනාට තේරෙනවා මේ ටික පැනවෙන්න බෑ කියන එක. ඒ නිසාම ලෝකෙ මිදෙනවා. අනේ. ඒ වටිනාකම බලනවාද? සාසනීය වටිනාකම කියන්නේ කොහෙන් ඇහුවත් ඒක ලෙහන්න පුළුවන් වෙනවා. කිසිම තැනකට අහුවෙන්නේ නැතුව. එතන ඔය කොතනින් ඇහුවත් ඒක ලෙහන්න පුළුවන් වෙන්න ඕනේ. මම කියන්නේ මේ කතා කරන්න තියෙන දක්ෂතාවයේ අඩු වැඩි වීමත් ඒක වෙනස් තමයි. මම කියන්නේ තමන්ගේ හිත හදා ගන්න පුළුවන් නම් ඕන පැත්තකින්. ඒකයි එතන නොකිය කියන්නේ ඕන පැත්තකින් කමටහනක් එයාට ගන්න පුළුවන් කියලා. පැහැදිලිද? තේරුණාද? ඉතින් ඒකින්ද ධර්ම ශ්‍රවණය අතිශයින් වටිනවා. එතකොට නොදන්න දේ වටහා ගන්නවා, දන්න දේ තව තීව්‍ර වෙනවා. ඒක කවදාද උපනිෂය වෙනවා. අපි දන්න ඔක්කොම කෙරුම් කරන ඒත් කෙලස් ටික නගිනවමයි. හැබැයි අරක මතක් කරලා ගත්තොත් ඒක ප්‍රමාණවත් වෙන්න පුළුවන් මේ මොහොතේ ගන්න. ඒ බුදුහාමුදුරු කිව්වේ උඹලා ගාව තියෙන ඇණයක් නම් ඒක කමන්නේ. ඇණෙන් තට්ටු දලා යම් දවසක් ගලවන්න පුළුවන්. ලොකු ලොකු කැලි බැලි හොයන්න නැහැ. තියෙන්නේ ඇණ නම් ඒකෙන් ගන්න. ගලවන්න පුළුවන්. හැබැයි කාලයක් යනවා. ඒක කමන්නේ නැහැ ගලවන්නේ. ඒක. අපි උමං හරන්න හොයන්නෙම උදළු ඔය මොනවාරි ලොකු උපකරණනේ. මොකද දරුවන් මේවානේ හිරකේවල් කඩාගෙන හිරකාරව පැනලා ගියේ ඕයන් හරන්නනේ.
මොකක් හරි බාල්දි කුක් කියලා නැත්නම් පෑන් කියලා කරා. කෙලින්ම කියනවා මහන්නේ මම හැපවෙන්නම් සතර පායෙන් මිදෙනවා දිටි සම්පන්න. ඊට මෙහා සක්‍ර දේවීන්ද්‍රයාටවත් හැපයක් නැහැ. සතර පාකට වෙන්නේ නැහැ. අද ඉන්න කෙනාට ගැටලුවක් නැහැ. සෝතාපන්න කෙනෙක් නේ අද ඉන්නේ. උන්වහන්සේට ගැටලුවක් නෝ නෙමෙයි. මං කියන්නේ পদවිය තුල කවදාවත් සාක්ෂියක් නැහැ. සතර පාකට වෙන්නේ නැහැ. ඒකම තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ ආනන්දහාමුදුරුවෝත් එක්ක වඩනකොට ඉස්රායලාන කූඹිරාලා පේනවා ආනන්ද කියන්නේ. එහෙමයි ස්වාමීන් කිව්වාම තක්පිති රජ නොවෙච්ච කෙනෙක් මෙතන නැහැ කියලා කියනවා. ආනන්දහාමුදුරුවෝ ස්වාමීන් බුදුම ආශ්චර්යයි මේ සසර කියන එක මෙච්චර භයානක දිනවා. තව ගවර්ලක් වෙන්නලා කියන්නේ. මේ ඉස්රායන මේ ගව නායකයා පේනවාද ආනන්ද? පේනවා ස්වාමීන්. දන්නවද මීට කලින් අද්දවේ තක්පිති රජ කෙනෙක් කියලා. අද ගුණෙක් වෙලා කියනවා. මනුස්සෙක්වත් වෙලා නෙමෙයි කෙලින්ම ගුණා වෙලා ඉපදෙන්නේ. ඒකයි කියන්නේ. මහා බ්‍රහ්මයා පව දිට්ටි සම්පන්න නොවුනොත් කෙලින්ම ආයි ත්‍රිසං වෙත හැකි වෙයි. ඒකයි. ඕ ඕක තමයි අර ලස්සනට අර කවියෙත් තියෙන්නේ. ගුණ නැන බෙලින් යුතු පුතුමේ තාගරු කියන. ඔය කියන්නේ ආතාපි සම්බදාන සතිමා කියන එක තමයි. ඒ කියන්නේ කෙලස් තවන වීරිය ඇති කෙනා අනිවාර්යෙන් ගුණයෙන් යුක්තයි. ආතාපි සම්පජානෝ සතිමා කියන්නේ සම්පජහණය කියන්නේ සම්‍යක් ප්‍රඥාව. ඒ කියන්නේ නුවණ. සතිමා කියන්නේ සිහිය. කෙලස් තවන වීරිය ඇති ගුණවත් නුවණකාරයෙක්ට ඇරෙන්න මේ ශාසනය ළඟට වදින්න බෑ. ඉතින් ඒ කෙනා තමයි අත්‍තරම ආරශාවකයෝ කියන්නේ. ඉතින් මේකයි හොඳට තේරුම් ගන්න තියෙන්නේ. ඔය අනාගත බය වගේ සූත්‍ර බුදු වෙනසර හැමදෙස්සම දේශනා කරේ. අනාගතයේ යෙද්දී මහණෙනි ශුන්්‍යතා ප්‍රතිසංයුක්ත සාමුක්ඛංශික ධර්ම දේශනා අහන්න වෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ නිවන කියන එක වැහෙනවා. සද්ධර්ම ප්‍රතිරූප වෙහි වෙනවා. සියලු දෙනා මේවට සාදු ගාගෙන යන්න වෙනවා. ඒ නිසා මහණනි අදට වඩා හෙට පිරිහීම වැඩි දඩුද කියලා බලන්න. අදර වඩා හෙට පිරිහීම වැඩි. එහෙනම් මේ මොහොතේ තේරෙනවට වඩා මට හෙට තේරෙන ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් ඉතින් තව අවුරුදු 5ක් විතර බණ හණ්ඩයි තියෙන්නේ. එතකොට වැඩේ හරියටම හරියනවා. හරියනවා පල්ලෙහාට. අදාද මේ මොහොතේ අර ඒක කියන්නේ අදාද ඊමරු පින් කරගන්නේ කියලා කියන්නේ හොඳම පින තමයි පින් දහම් කරන්න කියන්නේ ඕකට. පින කරනකොට තේරුම් ගන්න ඕනේ දහම කියන එක හොයන්න. උන්නාසලා කියන්නේ දානයක් දීලා හරි බණ ටිකක් අහලා යන්නලා කියලා ඕක දන්න නිසා. මොකද ඛණ්ඩ දුන්න කියන එකෙන් ඕගලන්ට ඛණ්ඩ හම්බෙයි හොඳට. ඒ ඛණ්ඩත් කටක් කැපෙයි. ඒ කට හම්බෙන්න ආයි ඉපදෙන්න ඕනේ. ලොකු ස්වාමීන් වහන්සේලා දන්නවා මේකේ මේ කටක් හම්බෙලා හොඳට කෑම හම්බෙන එක නෙමේ සැප. මෙතන කට හම්බ වෙන්න ඉපදෙන එකම දුක නං. ඛණ්ඩ හම්බෙන එක ගැන කතා කරලා වැඩක් නැහැ. බුදුපියාණන්සලා එකයි කිව්වේ දානයක් දෙන්න ඕනේ මොන අර්ථයෙන්ද? දන් දෙන්න බැරි වෙන බව තේරුම් ගන්නවා කියන අර්ථයෙන්. සීලයක් රකින්න ඕනේ මොන අර්ථයෙන්ද? සීලේ රකින්න බැරි වෙන ශාසනයක් කියලා තේරුම් ගන්න අර්ථයෙන්. ඇයිද? අන්නේ විදිහටයි ශ්‍රද්ධාව වෙන්නේ. අපි මේ එකයි මම කියන්නේ මම මේ කියන්නම කොටවත් නෙමෙයි. ඕගොල්ලෝ හැදෙයි හොඩු හැදෙයි කියලා නෙමෙයි. හැදුනත් එකයි නොහැදුනත් එකයි. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් දවසක නොහැදිච්ච දවසක අඩුපාඩුවක් කරනකොට තේරුනොත් එදා මෙහෙම එකක් කිව්වා කියන හරියකින් මම මේ කියන්නේ. අපි දන් දෙනකොට බලන්න මොන මට්ටම් වලින් දන් දෙන්නේ කියලා. බලද්දි පින්වත් මම කියන්නේ නම් මම නම් කියන්නේ. බල්ලෙට කණ්ඩ දෙන්න එපා නපුඩවත් වණයි කියලා බලාපොරොත්තු වෙයි. එහෙම දන් දිලා බලන්න ඌ ඇවිල්ලා ලෙව කාලේ. කකුල. එච්චර ආදරයක් වෙනවා සතාට. අපි මොකද කියන්නේ? ඌ මට කීකරු හරි වෙන්න ඕන කියලා දෙනවා බං. ආයි නැ විකල යන්නේ ඒකයි. සතා දන්න අපි වඩා හොඳට. මේක මේක දුන්නේ මගේ මොනවද ගන්න තමයි කියලා. බුදුපියාණන් වහන්සේලා ඉස්සරහා දනගහපු නාලාගිරි හස්තිරාදිය දන්නවා මේ උතුමන් වහන්සේ මගේ මොකක් තිල්ලන නෙමෙයි මේ කරන්නේ කියලා. ඒ හින්දා ආයි දන නමල කුංචනාද කරලා පිළිගත්තා. බලද්ද ඉතින් අන්න ඒකයි මම කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුපියාණන් වහන්සේ කියලා යන්තම් හරි විශ්වාසයක් තියෙනවනේ. බුදුපියාණන් වහන්සේලා කියපු ධර්මය ඕනේ නැහැ. උන්වහන්සේලාගේ චරිතය අරගෙන නිකන් හැදෙන්න ඕලන්න. ඒත් අන්තිමට කොහොමද නිවන් හම්බෙන්නේ? ඒකයි ඔය කරන්නේ. බලද්ද ඉතින් ඒ නිසා ওই වගේ අතිශයින්ම විචිත්‍රයි ශාසනය. අන්න ඒක හරියට තේරුම් ගන්න ඕන තාත්තා කියන්නේ කවුද කියලා. හරි. ඒක අපි නරසිංහ ගාතාවල එහෙම කියන්නේ මේ නිවිච්ච කෙනා ඔබගේ තාත්තා වෙනවා කියලා. ඉතින් ඒකයි අපි තේරුම් ගන්න ඕනේ අපිට තාත්තා වගේ ශාසුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ කෙනා නිවිලා හිටපු කෙනෙක් කියන එක. ඒකයි තාත්තා දන්නේ නැතුව ඉන්නවා කියන්නේ ඉතින් වචන දන්නවනේ. ජාතක කියන එක අව වෙලාදී. ඒකෙන් මිදෙන්නේ හරියට ජාතක ස්වභාවය වෙන්නේ. බුද්ධ පුත්‍රයෙක් වෙලා ඉන්න දවසකට.
නැත්නම් ඉතින් හැමෝම ඉන්නේ අනිත් පැත්තේ තමයි. ඒක කාගේවත් දෝෂයක් නෙමෙයි. අපි තේරුම් ගන්න ඕනේ යාරතේ. බලන්න. ඉතින් එහෙම බලන්න බලන්න මම හිතන්නේ මොකක් හරි යහපතක් කරගන්න පුළුවන් වෙයි. ඉතින් කෙසේවත් කවන්නේ මම යන්නේ මොන හරි තේරුණා නම් හොනු තේරුණා නම් මොකමනේ වාඩිලා හරි හිටියපු එකේ කවුරු කවුරු මන්ටි ගහගත්තා. ඒ නිසා ඒ මනාගත් පුණ්‍ය කුසල ශක්තිය ඔබ සියලු දෙනාටම යම්කිසි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ශාසනය සම්බන්ධව යහපත් ප්‍රාර්ථනා කරන මේ සියල්ල සඵල වේ පිණිස හේතු ප්‍රතිශීර්තවා. තථාගතයන් වහන්සේලා නිරන්තරයෙන්ම තාමත් සීහනාද මුඛයෙන් ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කරමු. මේ පරම ගම්භීර නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම පිණිස මේ සමස්ත පුණ්‍ය කුසල ගංගාව හේතු ප්‍රතිශීර්තවා කියලා සේදනාට ප්‍රාර්ථනා කරමු. සේදනාට දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල ධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගියා නිර්වාණය නම් මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ශ්‍රී බුද්ධ වචන ගංගාව සකල ලෝක වාසී සියලුම සත්ත්වයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනාසේක්වා.